अभी रेडी पटांगा मुनि। हेलो රිවිෂන් එකයි පේපර් ක්ලාස් එක එක දවසේ තමයි ෆිසිකලි නම් තියෙන්නේ. ෆිසිකල් තියෙනකොට රිවිෂන් එකයි පේපර් ක්ලාස් එකයි දෙකම එක දවසෙන් ඉවරන විදිහට තමයි හදලා තියෙන්නේ. ඔන්ලයින් එකේ ඉතින් එක දවසක් ඔන්ලයින් වැඩ කරන්න බෑ ළමයි. පැය දෙකමාරක් ඉන්නේ තමාරු වෙන්න. ෆිසිකල් එක එහෙම නැහැ, ඔන්ලයින් එක එහෙම තමයි. මේ සෝරි, ඔන්ලයින් එක එහෙම නැහැ, ෆිසිකල් එක එහෙම තමයි යන්නේ. ඔව් කරන්න නැති අය ඉන්නවා. මේ ඒක හරියම මොකක් හරි කරමු. සයිට් එකේ ලින්ක් එක දෙන්න නෑ ළමයි. අද මේ මේක මම කිව්වනේ ටෙලිග්‍රෑම් වලින් ලින්ක් එක දෙන්න කියලා උදේම කිව්වනේ. සයිට් එකට තාම ලින්ක්ස් දාලා නෑ. වැඩේ පණංගම අපි නේ. හරි වැඩේ වරංගම. ෆිසික්ස් රිවිෂන් තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඉස්සරහට ඉතින් හත හමාරට වගේ පන්ති වෙලාව ටිකක් පරක් කරමු ළමනස තියෙනවා. දැන් අදට වැඩේ පටන් ගන්න කරගෙන යමු. දැන් කරන්ට් එක නැති ප්‍රශ්නෙත් තියෙනවා. ඒකත් එක්ක බලමු මොකක් හරි ඒගොල්ලන්ට රෙකෝඩින් එක බලන්න මොකක් හරි ක්‍රමයක් අපි හදලා දෙමු. මේ දවස්වල හරි අමාරු ඉතින් අර ඔන්ලයින් පන්ති කරනවා කියලා ඔහේ අපිට හිතන විදිහට කරන්න බෑ. විවිධාකාර ප්‍රශ්න තියෙනවා. දැන් කරන්ට් එකේ කේස් එකක් තියෙනවා. දැන් කරන්න දෙයක් නැහැ, කරගෙන යමු. දැන් අපිට කරන්ට් එක තියෙනවා, මට තියෙන ඉන්න කොහොම කරන් යමු. එතකොට මේ මේ සෙෂන් එක මේ විදිහට හැම සතියෙම බදා අතර. දැන් දැනට අපි වෙලාව 7ට කියලා දාලා තියෙනවා. නමුත් දැන් ඔය ළමයි කියන විදිහට ෆිසිකල් ෆිසික්ස් ක්ලාස් එකක් හරි මොකක් හරි වෙන වෙන පන්ති තියෙනවා කියලා කියවනේ. මේ පන්තියක් ගිහිල්ලා ආවිල්ලා ටිකක් පරක් වෙනවා වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේක හත හමාරට වගේ ටිකක් පරක්කු කරලා දාමු. එහෙම දෙයකට යන්න පුළුවන්. ඒක අපි ඉස්සරට යන තත්ත්වෙත් එක බලමු. එතකොට දැන් දේවල් කීපයක් තියෙනවා කියන්නේ. හරි, එකක් තමයි YouTube එකේ ඉන්න අයයි Telegram එකේ ඉන්න අයයි, සෝරි Telegram එකේ නෙවෙයි, Zoom එකේ ඉන්න අය දෙගොල්ලම හරි නේද කතන්ද YouTube එකේ යනවනේ ඕගොල්ලන් නැතු. හරි, ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් තමයි ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවද? ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් මොකුද? දැන් එනවා. ටයිම් ටේබල් ඔක්කොම ටික මම අද මේක ඉවර වෙච්ච ගමන් Telegram channel වලට දාන කලින් දාලා තියෙන ඕගොල්ලෝ ඒක බලන්නේ නැහැ නේ. මේ ආයසරයක් Telegram channel වලට මේක ඉවර වෙච්ච ගමන් paper class එකේ time table එක revision එකේ ස්ථිර කාලසටහන ඒ දෙක සේරම දාන්නම්. දැනට මේ session එක 7 කියලා තමයි තියෙන්නේ. තව ඉස්සරහට බල වෙනසක් වෙන්න ඕන නම් වැඩි ළමයි ප්‍රමාණය කිල්ලි මනු මොකක් හරි වෙනසක් කරන්න පුළුවන්. දැන් එතකොට අද කියන්න තියෙන දේවල් ටිකක් තමයි එකක් මේ විදිහේ session එකක් physical online හැමෝටම පොදු පැය දෙකමාරක වගේ session එකක් සමහරට උපරිම වශයෙන් සමහර දවස්වල පැය තුනකට වගේ යෙදෙන්න පුළුවන්. එහෙම සෙෂන් එකක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක මේ වෙලාවට තමයි දැනට අපි තීරණය කළ තියෙන්නේ. බදාදාම තමයි අනිවාර්යෙන්ම තියෙන්නේ වෙලාව. නමුත් වෙලාව සමහරට මේ දවස වෙලාව 7 එක සමහර විට හතමාරින් ඉන්නවා. ඒක අපි ඉස්සරහට බලමු හිමි. එතකොට ඊට අමතරව මේකේ කතා කරන එක අපි අනිත් සෙෂන් එකක දැන් ඔන්ලයින් එක වුණත් අඟහරුවාද සෙෂන් දෙකක් තියෙනවා. බදාදා තියෙන තුන්වෙනි පාර්ට් එකනේ. එතකොට ඒකේ මේකේ කතා කරන එක අර අපි අඟහරුවාදට කරන එකට සම්බන්ධයක් නැහැ. හෝ ෆිසිකල් ළමයින්ට ෆිසිකලි කරන පාර්ට් එකයි මේ යන පාඩමේ සම්බන්ධයක් නැහැ. එතකොට කාට හරි අදිසියවත් කලින් සෙෂන් එක මිස් වුණාද? ඒ කියන්නේ අපි දැන් මාසේ එක මාසයක් ගත්තම පාඩම් දෙකක් එකිනෙකට සමාන්තරව අරගෙන හද. මේ මාසේ බන්ධන පාඩමයි ගණනය කිරීම පාඩමයි අපි කරගෙන ඉන්නේ. එතකොට බන්ධනයක වෙනම ගණනය කිරීම එක වෙනවා. ඒතර කාට හරි ඊයේ ලයිව් එක මිස් වුණා නම් ඒක රෙකෝඩින් එක පස්සේ බලලා මේකට සම්බන්ධ වෙන පුළුවන්. මේකට ඊයේ එකේ හෝ කලින් සෙෂන් එකේ සම්බන්ධයක් නැති නිසා බන්ධන සෙෂන් එකේ සම්බන්ධයක් ගණනය කිරීමකට නෑ. ඒතකොට මේ දෙක වෙනම සමාන්තරව අරගෙන යන්න. ඒතර එකක් මිස් වෙලා රෙකෝඩින් එක බලන්න උනත් ඒක බලා ගන්න බැරි උනත් මේ ලයිව් එකට කලින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක මුලින්ම කියන්න. ඊළඟට එතකොට මේ වැඩේ මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ දිගටම හේතු කාරණා කීපයක් මත. මොකද මේකෙන් අපි ওই පාඩම උගන්වනවට අමතරව මේකේ තව ඉස්සරට යනකොට ටීම් වර්ක් කියලා වැඩ තියෙනවා. විවිධාකාර ඔය Zoom හරහා ඔයගොල්ලන්ගේ ඉන්ස්ට්‍රක්ටින් ගෲප් හරහා සිද්ධ වෙන වැඩ ටිකක් තියෙනවා. ගිය අවුරුද්දේ අපි ආපු ළමයි එක්ක දන්නවා. එතකොට ඒ වැඩ ටිකක් බදාදා මේ ලයිව් සෙෂන් එකේම අංග විදිහට තමයි එකතු වෙන්නේ. එතකොට ඔන්ලයින් එකේ කරන්න පුළුවන් ෆිසිකලි කරන්න බැරි වැඩ ටිකක් තියෙනවා. තර ඒ ටික නිකන් අහක දාන්න නේතු ෆිසිකල් ළමයටයි ඔන්ලයින් ළමයටයි දෙකම දෙන්න දෙකලටම එක හදලා දෙන්න ඕන නිසා ඒ වැඩේ කරන්න බෑ ෆිසිකල් වලින්. එහෙම දේවල් ටිකක් තියෙනවා කරද්දි තීරෙයි. ඒ නිසා අපි වෙනම ඔන්ලයින් සෙෂන් එකකුත් හැමෝටම පොදු එකකුත් ගන්න තැනට එහෙම තීරණයකට අවිලා තියෙනවා. හරි. ඊට පස්සේ අද පොඩි මේ එක දෙයක් කරන්න තියෙනවා. මේ දැන් ඕගොල්ලන්ගේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා තමයි ඔයාලා ඉන්ස්ට්‍රක්ටින් ටීම්ස් වලට බෙදන්න පටන් ගත්තේ නෑ.
ෆිසිකල් ළමයින්ට කොහොමත් ඒ බෙදෙන වැඩේ වෙන්නේ ෆෝම් එකක් හම්බ වෙනවා ඔයාලා ඊළඟ දවසේ ෆිසිකල් පන්තියට එන දවසට. එයාලට කිසිම ඔන්ලයින් ෆෝම් පිරවිලි මුකුත් නැහැ. එයාලට ඉන්ඩෙක්ස් නම්බර් එකයි සේරම හම්බ වෙන්නේ ෆිසිකල් පන්තියේදී. ඔන්ලයින් ළමයින්ට ඔන්ලයින් ආ වෙබ්සයිට් එකෙන් පන්තිය ගත්තට පස්සේ ඒ ගත්ත පන්තිය ඇතුළට ගියාම ෆෝම් එකක් තියෙනවා. ඒක මම උදේ ටෙලිග්‍රෑම් channel එකටත් දැම්මා. ඒක ෆිල් කරන්න. ෆිල් කරලා සාමාන්‍යයෙන් දවස් තුනක් උපරිම හතරක් වගේ ඇතුළත සාමාන්‍ය දවස් දෙකක් ඇතුළත ඒ උපරිම වශයෙන් දවස් හතරක් ඇතුළත ඔයාලට ඊමේල් එකක් එනවා ඉන්ඩෙක්ස් නම්බර් එකයි ටීම් එකයි කියලා. ටීම් එකක් ලැබෙන්නේ ජෙනරල් රිවිෂන් ප්ලස් පේපර් කියන දෙකටම එන ළමයින්ට විතරයි. හේතුව ඒ ටීම් එකෙන් වෙන්නේ ඒ ඉන්ස්ට්‍රක්ටර් විසින් වෙන්නේ ප්‍රධාන වශයෙන් ඔයාලා රිවිෂන් එකේ දෙන හෝම්වර්ක් චෙක් කරන එකයි පේපර් ක්ලාස් එකේ ඔයාගේ පේපර්ස් ටික බලන එක. එතකොට ওই දෙකම සම්බන්ධ වෙන්නේ මෙන්න රිවිෂන් සහ පේපර් කියන දෙකටම සම්බන්ධ ළමයින්ට විතරයි. ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ලැබිලා ඒ ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකක සමාජිකයෙක් වෙන්නේ අවස්ථාව තියෙන්නේ. ඒකත් එකක්. එතකොට මේ මම හිතුවේ අද ඉන්ස්ට්‍රක්ටර්ස් ලා ටිකේ මූණු චුට්ටක් පෙන්වමු කියලා. අවුරුද්දක් තාම ටීම්ස් වලට බෙදිලා නැහැ. ඉතින් ඒ කට්ටියගේ මේ මූණු ටික චුට්ටක් පෙන්දලා ඒකත් එක්ක ඉස්සරහ වැඩ ටික මෙයාලත් එක්ක වෙන්නේ කියන එක චුට්ටක් නේ. කවුරු එක්කද මේ ගනුදෙනු කරන්න කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ ටෙලිග්‍රෑම් ගෲප් එකේද ඔයාලගේ ටෙලිග්‍රෑම් ඩිස්කෂන් ගෲප් එකක් තියෙනවා. ගෲප් එකේ දැනටත් ඒගොල්ලෝ මේ ළමයින්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් අරගෙන තියෙනවා. ඒකත් පොඩි වෙනස්කමක් වෙනවා ඉස්සරහට. ඒ ගැනත් චූටි දෙයක් කියන්න මම ඒක මුලින් කියලා ඉන්නම්. දැන් නැත්තම් මූණු ටික වෙන්නයි. ඒගොල්ලෝ ඉන්නකොට කිව්වනේ ලේසිනේ. ඉන්ස්ට්‍රක්ටර්ස් වලික මේ බෝරු ටික වෙන්නමු. ඇලි රිවිෂන් අයට වෙනම හම්බෙනවා, තියරි ළමයින්ට වෙනම හම්බෙනවා, ජෙනරල් රිවිෂන් එකට වෙනම හම්බෙනවා. ටංගල වීඩියෝස් ටික ඔන් කරමු. ආ වීඩියෝ ඔන් කරන්න බෑනේ. හරි දැන් බලුවා. වීඩියෝස් ටික ඔන් කරන්න බා. මං පින් කරන්නම් YouTube එකේ කට්ටියට පේන්න. රිවිෂන් මේ සෝරි මෙතන ඉන්න අයට ස්පොට්ලයිට් ටයිම් කරන්න. ඔයාලට පුළුවන් එහෙට මෙහෙට Zoom එකේ වීඩියෝ එක අරගෙන ගිහිල්ලා බලන්න පුළුවන් බෝරු ටික. හරි. මම පින් කරගෙන යන්නම් කට්ටිය මේ YouTube එකට වෙන්න එන්න. එන ගොඩක් ඉන්න මන් දන්නේ ඔක්කොම මෙතෙන්ට එන්න පුළුවන් වුණා. දැන් මෙතන මීටින් එකේ 1000 වෙනලා සමහරුන්ට ඉන්න බැරුව ඉන්නවද දන්නේ නැහැ. අමාරුගේ මොන මාත් අද තමයි දකි. ආ වීඩියෝ ඔන් කරන්න බැරි ඊමෙදරකුත් ඉන්නවා කමන්නේ. හරි. එතකොට මේ සෙට් එක තමයි මෙතන නේ තව ගොඩක් ඉන්න ඕල්ලා සිරම ඉන්ස්ට්‍රක්ටර්ස් 20 ගණක් වෙනකන් ගැනීම මේ පාර. මම ඔය දකින්නද කට්ටියක් මේ පින් කරලා දැම්මේ. තව කවුරු ඉන්නව නම් බලලා මේ පින් කරන්න මගේ පින් උනේ ඉති කට්ටිය ඉන්නව බලලා පින් කරන්න. මොකරි මේ ඔය ඉන්ස්ට්‍රක්ටර්ස් ලා සෙට් එකත් එක තමයි ඔයගොල්ලන්ට ඉස්සර ගනුදෙනු කරන්න තියෙන. තව අරගන්නේ මින් පවතිනවා. දැනටමයි දැන් ඔක්කොම පිගාව 18ක් හරි ඉවයි ගණක් ඉන්න මට හරියට මතක නැහැ ගණ කීයක්ද කියලා. ඔක 20 ගණක් දක්වා යනවා ඉන්ස්ට්‍රක්ටර්ස් සංඛ්‍යාව. ඒකට මේ මේගොල්ලන්ගේ එකක් ෆිසිකල් පන්ති වල දැන් මෙන්න මෙහෙම එකක් අලුතෙන් මේ පාර යනවා. ගිය අවුරුද්දේ අපි කරපු නැති දෙයක් මෙහෙම කරමු කියලා අපි හිතුවා. දැන් ෆිසිකල් ක්ලාසස් වල නම් මම කිව්වා ඉස්සරහට ඊළඟ සතිය වෙනදී නම් ෆිසිකල් ක්ලාස් එකේ ඔයගොල්ලෝ වැඩ ටික කරගෙන යනකොට දැන් අර මම මොකක් හරි එකක් කිව්වහම ඔයාලට සමහර දැන් අපි ප්‍රශ්න කරගෙන යනවා වගේ ප්‍රශ්න කරද්දී මොකක් හරි එකතනක් තියෙනවා ඔයාලට තේරෙන්නේ නැහැ. හරි. දැන් මම ඒ කෑල උගන්ලා ඊළඟ කොටසට ගිහිල්ලා වර නමුත් ඔයාලට කලින් එකේ ඇයි මෙහෙම කරේ කියලා කෑල්ලක් තේරුනේ නැහැ. ඕ යා මෙලෝ 100කින් අහන් හිටියේ නැහැ. එතකොට ඒ කෑල මිස්. හරි. එහා පැත්තේ දැන් අහුව ඌ දන්නෙත් නෑ. අර ඒ වගේ වුණාම මේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා අතරින් පතර දාලා තියෙනවා. එයාලත් එක්ක ඒක අහගන්න පුළුවන්. ඒ පාසකම් ෆිසිකල් පන්ති වල තියෙනවනේ. දැන් ඔන්ලයින් එකේ එක්කනාට එතකොට පන්ති ඉගෙන ගත්තා ඒ chance එක නෑ වගේ එකක් වෙනුනේ. ෆිසිකල් එකේ ආයෙත් තියෙනවා ඒක. ඔන්ලයින් එකේ එක්කනාට නෑ වගේ ප්‍රශ්නයක් වෙන නිසා අපි හිතුවේ ඕක මෙන්න මේ විදිහේ වෙනස්කමක් කරමු කියලා. මේ ඔන්ලයින් එකේ දැන් ඕගොල්ලෝ සාමාන්යයෙන් දැනට මට මෙසේජ් එකක් එවනකොට ඔන්ලයින් එකේ එවන්නේ Zoom chat එකෙන්. එකක් තමයි මගේ අතින් ඔය chat එක දැන් බලන්නේ. ළමයි ප්‍රමාණය ගොඩාක් වැඩි නිසා Zoom chat එකේ ඒන මෙසේජ් ඔක්කොම මට තනියෙන් බලන්න බැහැ. ඕගොල්ලෝ නිකන් බලන් හිටියොත් විනාඩියකටද මෙසේජ් කොට විනාඩියකට ෂුවර් එකකට මෙසේජ් 60කට වඩා එනවා. තප්පරයකට එකකට වඩා මෙසේජස් එනවා. එතකොට ඒකත් එක්ක ළමයි ඒව බලන්න ගියොතින් අර පොදුවේ ඕකට මම වෙලාවෙන් කරොත් අපි මෙතන live session එකේ සෑහෙන වෙලාවක් ඒකට තමයි මට අන්තිමට ගන්න. ඒ නිසා මට සම්පූර්ණ Zoom chat එකෙන් බලන්නත් බැහැ. ළමයි ප්‍රමාණය වැඩි නිසා එහෙම පොඩි ප්‍රශ්නකුත් නැහැ. ඒ හින්දා අපි හිතුවේ ඕගොල්ලෝ මෙතනින් ඉස්සරහට පන්තියේදී ප්‍රශ්නයක් උත්තර දෙනවා. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා ඒවා දාන්නේ ඔක්කොම Telegram channel Telegram group එක. අපේ discussion group එක තියෙන. ඒ group එකේ ළමයි හැමෝම ඉන්නවනේ. Telegram group එකෙන් කරමු. දැන් ඉස්සරහත් එහෙම කරනවද නැද්ද කියන දෙගිඩියාවෙන් ඉඳලා අපි ගිය අවුරුද්දේ Zoom එකේ ඉන්නේ කරේ. මේ අවුරුද්දේ ආයේ group එකකට මාරුම් කියලා හිතුවා. group එක කරමු. එතකොට group එකේ ඉන්න instructors ලා ටික. හරිද? පන්ති යන වෙලාවට ඒගොල්ලෝ ඉන්නවා. හරි. ඒතර ඕගොල්ලෝ ප්‍රශ්නයක් දැම්මා. ඕගොල්ලෝ නිකන් දාන්න. එයාලව tag කරලා දාන්න එපා. නමුත් ඔයාලා නිකන් ප්‍රශ්නයක් දැම්මම ඒගොල්ලෝ වැඩිහත් වෙලා අවශ්‍ය දෙයක් තියෙනවනේ එයාලා උත්තරයක් දෙයි. ඒ වගේ එතකොට ඔයාලට අර ෆිසිකල් පන්තියේ වාගේ යහපත් ඉන්න කෙනාගෙන් අහන දෙයම ඔන්ලයින් එක ඇතුළේ Telegram group එක හරහා කරන්න පුළුවන්. එතකොට මම ප්‍රශ්නයකට උත්තර දුන්නේ නැතත් ඒගොල්ලෝ instructors ලා බලලා එතන උත්තර දෙන එක ඒගොල්ලන්ගෙන් ඒ උදව් ගන්න එක කරගන්න පුළුවන්. එතකොට ෆිසිකල් පන්තියේ ඇවිදවිදින් instructors ලා හා සමාන වැඩක්
ඔන්ලයින් පන්තිත් එතකොට සිද්ධ වෙනවා. එතකොට එකකින් යම් ප්‍රශ්න ප්‍රමාණයක් විසඳෙයි. ඊට අමතරව මොකක් හරි අහුවම උත්තර දෙන සේරම Telegram group එක හරහා කරමු. එතන මටත් අර හැමතිස්සෙම ලැප් එක ගාවට යනවා එනවා එහෙම ඕනේ නැහැ. ෆෝන් එකෙන්ම වැඩේ බලාගෙන යන්න පුළුවන් නිසා එහෙම ලේසි විදියකට අපි හරව ගමු. එතකොට ඒක ටිකක් යම් එක වෙනසක් නේද? රෝගේ වාසි දිනවා, අවාසි දිනවා දෙකම තියෙනවා. Zoom එකේ තියෙන Telegram එකේ නැති වාසි ටිකකුත් තියෙනවා. ඒ වගේම Telegram එකේ නැති Zoom එකේ තියෙන වාසි ටිකකුත් තියෙනවා. වාසි අවාසි දෙකම තියෙනවා. නමුත් අර instructor කෙනෙක් කොහොමවත් Zoom එක ඇතුළේ කරන්න බෑනේ ප්‍රායෝගිකව. එකේ කාට එකේ කාට අර මේක chat කරන එකේ මිහිත කර වාතාවරණයක් මේක හදලා නැහැ. ඒ නිසා අපි group එකකට මාරුමු කියලා හිතුවා. ඒතර photo එකක් උනත් දාන්න පුළුවන්. ඒතර වෙන කෙනෙකුට මොකක් හරි note එකේ කැලක් miss වුණොත් ඒක කරන් දාන්න පුළුවන්. ඒතර ප්‍රශ්න නැහැ. voice message එකකින් පැහැදිලි කිරීමක් දාන්න පුළුවන්. ඒ වගේ අර වාසි ටික තියෙන නිසා අපි Telegram group එකට මාරු වෙන තීරණය කරා. හරි. එතකොට මේ තමයි ඔයගොල්ලන්ගේ instructor set එක. මෙයාලත් එක්ක තමයි ඔයාලට ඉස්සරහට ගනුදෙනු කරන්න යන්න වෙන්නේ. YouTube එකේ ළමයින්ට තේින්නේ නැද්ද ඒගොල්ලන්? YouTube එකේ තේින්නේ නැලු කමන්නේ. හරි. එහෙනම් හරි මේ instructors ලට යන්න පුළුවන්. මේ ඉස්සරහට වැඩ ටික කරන්න යද්දී ඔයාලා මොකක් හරි මේ කාගෙර ටීම් එකකට වැටෙයි. එයාලත් එක්ක වැඩ ටික කරන්න යන්න දෙන්න. ඒවම මම ඉස්සරහට දැනුවත් කරන්න කොහොමද ටීම්ස් වෙදින්නේ කොහොමද ඒ ටික වෙන්නේ කියලා. ඉතින් මේ උන් ටිකත් එක තමයි ඉස්සරහට වැඩ කරගෙන යන්න තියෙන්නේ. දැන් ගිය අවුරුද්දේ instructors ලක් අපි එකතු වෙලා යම් වැඩ ටිකක් කරානේ පන්ති ඇතුලේ. ඒකනේ මේ අවුරුද්ද වෙනකොට මේක මෙහෙම ලෙවල් එකකට මේ වගේ හතරවෙනි බැජ් එකනේ 2022 කියලා කියන්නේ. ඉතින් 2022 මගේ හතරවෙනි බැජ් එකනකොට මේ ලෙවල් එකකට පන්ති හැදිලා තියෙන්නේ මොකක් හරි කලින් අවුරුදු වල තිබුණ හොදක් නිසා. ඉතින් කලින් අවුරුද්දේ පන්තියේ හොද මෙච්චරක් නම් මේ අවුරුද්දේ පන්තියේ හොද කියන්න මම උස නැහැ එච්චර. හරි. එතකොට මේ අවුරුද්දේ සෑහෙන දේවල් ටිකක් තියෙනවා. ඉන්ස්ට්‍රක්ටර්ස් ලාගේ අපි ලොකු වැඩක් ගන්නවා. සා මේ ලොකු සෙට් එකකුත් ඉන්නවා. කට්ටියට උදව් කරන වැඩේ යන්න පුළුවන්. සා හොද තමයි සෙට් එකක් ඉන්නවා. ඉස්සරහට ගනුදුරු කරති තීරේ. එතකොට ඔය Telegram channel වල දැන් උත්තර එහෙම දාන්න පටන් ගන්න තියෙනවා මම දැක්කා. ඉතින් ඒක දිගටම යන විදිහට යනවා. එතකොට කට්ටියට ඕන ප්‍රශ්නයක් විසඳගෙන ලස්සන ටීම් එකක් විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ 2022 EKM ටීම් එක. ඕගොල්ලන්ටත් පුළුවන් ඊළඟ අවුරුද්දේ හොඳට වැඩ එහෙම කරලා EKM ටීම් එකට එන්න. හරි. එහෙනම් මේ මම තමයි ටිකේ වීඩියෝස් ඕෆ් කරගන්න ඕගොල්ලෝ. අපි යමු අපේ වැඩේට. හරි. නහ එතකොට දැන් යම් පාඩමට අද අපි පටන් ගන්න පාඩම තුන්වෙනි පාඩම රසායනික ගණනය කිරීම. හරි රසායනික ගණනය කිරීම පාඩම තුන්වෙනි පාඩම පටන් ගන්නවා. ඒතර ගණනය කිරීම පාඩමේ කියන්නේ අර විශේෂම වැදගත්කම කියන්නේ මේ පාඩම තනියෙන් ගත්තොත්, ඒ කියන්නේ නිකම්ම පාඩමක් විදිහට ගත්තොත් මේකේ එහෙම අර කෙලින්ම ගණනය කිරීම වලින් අහන MCQ කියලා ඇත්තටම බොහොම අඩු ප්‍රමාණයක් තියෙනවා. හරි. බොහොම චූටි ප්‍රමාණයක් තමයි ගණනය කිරීම වලින් අහන MCQ ගණනය කිරීම වලින් එන essay කියලා තුන්වෙනි පාඩමෙන් වෙන ප්‍රශ්න ප්‍රමාණය ගොඩක් අඩුයි ඇත්තටම. නමුත් මේ තුන්වෙනි පාඩමෙන් කියලා නැති වුණාට ඉස්සරහට යන සියලු ෆිසිකල් පාඩම් වල සමහර ඉනෝගනික් වල ඔක්කොගේම ඉනෝගනික් වලත් ගණන් අහනවනේ ලෙවල් පේපර් එකේ. එතනදී ඊට පස්සේ වායනීය පාඩමේදී එන්තල්පි පාඩමේ ඔය ආදී ඊට පස්සේ එන සමතුලිත විචාමයේ චාලක රසායනයේ ඉලෙක්ට්‍රෝ ඔය සියලු තැන් වල ගණන් වලදී හරියට ඒ ගණන් හදන්න නම් දැන් ගණනය කිරීම පුළුවන් වෙනවා. ගොඩාක් ළමයි සමතුලිතතාවය එහෙම බෑ කියන්න තියෙන එක ප්‍රධානම හේතුවක් තමයි ඒ යකුන්ට මේ ගණනය කිරීම පිට බෑ. ගණනය කිරීම වල මූලික පදනම හරියට වැටෙන්නේ නැහැ. ඉතින් මේ මූලික පදනම වැටෙන්නේ නැති වුණාම ඕගොල්ලන්ට ඒකෑම හරියට කරගන්න බැරි වෙනවා. හරි ඒ නිසා මේ ඕගොල්ලෝ හරියට මුලින්ම තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි ගණනය කිරීම පාට් එක හරියට ඔළුවට දාගත්තොත් එතනින් ඉස්සරහට හම්බෙන හැම ෆිසිකල් පාඩමකදීම මේක මාර ලේසියක්. එහෙම නැතුව ඒ තැන් වල එන ගණනය කිරීම මේවා එක්ක ඇඹරි ඇඹරි ඉන්න ගියොත් නම් ඒ පාඩම් කරගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ගණනය කිරීම කියන පාඩම ඉතාමත් වැදගත් වෙනවා දැන් නෙවෙයි ඊළඟ අපි ෆිසිකල් පාඩම් වලට යනකොට. ඒ හින්දා මේ ලොකු අවධානයක් දාලා අහගන්න මුලින් ඉඳන් හරියට පිළිවෙලට කරගෙන යන්න. දැන් ලයිව් සෙෂන් එක සාමාන්‍යයෙන් උඩින් මගේ ලයිව් සෙෂන් එකක් මම උගන්වන්න වැඩි පැය දෙකමාරකට වගේ සීමා කරනවා. ඉතින් මේක පැය දෙකමාරේ වගේ සෙෂන් එකක් යන්නේ. දැන් මේ දවස්වල ඉතින් කරන්ට් එක නැති ප්‍රශ්නත් එක්ක යම් පිරිසක් ඉන්නවා ලයිව් එකට එන්න බැරි. ඒ හින්දා මම ඒගොල්ලන්ට මේ අද පළවෙනි දවස වුණත් මම මොකක් හරි ඒ කියන්නේ ඒ සෙට් එකට රෙකෝඩින්ග් බලන්න හදලා දෙන්නම්. දැන් ඉස්සරහට යනකොට අපි හිතමු කරන්ට් එක යන්නේ නැති තත්ත්වයක් ඒ මොකටම ලයිව් වෙන්න පුළුවන් තත්ත්වයක් ඒ කියලා. ඉතින් ඒ කාලේට සියලු දෙනා ලයිව් පන්ති ඉන්න බලන්න. මොකද ලයිව් එකේ මේක එකපාර ඉවර කරගන්න එකයි වා රෙකෝඩින් එකක් කරන් බලන එකයි සම්පූර්ණයෙන් දෙකක්. හරි. දැන් ගිය අවුරුදු වල කලින් පාර කරද්දි ගොඩාක්ම අය එනගත්ත අංක එක තමයි වීඩියෝස් ගොඩ ගහ ගැනීම. හරි. ඉතින් මේ පාර ඒක වෙන්න දෙන්න එපා. දැන් මම කියවනේ කලින් අවුරුදු වෙච්ච වැරදි ටික ලියන එකේ කයින් කරන්න කියලා අංක එකේ වැරද්ද තමයි වීඩියෝස් ගොඩ ගහ ගන්න එක. එහෙනම් ඒකට යන්නේ වා ලයිව් එක බලන්න තෝ රෙකෝඩින් බලන්න තියාගත්තා. හරි. එහෙනම් මොකෙන් හරි ගමන්නේ මොන පදණින් හරි ලයිව් එකේ මුල ඉනා කරනකන් ඉන්න. මැදදී කරන් ගිහිල්ලා විනාඩි 10කින් ආය කරන්න කාවත් කමන්නේ ඉතුරු ටික හරි අහගෙන ඉන්න. ඊට පස්සේ අර බැරි වෙච්ච ටිකට රෙකෝඩින්ග් බලන්න පුළුවන් නේ ලයිව් එකේ හිටපු ළමයා කරනත් රෙකෝඩින්ග් බලන්න මම chance එක අදලා දෙනවා. එතකොට ඕගොල්ලන්ට රෙකෝඩින්ග් බලාගෙන මේ අඩුපාඩු වෙච්ච කැලලා වදා ගන්න සම්පූර්ණයෙන්ම පුළුවන් හැම තිස්සෙම ලයිව් එකේම වැඩේ ඉවර කරගන්න බැරිම කමක් වුණොත් ඉතින් රෙකෝඩින්ග් බලන්න. එහෙම වුණත් මෙහෙමයි. ඇත්තම රෙකෝඩින් බලුවා ප්‍රශ්නයක් නෑ. ඔය රෙකෝඩින්ග් එකේ මේ විදිහට බලනවා නම් ලයිව් එකක් වගේ හිතාගෙන මුල සිට අග දක්වා එක දිගට පැය දෙකමාර වීඩියෝ එක බලන්න වාඩ එහෙම සංයමයක් තියෙනවා නම් ඔයා බලන්නේ ලයිව් ද රෙකෝඩින්ද කියලා ඇත්තටම අදාළත් නෑ.
ගොඩක් ළමයි ඒ සංයමේ නැහැ නේකනේ ප්‍රශ්නේ නැති. ඒ නිසායි මම කියන්නේ ලයිව් එකට එන්න කියලා. එහෙම නැත්නම් ඔයා රෙකෝඩින් එක බලනකොට එක ගැම්මට බලන් යන්න පුළුවන් නම් රෙකෝඩින් එකේ ගේම ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඒක බැලුවා කියලා ප්‍රශ්න නැහැ. ඒකට යන්න එපා. ඒක හොඳම දේ ලයිව් එක. නමුත් බැරි නම් රෙකෝඩින් එක බලන්න. හැබැයි ඒක ලයිව් එකක් කියලා හිතාගෙන එක දිගට බලන්න. එහෙම පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. හරි. අපි යමු පාඩමට. එතකොට මේ පාඩමට අදාළව ටියුට් තියෙනවා. මේ පාඩමට අදාළව තියරි බුක් එකකුයි වර්ක් බුක් එකකුයි දෙකම තියෙනවා. ෆිසිකල් පන්ති ආපු ළමයිට ඔකේ තියරි බුක් එක හම්බුණා. ඔන්ලයින් නායකේ පන්තිගස්තු ගෙවපු ළමයින්ට වෙබ්සයිට් එකේ ඒ ටියුට් එක දාලා තියෙනවා. පන්තිගස්තු ගෙවු නැති ළමයින්ට මම PDF එක කොහෙවත් දැම්මේ නැහැ. මොකද අද දවසේ වැඩේට අපිට PDF එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අපිට يعني සම්පූර්ණ තියරිය ඒකේ තියෙනවා. අපි තියරි නෝට් එකක් ලීවමක් වෙන්නේ නැහැ. අපි මේ තියරි එක තේරුම් අරගෙන ඒක ප්‍රත්‍යක්ෂ වෙනකන් ගණන් හදන එකයි ගණනය කිරීම පාඩමේ අරගෙන යන ක්‍රමවේදෙන්නේ. තියරි එක සම්පූර්ණයම ටයිප් කරපු printed note එකක් විදියට ළමයින්ට ගෙදරට ලැබෙනවා. අර PDF ටිකත් මම කෝකටත් කියලා දාලා තියෙනවා මේ නිකන් අර පන්තිගස්තු ගෙවපාරේ PDF එකෙන් බලන්න පුළුවන් print out ගන්න අවශ්‍ය නැහැ. ටියුට් එකේ ගෙදරට හම්බෙනවනේ. ෆිසිකල් ළමයින්ට කොහොමවත් ආයතනයේදී ටියුට් එක හම්බෙනවා. ඒකට ඒගොල්ලන්ට ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒතර අද වැඩේට අපිට ටියුට් ඕන වෙන්නේ නැති විදිහට මම වැඩේ කරගෙන යනවා. ඒ නිසා තාම පන්තිගස්තු ගෙවල නැතුව PDF එකවත් ගන්න බැරුව ඉන්න ළමයින්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අද වැඩේට ටියුට් එක ඕන නැති විදිහට තමයි යන්නේ. ලබන සතියේ ඉඳන් නම් ටියුට් එක ළඟ තියෙන එක වැඩේ ලේසි කරනවා. හරි. එහෙමනම් අපි යමු කෙලින්ම පාඩමට. ලොකු කතන්දර ඕනේ දැන්. පහුගිය දවස් ටිකේ මේකේ කියවා කිව්වනේ වැඩ කරන්න ඕන විදිහ අනම්මනම් දේවල් ගැන. අද පාඩමට යන්න. දැන් පාඩම රසායනික ගණනය කිරීම. මේකේ ගණන් හදන්න රෙදිනේ කෙමිස්ට්‍රි සම්බන්ධ මොන මොනවාරි ගණන් හදන්න ගන්න පදනම මේදී. හරි. ඒතර මේ රසායනික ගණනය කිරීම පාඩමේ මම කෙලින්ම පාඩම තුන දැන් වැල්වට ආරම්භ නැහැ. තියරි පන්ති වල වගේ වැල්වට ආරම්භ නැහැ. තියරි ටික මුල ඉඳන් අග දක්වා සියල්ල තියෙනවා. වැල්වට ආරම්භ. විභාගෙට අහන්න ඉති කිහිම්මල් කතා කරමින් ඉන්නවා. හලලා තියෙන රිවිෂන් එකේ. හරි. එතකොට මේ රසායනික ගණනය කිරීම පාඩමේ අපි මුලින්ම ඉගෙන ගන්න සංකල්පය තමයි මවුලය කියලා. මවුලය. මුලින්ම ඉගෙන ගන්නේ මවුලය. එතකොට මවුලය කියන්නේ මොකක්ද කියනවා නම් මවුලයක් කියලා කියන එක කොහොමද ඇති වෙන්නේ ඇයි මවුලය කියලා කන්සෙප්ට් එකක් මේ ලෝකෙට එන්නේ කියන එක සම්බන්ධ චුට්ටක් කතා කරනවා නම් ඕක වෙන්නේ ළමයි මේ දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙම කියනවානේ දැන් ඔය ඉස්සරිනම් ලෝකෙ තිබුණ කන්සෙප්ට් දිහා බලමු දුසිම වගේ කන්සෙප්ට් ඇදලා තියෙනවානේ ඒ කියන්නේ දුසිමක් කියන එකේ අදහස වෙන්නේ මොනවා හරි දේවල් 12ක් තියෙන තරම් අපි කියනවා එතන ඒ අදාළ දෙයින් දුසිමක් තියෙනවා මොනවා හරි දේවල් 24ක් තියෙනකොට අපි කියනවා එතන දුසින් දෙකක් තියෙනවා කියලා. ඒතර 12 සෙට් එකකට දුසිමක් කියලා කියනවා මිනිස්සු. 12 සෙට් එකක් තියෙන එකට දුසිමක් කියලා කියනවා. එහෙම නැත්නම් ඊ අර සංඛකාර 100ක් ගහමු අපි 100යි කියනකොට শতකයක් ගහමු කියනවා. 100 දෙකක් ගහමු ද්විත්ව শতකයක් කියනවා. තුනක් ගහමු ත්‍රිත්ව শতකයක් කියනවා. ඒ වගේ අර එක ඉලක්කම් සෙට් එකකට එක ප්‍රමාණ ගොඩකට ඒ කියන්නේ මොකක් හරි යම් නිශ්චිත ප්‍රමාණයකට මොකක් හරි නමක් දෙන එක මේ කෙමිස්ට්‍රි වලනේ මිනිස්සු කොහොමද එදිනදා ජීවිතේ නම් කරන වැඩක්. දුසිම කියන්නේ ඒ වගේ බොහොම අපිට සමීප සම්බන්ධයක් දැන් නම් වැඩි භාවිතා වෙන්නේ නැහැ. ඒ කාලේ ගොඩක් පාවිච්චි වෙච්ච එහෙම එකක් නෙවෙයි මේ දුසිම කියලා කියන්නේ. ඒතර ඒ වගේම එකක් තමයි මවුලේ කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ දුසිමක් කියලා කියන්නේ කිසියම් දෙයකින් 12ක් තියදී අපි ඒකට දුසිමක් කියනවා වගේ. ඒ 12 දෙකක් තියදී දුසිම් දෙකක් කියනවා වගේ මවුලේ කියන්නේ කිසියම් නිශ්චිත ද්‍රව්‍ය ප්‍රමාණයකට අපි දුන්න නම. හරි. එහෙනම් ඊළඟට ඔයාලට එන ප්‍රශ්නේ තමයි දුසිමක කියන්නේ දුසිමක් කියන්නේ 12කට 12යි කෑල්ලකටනේ දුසිමක් කියලා කියන්නේ. එහෙමනම් මවුලයක් කියන්නේ කීයකට? දුසිමක් කියන්නේ 12කට නම් මවුලයක් කියන්නේ කීයකට? તો ඕකේ ඉලක්කම ගොඩාක් වෙලා ඉතින් මෙතන ඉන්න සියලු දෙනා මීට කලින් ජීවිතේ එකපාරක් හරි අහලා තියෙන ඕලෙවල වලින් මේක කියනවා 6.022 වැඩි කිරීම 10^23 වෙනි බලයේ වගේ ප්‍රමාණයකින් මොනවා හරි දෙයක් තියෙද්දී අපි කියනවා එතන ඒ අහවලාගේ මවුලයක් තියෙනවා කියලා. 12 දුසිමකට 12 වගේ මවුලයකට මෙන්න මෙච්චර. දැන් සමහරවිට ප්‍රශ්නයක් එනවා පිස්සුනේ දැන් දුසිමකට 12ක් අවුලක් නැහැ ටිකක් ෂේප් ඉලක්කම ශතකයට 100ක් හොඳ රවුම් ලස්සන ඉලක්ක. හැබැයි ඉතින් මේ දුසිමකට සෝරි මවුලේකට ඇයි මේ වගේ මේ වේලවටත් දෙති මෙලවටත් දෙති මහා වස කැත ඉලක්කමක් දාලා තියෙන්නේ. දැන් මීනෝට ටිකක් මේක 6යි 10යි 23ක් වුණා නම් අඩු ගානේ සුළු කරන්න හරි ලේසි. දැන් දුසිමකට 12යි කියලා දැන් මේ ළමයි මිනිසානේ එක තීරණය කරන්නේ. ශතකයකට 100යි කියන එක මිනිසානේ තීරණය කරන්නේ. ඒතර මවුලේකට අනුගාන තීරණය කරන්නේ මිනිසා. එතන දුසිමකට 12 නැතුව 10 කියලා පුරුට ගන්න තිබ්බනේ. නමුත් ඒක මොකක් හරි හේතුවක් නිසා 12 කියලා පටන් ගත්තා. ඉතින් දිගටම 12ට තමයි අපි දුසිම කියලා කියන්නේ. ඒ වගේ මේ මවුලයකට ඇයි මේ 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 කැප ඉලක්කම දැම්මේ? ඒකයි ප්‍රශ්නේ. ආ ඒ විදිහ තමයි හිතන්න ඕන. ඉතින් දුසිමකට 12 හරි මේක ලස්සන ඉලක්කම මේ 1යි 10යි 23 කියලා දාන්න තිබුණා. අමාර ලේසි. දැන් අපිනේ ඉලක්කම තීරණය කරා. ඉතින් ඇයි මේ 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 කැප ඉලක්කම දැම්මේ කියන ප්‍රශ්නයක් එන්න ඕනේ. මේ ප්‍රශ්නෙට උත්තරේ තව ටික වෙලාවකින් අපිට හම්බෙයි. ඒකේ පළවෙනි දේ තමයි කිසියම් තැනක තියෙන මෙන්න මෙච්චර වගේ ප්‍රමාණයක් කිසියම් දෙයක් තියෙනවා නම් අපි කියනවා එතන එයාගේ මවුලයක් තියෙනවා. මේ වගේ දෙගුණයක ප්‍රමාණයක් තියෙනවා නම් අපි කියනවා එතන මවුල දෙකක තියෙනවා. මේ වගේ තුන් ගුණයක් තියෙනවා අපි කියනවා මවුල තුනක් තියෙනවා කියලා. මේ වගේ 10 ගුණයක් තිබුණොත් අපිට මවුල 10ක් තියෙනවා. ඒ වගේ මෙන්න මේක තමයි මවුලයකට තියෙන අනුගාන. මේකට නමකුත් කියනවා. ඒකත් ඔයාලා දන්නවා. ඇවගාඩ්‍රෝ නියතය
එවගාඩ්‍රෝ එවගාඩ්‍රෝ නියතය නියමය එහෙම නෙමෙයි නියතය එවගාඩ්‍රෝ නියතය ඒක තමයි මෙන්න මේ ප්‍රමාණය දුසිමක ඒකට ඉලක්කමට ගන්න නමක් නැහැ නමුත් මේකට නමක් තියෙනවා එවගාඩ්‍රෝ නියතය කියලා තමයි අපි ඔක හඳුන්වන්නේ හරි එතකොට මොනවද දැන් දන්නේ මවුලේ කියලා එකක් තියෙනවා ඒක ද්‍රව්‍ය ප්‍රමාණය මනින ඒකකයක් ද්‍රව්‍ය ප්‍රමාණයමයි ඉන්නේ හා මවුල මේ මෙන්න මෙච්චර ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබ්බම මවුල එකයි මේ වගේ දෙගුණයක මවුල ප්‍රමාණය මවුල දෙකයි කියලා. ඒක ද්‍රව්‍ය ප්‍රමාණයමයි ඉන්නේ SI ඒකකයේ ඇත්තටම. ඒතර ඕකේ මවුලයකට තියෙන අනුගාන මෙන්න මෙච්චරයි. ඒක අවගාරෝ නීති කියලා හඳුනන ඔච්චරයි තමයි ඔයාලා දන්නේ. එතකොට දැන් කිසියම් තැනක හිතන්නකෝ පොත් ගොඩක් තියෙන පොත් මොකක් හරි කඩේක පොත් 60ක් තියෙනවා කියලා. පොත් 60ක් තියෙනවා. එතකොට මෙතන තියෙන පොත් දුසින් ගාන ඇහුවොත් ඔයා මොකද්ද කරන්නේ? හරි. ඔයා ඔතන තියෙන පොත් දුසින් ගාන ඇහුවොත් සමානයි කියලා අපි ගන්නවා. ඉරෙන් උඩ ලියනවා තියෙන පොත් ගාන ඉරෙන් යට ලියන්නේවා 12 නේද මොකද දුසිමකට තියෙන පොත් ගාන්නේ මම ඉරෙන් උඩ තියෙන පොත් ගාන ලියලා ඉරෙන් යට දුසිමකට තියෙන පොත් ගාන ලිව්වට පස්සේ වාඩ බලන්න ඕක සුළු කරලා මෙතන තියෙන සේරම දුසින් ගාන 5යි කියලා කියන්නේ පොත් 60ක් තියෙන තැනක පොත් දුසින් ගාන 5යි කියලා කියන්නේ වාට මේ මොකුත් ඕනේ නැහැ වාට නිකනුත් පුළුවන් මේව සම්බන්ධතාව මොකුත් නැතුව හිතෙන් හිතලා කියන්නත් පුළුවන් හරි ඒ කියන්නේ ඔයාලා මේවා දන්නවා හොදි ඔයාලා මේවා මේ මවුල කියන වචනේ දන්නේ නැතුණාට මේ කන්සෙප්ට් එක සම්පූර්ණයෙන් 5 වසරේ 6 වසරේ ඉඳන් ඔයාලා දන්නවා එතන දුසින් ගාන කියලා කියන්නේ උඩින් ලියනවා ඇත්තරම තියෙන ගාන. ඉරෙන් යට ලියනවා දුසිමකට තියෙන පොත් ගාන. එතන ওই දෙක බෙදුවට පස්සේ මේක එනවා. එතකොට ඔය කන්සෙප්ට් එක මේකට දැම්මොත් කිසියම් තැනක තියෙන මවුල ගාන හොයනවා නම් කිසියම් තැනක කවුරුද දුසින් ගාන වගේ මවුල ගාන හොයනවා නම් අපි ඉරෙන් උඩ ලියන්න ඕන ඇත්තට මෙතන තියෙන අනුගාන. ඇත්තට මෙතන තියෙන අනුගාන ලියන්න ඕන. අනුගාන හරි පරමාණු ගානද මොකක් හරි. පරමාණු හෝ අණු ගණන ඇත්තම අනුගණන කියලා ඊට පස්සේ ඒක බෙදන්න ඕන මෙන්න මේ ඉලක්කම අපි ඒක අවගාරු නියතේ කියලා දානවද මේ ඉලක්කම දානවා මොකක් හරි ඕන එකක් දානවා අපි අවගාරු නියතේ කියලා දානවා අවගාරු නියතේ හරි කියන කිසියම් දැනක තියෙන දුසින් ගාන ගන්නේ පොත් ගාන බෙදීම දුසිමකට තියෙන පොත් ගාන 12 එහෙනම් කිසියම් දැනක තියෙන මවුල ගාන ගන්න මේ විදිහට ගත්තම එතන ඇත්තරම තියෙන පරමාණු හරි අනුගාන අරගෙන ඒක බෙදන්න ඕන මවුලයකට තියෙන අනුගාන දුසිමකට තියෙන පොත් ගන්න 12යි නම් ඒ වගේ මවුලේකට තියෙන අනුගාන නැත්නම් මවුලේකට තියෙන පරමාණු ගන්න මවුලේකට තියෙන ඒකක ගණන ඒකට අපි නමක් දෙනවා අවගාරු නියතේ මෙතන වාට අවගාරු නියතේ කියලා ලියන්න තුමේ ඉලක්කම දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒකට තමයි මවුල ගන්න කියලා කියන්නේ මවුල ගන්න හොයන්න අපිට මේව සම්බන්ධයක් හදා ගන්න පුළුවන් ඒ සම්බන්ධ ඕනේ නැහැ ළමයි අතර මේව මේ නිකම් ප්‍රායෝගිකව අපි එදිනදා ජීවිතේ කරන වැඩ මේවට ගණිතමය සමීකරණ අත්‍යවශ්‍ය නැහැ වාට පුළුවන් නම් මේක හිතෙන්ම කරලා දාන්න නමුත් මම මේක ගණිතමය සමීකරණයක් විදිහට කෝකටද ලියනවා නම් මවුල ගණන කියන එක අපි අදහස් කරන්නේ සිම්පල් n වලින් මවුල ගණන කියන එක අපි අදහස් කරනවා සිම්පල් n එක සම්මත විදියට භාවිත කරන්නේ සිම්පල් n කියලා පරමාණු එහෙම නැත්නම් අණු ගණන කියන එක අපි සාමාන්‍යයෙන් භාවිත කරනවා කැපිටල් n කියලා අවගාඩ්‍රෝ නියතය අපි සාමාන්‍යයෙන් භාවිත කරනවා l කියලා එතකොට මවුල ගණන සමානයි අණු ගණන බෙදීම අවගාඩ්‍රෝ නියතය කියලා මෙහෙම ලියන්නත් පුළුවන් ඔය අවගාඩ්‍රෝ නියතය කියන එක වෙනුවට සමහරවට ළමයි සමහරු n a කියලා දානවා ඒ කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව නැත්නම් අවගාඩ්‍රෝ නියතය කියන එකේ තියෙන අණු ගණන කියන අදහසින් L වෙනුවට කෙනෙක් NA කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මේකම ලියන්න පුළුවන්. N සමානයි N බෙදීම NA කියලා. ඒ කියන්නේ මවුල ගාන සමානයි අණු ගාන බෙදීම අවගාඩ්‍රෝ නියතය. මේකත් ඒකමයි මවුල ගාන සමානයි අණු ගාන බෙදීම අවගාඩ්‍රෝ නියතය. ඔයක තමයි කන්සෙප්ට් එක. ඕක ලියන විදිහ මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. කැමති විදිහට ලියා ගන්න පුළුවන්. ඒතර ඕකෙන් තමයි අපි මවුල ගාන වෙන සම්බන්ධතාවය හදන්නේ. හරි. එතකොට මොකද දැන් දැනට අපි දන්න දේවල් ටික? ඉතින් මේවා මොකුත් නෝට් වල ලියන්න නෑ. ඔක්කොම මම මෙතන පැහැදිලි කරනවා. නෝට් එක සම්පූර්ණ ටයිප් ස්ට්‍රින් කරපු නෝට් එකක් විතර ගෙදරටම ලැබෙන ඔන්ලයින් නමයි ෆිසිකල් නමයි ආයතනදී හම්බෙනවා. ඔයාලන්ට මෙතන අපි ගණන් හදාගෙන වැඩේ පුළුවන් කරගෙන යන එකයි කරන්නේ. හරි. එතකොට මවුල ගාන සමානයි අණු ගාන බෙදීම අවගාඩ්‍රෝ නියතය. එතකොට මවුල ගාන කියන එක ඉන්නේ මේ සම්බන්ධයෙන්. ඒක වෙනකන් අපි දැන් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඉස්සරහට යනවා නම් ඊටත් ඉස්සරහට මේ කතන්දර අරගෙන යනවා නම් දැන් මේ දැන් එක ප්‍රශ්නයක් ඔයාලගේ ඔළුවේ තාම ඉතුරුයි ඈ. තාම ඔයාලට උත්තර හම්බෙච්ච නැති ප්‍රශ්නයක් තියෙනවා මේ ඇයි මෙහෙම කැත ඉලක්කමක් ආවේ කියලා. මේ මේක මීට වඩා හොඳ ලස්සන ඉලක්කමක් දාන්න තිබුණනේ. ඇයි එහෙම ලස්සන 1 10 23 කියලා දාලා ජීවිතේ කොච්චර තරම් ලේසි කරගන්න තිබුණාද අපිට මේවා සුළු කරන්නේ. හරි. ඒකත් එක්ක ඕගලන්ට ප්‍රශ්නයක් ඉතුරුනවා මේ ඇයි මේක වෙනස් කරලා නැත්තේ ඇයි මේ වගේ කැත ඉලක්කම පාවිච්චි කරලා තියෙන්නේ. හරි. ඒකේ හේතුව තව ටිකකින් හම්බෙනවා. තාම ඒක ඔළුවේ ප්‍රශ්නයක් විදිහට තියෙන්න ඕන. හරි. එතකොට අපි මවුලය කියන එක ඇයි මේ ලෝකෙට එහෙම කන්සෙප්ට් එකක් ආවේ? අර දුසින් වගේම පරමාණු අණු සම්බන්ධ අධ්‍යයනද කියන ගොඩාක් චූටි කට්ටිය ගැන අධ්‍යයනයේදී තමයි මවුල කියන කන්සෙප්ට් එක අපිට ඕන වෙන්නේ. මවුල ගාන හොයන්න පුළුවන් සම්බන්ධයක් දැන් අපි ඉගෙන ගත්තා. මවුල ගාන සමානයි අණු ගාන බෙදීම අවගාඩ්‍රෝ නියතය. අවගාඩ්‍රෝ නියතයේ අගයත් අපි ඉගෙන ගත්තා. ඔය අවගාඩ්‍රෝ නියතයේ අගයට සාමාන්‍යයෙන් ඒකකයකුත් තියෙනවා ළමයි. මම ඒක කිව්වේ නෑ. 6.22 වැඩි කිරීම 10 23යි.
ඔකට ඒකකයකුත් වෙනවා මවුලයට කියන මවුලයට කියලා ඒකකයකුත් හරි මේක තමයි අවගාරුණීයතේ සහ ඒකකයක් එකගතොත් බර මවුලයට තියෙන අනුගාමනද එතන මවුලයට කියලා තමයි ඒක හරියටම ඒකකය කියනවා නම් ඒක ඉවර වෙන්නේ ඒක කාරණා හො තමයි ඇතර විභාග පේපර එකේ මේකේ අගය දෙනවා මතක තියාගන්න ඕනේ නමුත් ඉතින් පළවෙනි පාඩමේ මේ තුන්වෙනි පාඩමේ ගණන් හදන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අපි අතින් මේක පාවිච්චි වෙන නිසා ළමයින්ට කොහොමවත් මේක ටික දවසෙන් ඉබේ මතකයි ඒ හින්දා මේක අර අත්‍යවශ්‍ය නැති වුණත් මේක මතක හිටිනවා ඔයගොල්ලන්ට මම කියන්නේ කාටවත් මතක තියාගන්න කියලා මොකද විභාග පේපර එකේ අනිවාර්යෙන් ඔක තත්ත්වයක් විදිහට යාලා දෙනවා පටන් ගත්තිම ඒ වුණාට ඉතින් ඔයාලට මේක නිකම් මතක හිටිනවා ඉඳන් නිකම් මතක හිටින දේ අහක දාන්න එපා මතක තියාගන්න දැන් ඊළඟ කාරණා දැන් මේ මවුල ගාන සම්බන්ධ එක සම්බන්ධයක් අපිට දැන් තියෙනවා මවුල ගාන සමානයි අනුගාන බෙදීම අවගාඩුව නේද ඔක දැන් අපි දාන්න ඔය මවුල ගාන සම්බන්ධ තියෙන එක ඉතින් මේක හරස් ගුණිතෙන් දාගෙන ඕන එකක් අදාගත්ත ඒ කියන්නේ කිසියම් තැනක අනුගාන ගන්න ඕන නම් හරස් ගුණිතෙන් මවුල ගාන වතාවක් මේ අවගාඩුව නේද ඔහොම යන්න ඒක මවුලේ කියන එක හරි දැන් අපිට පුළුවන් දැන් ඊළඟට මෞලික ස්කන්ධය කියන concept දැන් මිනිස්සුන්ට පරමාණු වල ස්කන්ධ කියන්න ඕන ඔක්සිජන් පරමාණුවක් මෙච්චර බරයි ඔක්සිජන් පරමාණු දෙකක් එහෙනම් මෙච්චරක් බරයි කාබන් පරමාණුවක් මෙන්න මෙච්චරක් බරයි ආදී වශයෙන් මිනිසුන්ට ඕන වෙනවා මේ ස්කන්ධ කියන්න පරමාණු හැබැයි ප්‍රශ්නයක් වෙනවා මිනිසුන්ට ඔය සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතයේ අලවල වට්ටක්කවල බර කියනවා වගේ පරමාණු වල බර කියන්න බෑ මේකයි කිලෝග්‍රෑම් මෙන්න මෙච්චර ගන්න ග්‍රෑම් 500යි එහෙම කියන්න බෑ මොකද පරමාණු කියන්නේ ඉතාමත්ම කුඩා ජාතිය බොහෝම චූටි ජාතියක් පරමාණු කියන්නේ එතකොට මේ පරමාණු වල ස්කන්ධ ඉතාම කුඩායි ගොඩාක්ම චූටි ස්කන්ධ පරමාණු වල තියෙනවා ගොඩාක්ම චූටි ස්කන්ධ තියෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ අර ග්‍රෑම් හරි කිලෝග්‍රෑම් වලින් හරි කියන්නේ කිව්වොත් එහෙම මහා බර දශම සංඛ්‍යාවක් එන්නේ ලොකු දශම බිද්ද දශම බිද්ද 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 ඔහොම එන්නේ ඒවා ඒ 10 ඍණ බලයක් කොහොමද දන්නේ වැඩි හරි අවුල් හරි එතකොට පරමාණු ගැන අධ්‍යයනය කරන්නවත් හිතෙන්නේ නැහැ ළමයි හෙන්න දශම ස්ථාන ගොඩක් තියෙන දැන් ගාණක් හදක් දිනුනත් පට්ට දශම ස්ථාන ගොඩක් තියෙන මෙලෝ රහත් මෙදි සුළු කිරීම එන ගණන් අපිට හදන්න දෙන්නේ නැහැ ඒකේ තියරි එක පුළුවන් වුණා ගාණ හදන්න හිතෙන්නේ නැහැ හරි ඒ වගේ පරමාණු වල ඇත්තටම කිලෝග්‍රෑම් වලින් ග්‍රෑම් වලින් බර කියේ ඉන්න ගියා නම් තාම විද්‍යාව හෙන පල්ලෙහා මට්ටමක ඉන්නේ එතන මිනිසුන්ට ඕන නම් මේක ලේසි කරගන්න ක්‍රමයක් මේක පහසු කරගන්න ක්‍රමයක් ඕන එයාලා මිනිසුන් හදා ගන්නවා මේක ලේසි කරගන්න ක්‍රමයක් එයාලා කියන්න පටන් ගන්නවා ඇත්තම බර කිලෝග්‍රෑම් වලින් කියන්නේ නැතෝ කාට හරි සාපේක්ෂව බර කියන්න පටන් ගන්නවා ඒ කියන්නේ ඒ කියන්නේ මෙන්න මේ වගේ දැන් හිතන්නකෝ මේ අපි හිතමු මිනිහෙක් ඉන්නවා කිලෝග්‍රෑම් 30ක් බර මිනිහෙක් මනුස්සයෙක් ඉන්නයි මනුස්සක බර කිලෝග්‍රෑම් 30යි අපි හිතා ගන්නවා මෙතනින් ඉස්සරහට ලෝකේ ඉන්න කිසිම මිනිහෙක්ගේ බර අපි කිලෝග්‍රෑම් වලින්වත් රාත්තල් වලින්වත් කියන්නේ නැහැ මෙතනින් ඉස්සරහට ලෝකේ ඉන්න කිසිම මිනිහෙක්ගේ බර අපි කිලෝග්‍රෑම් රාත්තල් වගේ අර තියෙන නිශ්චිත ඒක වලින් කියන්නේ නැහැ අපි මෙතනින් ඉස්සරහට මිනිස්සුන්ගේ බර කියන්න පාවිච්චි කරන අර කිලෝ 30 මනුස්සයාට සාපේක්ෂව තමයි තිස්සම කියන්නේ මෙතනින් ඉස්සරහට අපි මේ ලෝකේ ඕනම මනුස්සයෙක්ගේ බර කියන්න යන අර කිලෝ 30 මනුස්සයාට සාපේක්ෂව ඒ කියන්නේ අර කිලෝ 30 මනුස්සයා නිකන් මිනිස් ස්කන්ධ ඒකකයක් මනුස්ස ස්කන්ධ ඒකක කියන්නේ එයා වගේ බර කෙනෙක්ට එකයි බර එකයි කියලා සාපේක්ෂ මිනිස් ස්කන්ධ එකක් කිලෝ 60ක මනුස්සයෙක් ඉන්නවා එතන කිලෝ 60ක මනුස්සයෙක් නම් එතන එයා අර කිලෝ 30 කෙනා වගේ දෙගුණයක් බරයි අපි කියන යාගේ ස්කන්ධය සාපේක්ෂ මිනිස් ස්කන්ධ දෙකක් බරයි එයා. ඒ කියන්නේ මිනිස් ස්කන්ධ ඒකකය කියන්නේ කිලෝ 30 මනුස්සය. ඒ වගේ කී ගුණයක් අනිත් එකා බරයිද කියලා කියනවා අපි ඒකට කියනවා මේ සාපේක්ෂ මිනිස් ස්කන්ධය දෙකයි. ඒ කියන්නේ කිලෝ 60ක් බර. තව මනුස්සයෙක් ඉන්නවා යාගේ බර සාපේක්ෂ මිනිස් ස්කන්ධ 3යි. අර අර මනුස්සයානේ මිනිස් ස්කන්ධ ඒකකය. මිනිස් අපි හිතමුකෝ මේ ඉන්නේ ඒ කියන පුද්ගලයාගේ මේ ඒ කියන පුද්ගලයාව අපි නිර් අර එයාව ගන්න අපි නිර්නායකක නිර්නායක කියලා මේ මෙයාව තමයි අපේ ලෝකේ දර්ශීය මිනිසා හරි එතන මෙයාගේ බර කිලෝ 30යි එතන එයාගේ බර සම්මතයක් කියලා අපි හදාගන්න මේක තමයි මිනිහාගේ බර නැත්නම් මිනිස් ස්කන්ධ ඒකකේ දර්ශීය මිනිසාගේ බර ඉන්නේ මම කිලෝ 30 මිනිස්සු කියන්නේ එහෙම ලෝ සාමාන්‍ය මිනිස්සු ඉන්නේ මම දන්නවා නමුත් හිතාගමුකෝ අපි වැඩේ ලේසියි එතන කිලෝ 30 මිනිස්සයා තමයි මිනිස් ස්කන්ධ ඒකකේ අදර යවුස මහත ඇඟවත තියෙන කිලෝ 90 විතර එකක් ගත්තොත් එයාගේ ස්කන්ධය කිලෝ වලින් කියද්දී 90 එක ඇත්ත නමුත් අර සාපේක්ෂ මිනිස් ස්කන්ධ වලින් කියනවා නම් 90 කියලා කියන ළමයි 30වරක් 3නේ නැත්නම් ඒක ගන්න බලන්නේ 90 බෙදීම 30න් එනවනේ වාට මේ වගේ 3 ගුණයක් තමයි අර බර කියන්නේ මෙන්න මේකෙන් අපිට ඉදිරිපත් කරන්න බලන්න මිනිස් ස්කන්ධ ඒකක 3ක් බරයි ඒ 90 පුද්ගලයා මිනිස් ස්කන්ධ ඒකක 3ක් බරයි කියලා කියතේ හරි ඕක තමයි මේ සාපේක්ෂ මිනිස් ස්කන්ධය කියලා ඒ කියන්නේ මේ මනුස්සයාට සාපේක්ෂව අනිත් එකා කී ගුණයක් බරයි. ඕක දශම ගණන් හිමෙන්න පුළුවන් මෙතන. ඒ වගේ තමයි. හරි. කොහොම හරි
මේ ඕක අපි ඔය වගේ එකට අපිට කියනවා සාපේක්ෂ මිනිස්සු ස්කන්ධය. මේ තමයි මිනිස් ස්කන්ධ ඒකකය. කියන්නේ මූණේ එක කියලා අපි ගන්න. කිලෝ 30ක් බර එක තමයි එකයි එකයි බර. කිලෝ 15 ගන්න උගේ බර 0.5. අර සාපේක්ෂ මිනිස් ස්කන්ධ වලින් 0.5. මේ කිලෝ 30 මිනිස්සයා වගේ කී ගුණයක් අනිත් මිනිස්සු වරයිද කියලා තමයි බලන්නේ. ඔන්න ඔය විදිහේ ක්‍රමයක් පරමාණු වලටත් කියනවා. මොකද මේ පරමාණු වල දැන් මෙයාලගෙන ඇත්තටම එහෙම ක්‍රමයක් ඕනේ නැහැ. මොකද කිලෝ 90 30 60 70 අපිට ඔක පුරුදුයි. හැබැයි මේ ගොඩාක් චූටි ස්කන්ධ කියද්දි කිලෝ වලින් කියන්න බෑ. එහෙනම් ඒකට මොනවා හරි ඒගොල්ලන්ගේ සයිස් එකට ගැළපෙන කෙනෙක්ට සාපේක්ෂව කියන්න. හරි. හරි මේ වගේම පරමාණු වලටත් මිනිස්සු හදාගෙන ඉතන මේ මිනිස් ස්කන්ධ ඒකකය වගේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා අපතන්. හරි. පරමාණුක ස්කන්ධ ඒකකයට සමාන බරක් ඇති කෙනෙකුට අපි කියනවා බර සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකයි කියලා. ඒ අර පරමාණුක ස්කන්ධ ඒකකයට අදාළ පරමාණු වගේ දෙගුණයක් බර එකෙකුට අපි කියනවා එයාගේ ස්කන්ධේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය දෙකයි. එයා එහෙම කියනවා. හරි. તો ඒ විදිහට මිනිස්සුන්ට මම මේ ගෙන ආපු කන්සෙප්ට් එක මෙහෙම එකක් ඇත්තටම ලෝකේ නැහැ. එහෙම එකක් අපිට අවශ්‍ය නැහැ. නමුත් පරමාණු වලට ඒ වගේ ක්‍රමයක් අවශ්‍ය වෙච්ච නිසා ඒගොල්ල පරමාණු වලට එහෙම කන්සෙප්ට් එකක් ගේනවා. ගෙනල්ලා එක මොකක් හරි කෙනෙකුට සාපේක්ෂව අනිත් එකා කී ගුණයක් බරද කියලා කතා කරන්න තමයි පටන්. ඒ කියන්නේ මොකෙක් හරි එක එක්ව අරගෙන ඌ ස්කන්ධ ඒකකය මූ තමයි මිනිහා. මූ තමයි මිනිහ නේ. මූ තමයි පරමාණු. ආ මූ වගේ කී ගුණයක් අනිත් එකම බරයිද කියලා තමයි අපි බලන්නේ මෙතනින් ඉස්සර. අර ඒ වගේ මුලින්ම එක ස්කන්ධ ඒකකයක් හදාගන්න. පරමාණුක ස්කන්ධ ඒකකය කියලා යාට කියනවා. අනිත් සියලු දෙනා ඒ ඒකකය වගේ කී ගුණයක් බරයිද කියලා තමයි බලන්නේ. ඔක තමයි මේ පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන එකේ කන්සෙප්ට් එක. එතකොට දැන් ප්‍රශ්නේ ඉන්නේ හරි කාට සාපේක්ෂවද අපි බලන්නේ කියවන. ආ කවුද මේ පරමාණුක ස්කන්ධ ඒකකය? කවුද පරමාණුක ස්කන්ධ ඒකකය? ඒක තමයි ප්‍රශ්නේ. එයාට සාපේක්ෂව අනිත් කෙනා කීයක් බරයිද කියලා නම් බලන්න. දැන් කවුද පරමාණුක ස්කන්ධ ඒකකය කියලා තමයි ප්‍රශ්නේ. ඒකට ඉච්චර ලස්සන ලීසියෙන් හිතන එකක් නෙවෙයි නේද? පරමාණුක ස්කන්ධ ඒකකය තමයි කාබන් 6 12 පරමාණුවේ ස්කන්ධයෙන් කාබන් 6 12 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක මෙන්න මේක තමයි පරමාණුක ස්කන්ධ දෙකේ එක නේ මම 12. ඕක තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. ඒ කියන්නේ කාබන් 6 12 පරමාණුවේ ස්කන්ධය වගේ කී ගුණයක් අනිත් එක අපරයිද කියලා නෙමෙයි බලන්නේ. හොඳට 100න් අහගෙන ඉන්න දැන් අර පළවෙනි දවසේ කියපු දේවල් ටික එහෙමම තියෙන්න නෑ. අවධානය උපරිමෙන් තියාගෙන ඒ ටික තියෙන්න ඕන. හරි. ඔයාලා ලයිව් පන්දේක ඇවිල්ලා ලයිව් එක අග වෙනකන් එක දිගට එක බලන් ඉන්න පුළුවන්කමක් තියෙනවා නේද? කරන්ට් එක තිබිලා මේ තත්ත්වේ ගන්න එපා. මේ දවස්වල තියෙන ප්‍රශ්න මම දන්නවා. ඒවත් එක්ක එක දිගට ලයිව් එකක් බලනවා කියන්නේ මාර වැඩක් ඒක. හරි. මම කියන්නේ එහෙම නැති සාමාන්‍ය දවසක නම් ඔයාලට පුළුවන්කම තියෙනවා නම් දැන් වෙන ප්‍රශ්න නැත්තම් ලයිව් එක පටන් ගන්න ඉඳන් අග වෙනකන් ඔයාලට අවධානය දීගෙන ඉන්න පුළුවන් වෙනවා. එහෙම බෑ කියන්නේ ඔයා පට්ට අදක්ෂේ. හරි. මොකද මම එහෙම කියන්නේ දැන් මම උදාහරණයක් ගන්නම්කෝ. මගේ මේ දවස්වල අපේ යන අපොයින්ට්මන්ට් එක නියුරෝ සර්ජරි. හරි. ඒ කියන්නේ අපි උදේවරුල හොස්පිටල්ස් වල ඉන්නේ ක්ලිනිකල්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ සායනික පුහුණුව කියලා කියන්නේ. අපි දැන් ඉගෙනගෙන ඒ වටිකට පස්සේ අපිට වෙනම කෑනලක් එනවා. හැමදාම උදේට තියෙන්නේ 12 වෙනකන් අපි හොස්පිටල් එකක එතනදී ඉගෙන ගන්න එක තමයි. ඒත් කරන්නේ අර හොස්පිටල් එකේ ප්‍රැක්ටිකලි අපි ඉගෙන ගන්න. මේ දවස්වල නියුරෝ සර්ජරි තමයි අපිට දෙන අපොයින්ට්මන්ට් එක. දැන් නියුරෝ සර්ජරි අපොයින්ට්මන්ට් එකේ තියෙන්නේ මේ ස්නායු සම්බන්ධ සර්ජරිස් ඔපරේෂන්. ඒවල තියෙන සදුනට එලා ඉඳලා මොන වරදේ කියලා ඉන්න තමයි තියෙන්නේ වාට්ටුල ඒ ඔක්කොම තියෙනවා. ඒකර නියුරෝ සර්ජරි එකක් බැලුවොත් තමයි නියුරෝ සර්ජන් කෙනෙක් වෙන්න තමයි සාමාන්‍යයෙන් කියන්නේ වැඩිම කාලයක් යන. දැන් අපි ස්පෙෂල් මොකක්ද ඩිග්‍රියක් විදිහට ඒක ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න කරනවා නම් නියුරෝ සර්ජන් කෙනෙක් වෙන්න තමයි වැඩිම කාලයක් යන කියලා කියන්නේ ඒක. හරි. ඒතකොට මේ එහෙම තමයි. ඒක වටිනාකමත් ඒකට අනුරූපව වැඩි. ඉතින් දේශීය මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරි. ලොකු කාලයක් ඒ වෙනුවෙන් මිනිස්සෙක් මහන්සි වෙන්න ඕන. ඒ වැඩිම කාලයක් යනවා කියන්නේ ඒකට. කොහොම හරි මේ ඒකේ යාලගේ සර්ජරි එකක් ගත්තොත් සාමාන්‍යයෙන් ඕන සර්ජරි එකක් අඩුම තරමේ පැය 4න්වත් එහා. ඕන සර්ජරි පැය 3න් 4න් නම් එහා ළඟ. අර බොහොම කලාතුරකින් බොහොම සුළුපටු කේස් කලාතුරකින් එනවා. නමුත් බහුතරයක් කේසස් වල සාමාන්‍යයෙන් පැය 3න් 4න් නම් එහා තමයි යන්නේ. හරි. ඒත් මුළු වෙලාවෙ මේ මිනිස්සයා මේ සමහරලාට ඒවා මේ ඇතුළට ඔළුව දාගෙන ආවනේ. ඔළුවගේ කොහොමද ඔළුව ඇතුළට අපේ ඔළුව දාන්න බැහැ. අර එහෙමත් නෙවෙයි සමහරවිට මේ වෙනම ස්ක්‍රීන් එකකින් බලාගෙන වෙනම පොඩි අන්වීක්ෂ වගේ જાතියකින් බලාගෙන තමයි සමහරවිට කරන්නේ. මොකද මම පොඩි තැන්නේ. හරි. එහෙම කරන්නේ සමහරවිට. ඒක දිහා බලාගෙන පැය දෙක තුන ඉන්න වෙනවා මිනිස්සු. හරි. ආ බඩගිනි වගේ තේ එකක් බීලා එහෙම යන්න බෑනවා. හරි. ඒක පට්ට වෙනම කැපකිරීමක් ඒක ඇතුළතදී. වෙනම මාර මහන්සියක් ඒක තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ පුරුදු වෙන්නේ ඒ වගේ දැනකට ඉංජිනේරද ડોක්ටර්ද කියලා නසක් නෑ. තමන් මොකක් හරි වැඩකට බැස්සම මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරනකම් ඉංජිනේරෙකුටත් ඒ වෙනුවෙන් පට්ට කැපකිරීමක් කරන්න. හරි. ඔයාට මේ ඒ ඒ කැපකිරීම කරන්න පුළුවන් මනුස්සයෙක් ඉන්නවද ඔයා? ඉතින් එහෙම එකෙක් නම් විතර ඔයා මේ ඒ ලෙවල් කරන එකේ තේරුමක් තියෙනවා. ඔයා ඒ කැපකිරීම කරන්න බැරි එකෙක් වෙලා මේක පාස් වෙලා එතෙන් ගිහිල්ලා වැඩක් නැහැ. ඒක කරන්න පුළුවන් එකෙක් කියන එක දැන් ඉඳන් හදා. හරි. ඔයා ඒ ලෙවල් කරන්න මේක පාස් වෙලා අතලෙක නිකන් ඉන්න නෙමෙයි ගෙදර. ආ නියමයි මම පාස් මන් දැන් මෙඩිසින් යන්න පුළුවන්. ඒකට මම යන්නේ මම නිකන් ඉන්නවා. එහෙම නෙමෙයි.
මට ඉංජිනේරින් යන්න පුළුවන් මම යන්නේ මම නිකන් කරේ එහෙම නෙමෙයි ඔයාලා මෙතනින් ඉස්සරහට මේ වෘත්තියටනේ යන්න පදන මහදාගෙන ඒකට යන්න නම් ඒකේ ඉන්න මිනිස්සෙකුට කක්කරි දෙයක් එක දිග්ගට යම් ටාගට් එකකට කරන්න පුළුවන්කම තියෙන්න හරි තුවා එහෙම මිනිස්සෙක් නෙමෙයි නම් ඔයාට මේක වැඩක් නෙවට ගැලපෙන්නේ කවුරුවත් උපතින් එහෙම මිනිස්සුද නැද්ද කියලා කක් නැහැ හොනේ ඔයා තමයි ඒක හදාගන්නේ ඔයා තමයි ඔයාට කොච්චර එකතන ඉන්න බැරි නලියන එකෙක් වුණා දැන් මේක වෙනුවෙන් මම ඒ ටික කරනවා මොකද ඒකෙන් ප්‍රතිඵලය මට හම්බෙන්නේ මගේ ජීවිතේ හොඳ වෙන්න කියන එක තේරුම් අරගෙන ඔයා තමයි ඒතනට එන්න ඕනේ ඔයා තමයි මොන ප්‍රශ්න වුණත් ලයිව් එකේ කියන්නේ මොන ප්‍රශ්න කියන්නේ කරන්ට් එක නැත්තම් ඇරෙන්න ලයිව් එකේ ඉන්න පුළුවන් තරම් එක දිගට මුළු වෙලාවම මේකේ ફોකස් කරලා ඉන්න ඔයා පුරුදු වෙන මුලින් එක අමාරු හැබැයි පස්සේ කාලයක් ඇති පුරුදු වෙන තේරුම් ගන්න ඔයා මේ සෙල්ලමකට නෙමෙයි නැස්ති ඉන්නේ ඔයා අනාගතයේ තියෙන වෘත්තියක් වෙනින් මේ මහන්සිය ඉතින් ඒ වෘත්තියට ඔයාට ලොකු කැපකිරීම ටිකක් කරන්න ඒ ටික දැන් ඉඳන් හදාගන්න දැන් ඒක කරන්න බැරි එකක් පැය දෙකම හමාරක ලයිව් පන්ති අධ්‍යයන නිකන් ගෙදරටලා ඉඳගෙන බලන ඉන්න බැරි එකට ඉතින්ද ගැලපෙන්නේ නැහැ මයා. ඒක කරන්න පුළුවන් කෙනෙක් නම් විතරයි ඒ ලොකු වෘත්තියට ඔයාලා ගැලපෙන්නේ. මේ A level කියලා කියන්නේ අනේ මිනිස්සු පව් ළමයි පව් මුන්ට ජොබ් එකක් හොයාගන්න ක්‍රමයක් හදලා දෙන්න ඕනේ. එහෙම ගේම්ම නම් නෙමෙයි A level. A level කියන එක තියෙන්නේ අනාගතේ ඒ ලොකු වෘත්තියට ඕන කරන මිනිස්සු ටික පෙරලා ෆිල්ටර් කරලා ගන්න. ඒකට පුළුවන් මිනිස්සු එක්ක ඒකට ගැලපෙන මිනිස්සු එක්ක වෙන්න. ඊයේ ගිහිනපු කාබන් 6 12 පරමාණුව වගේ කොච්චර බරද කියන එක නෙවෙයි ඈ කාබන් 6 12 පරමාණුවෙන් 12 එකක් වගේ කී ගුණයක් බරයි කාබන් 6 12 පරමාණුව වගේ කී ගුණයක් බරයිද කියන එක නෙවෙයි කාබන් 6 12 පරමාණුවේ 12 එකක් වගේ කී ගුණයක් බරයිද කියලා බලන්න ඒක තමයි මෙයාගේ බලන concept එක වෙන්නේ එතකොට ඔක අපි ලියනවා නම් නිකන් වාක්‍යයක් විදිහට නැත්නම් සමීකරණයක් විදිහට ලියනවා නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක සමානයි ඉතින් කියන එක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක සමානයි පරමාණුවේ ස්කන්ධය පරමාණු ස්කන්ධය බෙදීම කාබන් 6 12 පරමාණුවේ ස්කන්ධය වතාවක් 12 එක ඒ ටිකක් අර පැටලෙන සුළු එකක් මේක ඕලෙල් කාලේ තියෙන එකක් ඒකට ආයසරයක් කිව්වේ එහෙම තමයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි කර කිලෝ 30 මිනිස්සයා වගේ කී ගුණයක් බරද කියලා ලෝකෙින් හැම මිනිස්සයාම බර කියන්න පුළුවන් මේ විදිහට අපිට බලලා දශමත් එක කියත හැකි. ඒ වගේ මේ පරමාණුක ස්කන්ධය කියද්දි කිලෝ 30 මිනිස්සයා වෙනුවට මේ සැරේ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා පෙරන්දේ කාබන් 6 12 පරමාණු ස්කන්ධෙන් 12 එකක. අන්න ඒ ප්‍රමාණය වගේ වෙන මේ ප්‍රමාණය වගේ කී ගුණයක් සලකා බලන පරමාණුව බරයිද කියලා බලන එකට තමයි අපි කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධ හයිඩ්‍රජන් ගේ 1යි හීලියම් ගේ 4යි ආදී වශයෙන් ඔයාලා දන්නවනේ යාලගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධරික. එතකොට ওই කතන්දරේ ඔයාලා දන්න දේවල් ටිකක් අගයන් වශයෙන් කියනවා ඔයාලා දන්නවා. නමුත් මේක තමයි ඒකේ කන්සෙප්ට් එක. මේක ඕල් වෙනුලි නම්ම තියෙන සංකල්පය. හරි. කොහොම හරි දැන් ඔන්න ওই වගේ දේවල් ටිකක් අපි දන්නවා. මොනවද ওই වගේ දේවල් කියලා කියන්නේ? එක තමයි මෞලික කියලා කන්සෙප්ට් එකක් මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා. මේ මෞලික කියන්නේ හරියට දුසිම වගේම එකක්. නමුත් දුසිම කතා කරන්නේ පොත්පත් බෝල ওই වගේ දේවල් වලට මෞලයේ කතා කරන්නේ බොහොම චූටි දේවල් වල. ඒක කතා කරා මෞලයේ කියන එක. ඊළඟට මෞලයේකට තියෙන අනුගාන දුසිමකට තියෙන පොත් ගාන 12යි වගේ මෞලයේකට තියෙන අනුගාන අවගාඩ්‍රෝ ගාන අවගාඩ්‍රෝ නියතය කියලා අපි කියනවා. ඒකේ අගය ඇවිල්ලා 6.22 10.23 ඒකත් අපි දැක්. ඊගාවට මම කියනවා අර අපිට ඕනනම් පුළුවන් ලෝකේ තියෙන ඔක්කොම මිනිස්සු ටික අරගෙන එක මිනිස්සෙකුට සාපේක්ෂව මෙයා කොච්චරක් බරයිද කීකී කියන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ වැඩක් නැහැ නේ කරා කියලා. කරන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝ 30 මිනිස්සෙක්ව මිනිස් ස්කන්ධ ඒකකය කියලා අරගෙන ලෝකෙන්න අනිත් හැම එකම ඌ වගේ කී ගුණයක් බරයිද කියලා බලමින් ඇතර 60 මිනිස්සෙක් නම් ස්කන්ධ දෙකක් තියෙනවා 91 එකක් නම් 3යි 120 ක විතර නිකන් අර ලෝකේ ගිනස් පොතට යන්න කිට්ටුවෙන් ඉන්න එකෙක් නම් ඌගේ ස්කන්ධ ඒකකය අනු බැලුවම එයාගේ සාපේක්ෂ මිනිස් ස්කන්ධය 4යි ඔය ආදී වශයෙන් අපිට අරූට සාපේක්ෂව අනිත්යෙන් කොච්චර බරද කියලා කී කියන්න පුළුවන් ඒ විදිහට පරමාණු වලටත් ඒ වගේ concept එකක් ගන්න තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේක අණු වලට දාදි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියනවා එතකොට ඒක හදාගන්නේ ඒ අදාළ අපි සලකා බලන පරමාණුයේ හෝ අණුයේ ස්කන්ධය බෙදනවා අර අර කිලෝ 30 මිනිස්සයා වෙනුවට මේක ඇත්තට සරල නෑ ටිකක් සංකීර්ණ එකක් අරගෙන තියෙන්නේ කාබන් 6 12 පරමාණු ස්කන්ධෙන් 12 එකක් මේක ඇත්තටම පරීක්ෂණාත්මක ගන්නේ මේක ඉස්සර සමහර කාලයක් තිබ්බ ඔක්සිජන් මේකට භාවිත කරා තව කාලයක් තිබ්බ හයිඩ්‍රජන් මේකට භාවිත කරපු දැනට ඉතින් අපි අරගෙන තියෙන සම්මත එක තමයි කාබන් 6 12 පරමාණුයේ බරින් 12 එක තමයි ඒකකය සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඒකකය ඒ වගේ කී ගුණයක් ද අනිත් එකා කියලා බලන එකෙන් තමයි අපිට සාපේක්ෂ පරමාණු ස්කන්ධය හම්බෙන්නේ. ඔවා ඕල වෙන විදිහට තියෙන concept එකක් හරි. ඊළඟට ඊගාවට තව එකක් තියෙන එක. දැන් මොනවද මෞලය කියන එක ඉගෙන ගත්තා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක ඉගෙන ගත්තා. දැන් මේවල නෝට් එක ඔයාලට හම්බෙනවා. අයින් දා නෝට් ලියන්න කලබල වෙන්න ඕනේ. ඊගාවට මෞලික ස්කන්ධය. ඒ කියන්නේ මෞලික ස්කන්ධ. හරි ඒකම න්‍යායකී. මොකද්ද මෞලික ස්කන්ධය?
මෞලික ස්කන්ධ. ළමයි මෞලික ස්කන්ධය කියන්නේ මෞල එකක ස්කන්ධ. මෞලික ස්කන්ධ. ඒක තමයි ඊළඟ මාතෘකාව. අපි දැන් මෞලයේ බැලුවා. ඊට පස්සේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක බලුවා. දැන් මෞලික ස්කන්ධය කියන එකට යන්න. මෞලික ස්කන්ධය. මොකන්ද මෞලික ස්කන්ධය කියන්නේ? මෞලික ස්කන්ධය කියන්නේ මහ දෙයක් නෙවෙයි. මෞල එකක ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ මෞල එකක ස්කන්ධය. ඔක තමයි මෞලික ස්කන්ධය කියන්නේ. මහා අමුතු දෙයක් නෙවෙයි. මෞල එකක ස්කන්ධය. හා ඉතින් ඇයි ඉතින් අපිට මෞල එකක ස්කන්ධය මොකක්ද ඔය සීන් එක? ඇයි මේක කතා කරන්න තරම් හේතුවක් වෙන්නේ? දැන් මම ඔයාලට කිව්වේ අර ඔයාලගේ ඔළුවේ ප්‍රශ්නයක් තියෙනවනේ අවකාශරෝ නියතේ සම්බන්ධව කියන්නේ. මොකද්ද තියෙනවනේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ඇයි මේ ඉලක්කම තීරණය කරන මනුස්සයා මෙච්චර මේ සුළු වෙන්නේ නැටි කැත දශම ස්ථාන තියෙන ඉලක්කමක් ඇයි මේකට භාවිතා කරලා මොකද්ද මේ අකාට ওই ඉලක්කම දාන්න උනේ ඇයි උගේ ජයාංකයේදී ජයාංක ඔච්චර 10 23 එහෙම ජයාංක නේද ජයාංක නම් ඉලක්කම නැති පොඩි එක ජයාංකේ 6 දශමිකයේ 10 23 ඉච්චර ලොකු ජයාංක කවුරුත් දාගන්නේ නැහැ දැන් එහෙම වෙන්න මොකද්ද මේකේ පදනම ඇයි මේ ඉලක්කම ප්‍රශ්නය මම කියන්නම් උත්තරේ මොකක්ද හරි ළමයි ඔක්සිජන් වල ऑक्सीजन वाला सापेक्ष परमाणु का स्कंद समान ही दास है एक रीतन को ओ आटा दास है कि न परमाणु ए सापेक्ष परमाणु स्कंद है समान ही दास है इधर स्कंद क्रमांक के का तो दास है मैं स्कंद क्रमांक के न तो सापेक्ष परमाणु स्कंद दास है स्कंद क्रमांक के प्रोटॉन गाने न्यूट्रॉन गाने का तो एक दास है सापेक्ष परमाणु स्कंद का देते एक मैं दास है हाँ ඊළඟට මෙයාගේ එක් පරමාණුවක සැබෑ ස්කන්ධයකට මෙයාගේ එක් පරමාණුක ඇත්තම ස්කන්ධයකට ඒකේ අගය ඇවිල්ලා ආසන්නව 2.6යි 5යි 6යි 9ක් වගේ දෙන්නේ අපි 2.6යි 6ක් කියලා ගමු ආසන්න 2.6යි 6 වැඩි කිරීම 10 ඍණ 26යි කිලෝ කැ හරි ඔය දෙන්නේ ඔක්සිජන් පරමාණු එක ඔක්සිජන් පරමාණුවක ඇත්තම ස්කන්ධ කිලෝග්‍රෑම් කැතයි මේ එහෙම කියන්න පුළුවන් ගන්න වෙන්නේ සෙට් නෑ මේ දෙන්නේ ඔක්සිජන් පරමාණු එක ඔක්සිජන් පරමාණුක ඇත්තම ස්කන්ධ කිලෝග්‍රෑම් වල ඒක කොහොමද දන්නේ එකම දන්නේ මතකින් ඒතර ඔයාලා ඒක දැනගන්න ඕනද නෑ හරි ඒක මම බලාගෙන ඉන්නේ මතකින් කියන්නේ මම මේ අද දවසේ චුට්ට කලින් ඔබ බලාගත්තා හරි මම ඕකෝගෙන් පරමාණු වල ඉලක්කම් මත තියන්නේ නෑ හරි කොහොම හරි මේ මේක තමයි ඔක්සිජන් පරමාණු එකක ස්කන්ධ මේක ඔක්සිජන් පරමාණුක ස්කන්ධ නෙමෙයි एक अर कार्बन हाय दोनों हिंग दोनों हिंग कप वाकी दास है गुने अक्तमाए पर एक तो मेकिंग की है अर कालिम मंकी अलग नहीं अर कार्बन हाय दोनों हाँ परमाणु इस कंदिन दोनों हिंग कप वाकी की गुने अंदर किरपाल ना हिंबलो मुदास है किलने एक तो मेकिंग में दिन में एक्टर में कोक्सियम परमाणु का स्कम लमाई वाला परमाणु माउल ऑक्सीजन परमाणु परमाणु मौल मौलिकोहे मौलिकाट संख्या दशम बिंदु दहा එක පරමාණුක ස්කන්ධය නම් මේ තියෙන්නේ මෞල එකක කියලා කියන අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් කියන එක. එතන මෞල එකක ස්කන්ධය වන් අන්න අරකින් වැඩි කරන්න. ළමයි ටග් ගාලා කැල්කියුලේටර් එකෙන් හරි කමක් නැහැ. ඕක වැඩි කරලා කීයක්ද එන්නේ කියලා බලලා කියන්න බලන්න උත්තරේ. ඕක වැඩි කරාම අවසාන වාරේ උත්තරේ මොකක්ද කියලා කියන්න. මේක මම කිලෝග්‍රෑම් නැතුව ග්‍රෑම් වලින් දාන්නද වැඩි ටිකක් ලේසි වෙයි. හරි. මේක ග්‍රෑම් වලින් දාන්න 23යි 10යි 23යි ග්‍රෑම්. 10 ඍණ 23යි ග්‍රෑම්. ඒ කිලෝ කියන එකට 10 3ක් ගියාම 10 ඍණ 23ක් වෙනවනේ. එනු මේකත් අපි 10 ඍණ 23 කියලා ග්‍රෑම් වලින් දාමු. ඍණ 23 ග්‍රෑම් වලින් යන. ඒතර අවසානයේ ඔයාලට මේකත් මෞලික ස්කන්ධය ග්‍රෑම් වලින් එන. වැඩි කරාම කීයක් වෙන්නේ කියලා කියන්න. අපි මේකේ දැන් zoom chat එක පාවිච්චි කරන්න නැතුව මේ telegram එක ගමු මොකද දැන් youtube set එකක් තියෙන නිසා telegram එකේ උත්තර දාන්න දැන් හදාගමු group discussion group එකේ උත්තර දාන්න අපි හදාගමු වැඩි. discussion group එකේ දාන්න ඕක වැඩි කරාම කීයක් දෙන්නේ කියලා කට්ටිය ඇත්තට මේ මම වැඩි කරන්නේ නැහැ. කියා දෙන්නේ ආසන්නව. හරිනේ. ආ. සුළු කරාම 16.01 කියලා ආසන්න වෙනවා. ඒකනේ ඊටාම ආසන්නව මේක ඒකකේ බැලුවොත් ග්‍රෑම්
මෙතනම දාන්නම් ඒකකත් එක්ක මෙයා ග්‍රෑම් වැඩි කිරීම 6.22 10 23 කියන එකේ ඒකකේ මවුලයට කියලාත් මං කිව්වා. ලෝක වැඩි කරාම මෙච්චරයි ග්‍රෑම් මවුලයට කියලා නෝ. දැන් ළමයි කොහොමද දන්නවා මේක තමයි මෞලික ස්කන්ධ ඒකකය. මේක තමයි මෞලික ස්කන්ධ ඒකකය. හරි. එතකොට ඕක තමයි එනාගේ 16 බින්දුව. ඉතින් ඊටාම ආසන්න මේවා මම මේ ආසන්න ඉලක්කම් ගත්තේ. ඔක ඊටාම ආසන්නව කිව්වොත් ඔයාලට එනවා 16යි ග්‍රෑම් මවුලයට කියලා. ඒ කියන්නේ මේ අපි කොහොමත් මේ ඉලක්කණුත් ආසන්න කරලානේ මේ තියෙනවා. මේකෙත් තව දශම ස්ථාන එහාට තියෙනවා. මේ ගියාම 16 කියන හරි. දැන් යම් ප්‍රමාණයක් ළමයින්ට තේරෙන්න ඇති ඇයි මේ ඉලක්කම මෙච්චර වැදගත්. හරි. දැන් ළමයි අර අවගාඩ්‍රෝ නියතය මෙච්චරයි කියලා කිව්වේ අවගාඩ්‍රෝනේ. හරි. අවගාඩ්‍රෝ නියතයේ අගේ නැත්නම් මවුලේකට තියෙන අනුගාන මෙන්න මෙච්චරයි කියලා කිව්වේ අවගාඩ්‍රෝ. හරි. ඒත් අවගාඩ්‍රෝ කියන මනුස්සයා මේ ඉලක්කම ගත්තේ ඇයි කියලා දැන් කෙනෙකුට තේරෙනවා. එයා මේ ඉලක්කම නැතුව වෙන ඉලක්කමක් ගත්තා නම් මේක 16 නොවි වෙනාගයක් වෙනවනේ. මේක 16 වීමේ විශේෂ වාසිය මොකක්ද? මේ බලන්න බලන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධෙත් මෙයාගේ 16යි. හරි. මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධෙ 16යි. අපි මවුලයට ගන්න අනුගාන මෙන්න මේ අනුගාන විදිහට තිබ්බහම අන්තිමේට ඔයාට මෞලික ස්කන්ධයක් එනවා හරියටම සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන අගයක් විදිහට. හරි. ඒක පට්ටනේනේ. ඒක නේද ලේසියනේ ළමයි. සාපේක්ෂ පරමාණු ස්කන්ධ එක එක ඉලක්කම් මෞලික ස්කන්ධ වලට තව තව ඉලක්කම් කිය කී කියන්නේ ඔයාලගේ කොච්චර නම් අමාරු වෙයිද? ඊට වඩා මේ ඉලක්කම් පොඩ්ඩක් අමාරු නරකම නැහැනේ. දැන් උඹලා දැන් ඕන තැනක සාපේක්ෂ පරමාණු ස්කන්ධය දුන්නම ඔයා දන්නවනේ ආ මෞලික ස්කන්ධය කියන්නේ ඕකේ අගට ග්‍රෑම් මවුලේට දැම්මම එන එක කියලා. හරි. ඔයාට එක තැනක දැන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය දුන්නම ආයේ මෞලික ස්කන්ධය කියයිද කියලා ඔයා අනිත් පැතර හන්නේ. මොකද විද්‍යාඥයෝ මේක හදලා තියෙන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයම මෞලික ස්කන්ධයට තේරෙන විදිහට ඒකකේ විතරයි වෙනස්. අරකට ඒකකයක් නෑ. මොකද සාපේක්ෂ එකක්. එක්කෙනෙකුට සාපේක්ෂව කොච්චරක් බරයිද කියන්නේ ඒකට ඒකකයක් ඉන්නේ නෑ. මේකට එනවා මේ ඒකකේ. හැබැයි ඉලක්කම සමාන. ඒ ඉලක්කමේම සමානුනේ ඇයි? මෙන්න මේ අගයම උන නිසා. බොරුනම් වෙන අගයක් දාලා මේක සුළු කරලා බලපන්න මේක එනවද කියලා එන්නේ නෑ ළම. එහෙම වෙන්නේ නෑනේ බං. මේක දැම්මමත් මේකමයි වෙන ඉලක්කමක් දැම්මම මේකමයි. මාරමැත් සේන. එහෙම වෙන්නේ නෑ. හරි. ඒතර මේකේ මේ ඉලක්කම වෙන ඉලක්කමක් වුණාට නම් හදිස්සියවත්. හරි. මේ ඉලක්කම මොකෙක් හරි ගුණෙක් ඉඳලා 1 10 23 කියලා දාමු පිස්සුද බං 6 දශම ගණන් දාන්න කියලා දැම්මම නම් අන්තිම වල එන්නේ මොකද්ද? මෙහෙන කැත එකනේ 22 ඕ 26 ගණනක් එන්නේ. ඒතර ඔක්සිජන් ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. උගේ මෞලික ස්කන්ධය 26යි. ඒ දෙක දෙකක් විදිහට පාඩම් කරගන්න. මල කරුමයක් මෙතන ළමයි මේක තනිකර මේක ලේසි කරගන්න ඉස්සරහට බාවිදි හිතන්නකෝ. ඉස්සර හිතලා කරපු දෙයක් නේ ඔක. හරි. ඔක කොහොම වුණා නම් අද ඉතනින් පස්සේ ආය ළමයි අද අපිට හිතුණා කියලා වෙනස් කරන්න බෑනේ ඔක. මුල් කාලෙම මම කන්සෙප්ට් එකක් ගත්තට පස්සේ ආය අවුරුදු 100 විතර පස්සේ වෙනස් කරන්න බෑනේ. ඉලිය වෙච්ච පොතපත ඔක්කොම එහෙනම් මුලින්ම වෙනස් කරන්න බෑ. හරි. එහෙනම් මේ තාම බුද්ධිමත් තීරණයක් අවකට වරන් තියෙන කැත ඉලක්කමක් වුණා. මොකද මේක බෝල ඉලක්කමක් කරන්න ගියා නම් එහෙම අපි නන්නත් තරයි. ඒ අපිට සාපේක්ෂ පරමාණු ස්කන්ධ කියලා එකක් මතක තියාගන්න වෙනවා. මෞලික ස්කන්ධ කියලා තව එකක් මතක තියාගන්න වෙනවා. මේ විදිහට දෙයියන්ගේ පිටේ මුලේ කල්පනා කරලා වැඩක් කරලා තියෙන නිසා අන්තිම නෝක වැඩි වුණාට පස්සේ අපිට ලස්සනට සාපේක්ෂ පරමාණු ස්කන්ධයටම ග්‍රෑම් මවුලයට කියලා දැම්මම මෞලික ස්කන්ධ එන විදිහ කන්සෙප්ට් එකක් ලෝකේ ඇති වෙලා තියෙනවා. පට්ටනේ. ඒක තමයි මේ අවගාඩ්‍රෝ වැඩකාරයෙක් අවගාඩ්‍රෝ නියතය මේ අවගාඩ්‍රෝ නියමය කියලා එකක් තියෙනවා වාය නියම පාඩමේ පටලව ගන්න. හරි. ඒතරෝක තමයි මෞලික ස්කන්ධ කියලා මෞලික ස්කන්ධය කියන්නේ සරලව කිව්වොත් මෞලික ස්කන්ධය. හැබැයි මෞලික ස්කන්ධයේ තියෙන විශේෂ දේ තමයි කිසියම් කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ අගට ග්‍රෑම් මවුලයට කියලා දැම්මහම එයාගේ මෞලික ස්කන්ධය එනවා. කිසියම් කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ අගට ග්‍රෑම් මවුලයට කියලා දැම්මම එයාගේ මෞලික ස්කන්ධය එනවා. වැඩේ ලේසියිනේ. එතකොට ඔන්න මෙන්න මෙහෙම එකක් වෙනවා. ඕක තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. තව එකම එක දෙයක් තියෙන ඊට පස්සේ ගණන් වලට යන්න පුළුවන් අපිට. ඊළඟ කාරණා. දැන් තේරෙන්න ඕනේ ඇයි අවකාඩෝ නේද අර වගේ කැත ඉලක්කමක් ගත්තේ කියලා. එම ගන්න හොඳ සාධාරණ හේතුවක් යාර තිබිලා තියෙනවා. සෑහෙන දේවල් ඒක නිසා යාර ලේසි කරලා තියෙනවා. ලේසි වෙලා තියෙනවා. අවසාන වශයෙන් මෙතන මට කියන්න තියෙන දේ තමයි කිසියම් කෙනෙක්ගේ මවුල ගාන අපිට හොයන්න පුළුවන් සම්බන්ධයක් තියෙනවා. කිසියම් තැනක ඉන්න කාගරේ මවුල ගාන හොයන්න අපිට කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් සම්බන්ධයක් තියෙනවා. කිසියම් පද්ධතියකින් කෙනෙක්ගේ මවුල ගාන සමානයි. එතන තියෙන ඒ කෙනාගේ ස්කන්ධයේ බෙදීම එයාගේ මෞලික ස්කන්ධය. කවතන හරි තැනක කිසියම් කෙනෙක්ගේ මවුල ගාන කොච්චරක් තියෙනවාද කියලා බලන්න ඕන නම් අපිට පුළුවන් ඒ අදාළ කෙනාගේ ස්කන්ධය ඒ අදාළ කෙනාගේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න. දැන් උදාහරණයකට ඕක ඕගොල්ලෝ දන්න දෙයක් නේ. ඒකයි මම ඉක්මනට ඉක්මනට යන්නේ. තියරි පන්තිවල නම් ඕවත් ඇත්තටම කොහොමද වෙන්නේ? ආ එහෙම නේද? ලොකු වෙලාවක් අරන් ඉතින් අපි කී කී ඉන්නවා. වැඩක් නැහැ. ඉතින් ඒක ඔයාලා දන්නවනේ මේක. දන්නවා කියන්නේ මේක පාවිච්චි කරලා ගණන් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් පෙර අනවශ්‍ය වල්පල් අඩු කරලා තියෙනවා. නෝට් එක ලියන එක අඩු කරලා තියෙනවා. එතනින් සාමාන්‍ය 150ක 60ක විතර අතර කාලයක් ඉතුරු වෙනවා. මොකද නෝට් ලියන්න ඇනලයිස් කරලා බලවම
තියරි පාඩමක නම් 60ක් විතරම වෙනවා. ගණන් හදන පාඩමක නම් 50ක් විතර නෝට් ලියන්න අපි වෙලාවක. ඒක ගියාම භාගයට භාගයක් වෙලාව විතරයි. අනිත් වෙලාවේ තියරි පන්තිල තියෙන වල්පල් ලයින් කරලා විභාගයට අහන ටික විතරක් උගන්නන. ඒ කියන්නේ ඒ ටික විතර නම් මනම් වැඩක් නැතිව තියරි පන්තිල කොච්චර නම් අදිනවද බොරුවට. හරි. අපි වුණත් එහෙමයි අත්ත කතාව. හරි. එහෙනම් ඒ නිසා මේ බොරුවට දෙනව නෙවෙයි අත්තට. මෙයාලගේ අර වටපිටාවෙන් ඔළුව හදන්න පුළුවන් වෙන්නේ නැහැ. වැඩිපුර බර ගණන් එහෙම අතර. විභාගයට කීයරක් අහන්න දි ගණන් එහෙම ඒකේ අතර. ඔගොල්ලන්ගෙන් සමහරලාවට එච්චරම යන්නේ නැති වෙන අවස්ථා තියෙනවා. හරි ඒ කියන්නේ කාලය ඒ කාලයේ සීමා සහිත නිසා පුළුවන් තරම් කොහොමද ඒ ප්ලස් පොයින්ට්ස් ටිකක් තියෙන අනිවාර්යෙන් ඕගොල්ලන්ට තීරික කරනවා. හොඳට ඒවා අතරතුර සමහරලාට ඔය අනම්මන සිලබස් එකකින් පිට වල්පල් ආශ්‍රිත ගණන් එමත් තියරි මන්දිර සමහරලාට අපි හදනවා. ඉතින් අර කාලේ තියෙන නිසා මුලේ හැදෙනවා මේකෙන්. ඒ නිසා ඒක කරනවා. ඕගොල්ලන්ගේ කාල සීමාව එක්ක සමහර තැන්වලදී අපි ඉතාලම විභාගයට අහලකටවත් නැති තීරුමක් ඇති විදිය ගණන් එහෙම ඇදලා ගන්නෙ නෑ. ඒවා සමහරවල්ලාට තියරි පන්තලේ මැතරේ හදන වැඩක් නෑ කරා කියලා විභාගර ආන්නෙත් නෑ. ඒ වගේ උන්ට වැඩකුත් නෑ, අපිට වැඩකුත් නෑ. වැඩ ඉතින් නිකන් ඒ වගේ දේවල් කරනවා. ඕගොල්ලන්ගේ අපි එච්චරම වැඩ කරන්න නැති දේවල් කතා කරන්නේ නෑ. ඕන ටික විභාගින අහන දේවල් ටික තමයි අවශ්‍ය දේවල් හොඳට බර දාලා කතා කරන්නේ. එහෙනම් මොකද්ද මේකෙන් මේ කියන්නේ? උදාහරණයක් විදියට ගන්නකෝ. මොකක්ද දේලි වකුණු? උයන්න දා යනන්න ඕන උදාහරණයක්. උදු වගේ. හරි ඕන එකක්. තියෙනවා කාබන් හයිදලා සමස්ථානිකයෙන් අපි තුමු ග්‍රෑම් 60ක් තියෙනවා කියලා. ග්‍රෑම් 60ක් තියෙනවා. මෙතන තියෙන මවුල ගාන හොයන්න කියනවා ඔයාට. කාබන් මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මවුලික ස්කන්ධ. ඒක ස්කන්ධය ඇවිල්ලා ග්‍රෑම් 60යි. මවුලික ස්කන්ධය ඇවිල්ලා දැන් මෙයාගේ 12නේ ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් මවුලික ස්කන්ධය කියන්නේ ගැලින්ම 12යි ග්‍රෑම් මවුලේට. මෙතනින් දාන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන එක යගේ සාපේක්ෂ වර්ණ ස්කන්ධයට සමානයි. ත්‍රියගේ ග්‍රෑම් මවුලර කියලා අකටදම වෙන එකට සමාන. ඒ නිසා මෙතන 12 තියෙද්දි ඔයාලා කෙලින්ම 12 කියලා දාතේ. කාබන්ගේ ස්කන්ධ. හරි. ස්කන්ධයේ බෙදීම මවුලික ස්කන්ධය. මවුලික ස්කන්ධය 12යි. බෙදුවට පස්සේ අපිරෙනවා 5යි. බලන්න ඒකක කැපිලරි විදිය නම මේ ග්‍රෑම් වලට මේ ග්‍රෑම් කියන එක කැපිලරි. ඉරෙන් යට තියෙන මවුලයට කියන එක ඉරෙන් උඩරෙද්දී මවුල වෙනවා. ඉතින් අවසානයේ උත්තරේ 5යි මවුල කියන ලස්සනට ඒකකත් සුළු වෙලා මවුල වලින් මවුල ගාන අයිනවා. ඒක හරිනේ එහෙම වෙන්න ඕනේ. ඉතින් මවුල ගාන රුපියල් වලින් වගේ ඉන්න බෑ. මවුල ගන්න ඉන්නවනේ මවුල. එතකොට පහයි මවුල කියලා එනවා. ඒක තමයි කතාව. ස්කන්ධය මෞලික ස්කන්ධෙන් බෙදලා එතන ඉන්න කෙනෙක්ගේ මවුල ගන්න අපිට ගන්න පුළුවන්. අනะ තවත් දෙයක් අපි කතා කරගත්තා. කිසියම් තැනක මෞලික ස්කන්ධය ගන්නේ ඒ තැන ඉන්න කෙනාගේ ස්කන්ධය ඒ අදාළ කෙනාගේ මෞලික ස්කන්ධෙන් බෙදලා. හරි. අදාළ කෙනාගේ ස්කන්ධය අදාළ කෙනාගේ මෞලික ස්කන්ධෙන් බෙදලා තමයි ඒ කෙනාගේ මෞලික ස්කන්ධය අපි ගන්න. හරි. පොඩි නිකන් තව එක උදාහරණ ප්‍රශ්නයක් මම අහලා ඊට පස්සේ අපි කෙලින්ම ගණන් වලට යමු. තව උදාහරණ එකක්. හිතන්න කිසියම් තැනක O2 තියෙනවා O2 තියෙනවා ග්‍රෑම් 6.4ක් O2 ග්‍රෑම් 6.4ක් මම ඕනනම් මතක නැති කෙනෙක් ඉන්නවනම් කියලා කියන ඔක්සිජන්ගේ සාපේක්ෂ වර්ණ ස්කන්ධය 16යි. එහෙමනම් මෙතන තියෙන O2 මවුල ගාන කීයද? ඒ වගේම මෙතන තියෙන ඔක්සිජන් පරමාණු මවුල ගාන කීයද? ඒ කියන්නේ O2 අණු මවුල ගාන කීයද කියලා එක ප්‍රශ්නයක් අහනවා මම. එතකොට ඔක්සිජන් අණු මවුල ගාන කීයද කියලා තව ප්‍රශ්නයක්. ඔක්සිජන් පරමාණු මවුල O2 අණු මවුල ගාන කීයද? ඔක්සිජන් පරමාණු මවුල ගාන කීයද? ප්‍රශ්න දෙකක් අහන්න. O2 මවුල ගානයි O මවුල ගානයි. හරි. මෙන්න තියෙන ස්කන්ධය 6.4 ග්‍රෑම්. O ගේ මවුලික ස්කන්ධය නැත්නම් පරමාණු ස්කන්ධය 16යි සාපේක්ෂ වර්ණ ස්කන්ධය. අකල මේ දෙක හොයලා උත්තර දාන්න. කරගියද කියලා දාගෙන 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 දාගෙන. දැන්ම උත්තර දාන්න අර මේ ක්‍රියාකාරී වින්න ළමයි. එතකොට ඕගොල්ලන්ට නිදිමත වෙන ප්‍රශ්න නම් මනන්ට ඉන්නේ. ඔයාලා ඇක්ටිව් ඉන්නවනේ මෙතන. එහෙම දාගෙන දාගෙන නැද්ද? ලේසි වැඩේ. කීයක් දින සුළු කරාම. අනිත් එක මෙතන අර කම්පිටිටිව් ගතිය හැදෙනවා. ගානක් හදලා මුලින් දාන එක දැන් ඔයාලට ඇත්තටම බලා ගන්න පුළුවන්. මං කියන එක ෂෝ එකට නෙමෙයි. නමුත් මේ කම්පිටිෂන් එක නම් ඒ ලෙවල් ඇතුලේ කොහොමවත් තියෙන දෙයක්. මේ ඒ ලෙවල් කියන එක කොහොමවත් තරඟකාරී. මේක ඇතුලේ තරඟයක් නෑ වගේ බොරුවම මවල වැඩක් නෑ. මේකේ ඕගොල්ලෝ ලක්ෂ ගානක් එක තරඟ කර. තරඟ කරලා හොඳ මෙවුන් ටික මෙඩිකල් මේ මෙඩිසින් හරි ඉංජිනේරින් හරි යනවා. ඊට පල්ලැසෙට ඊට පස්සේකට මේකේ තරංගයක් තියෙනවා පැහැදිලි මේක මේ බොරු කතා කියලා වැඩක් නැහැ මෙතන තරංගයක් නැහැ කියලා. අර අපි එක කණ්ඩායමක් එක ටීම් එකක්. නමුත් අපි තරගේ එක මූණ දෙන්න ඕන මොකද අපි අන්තිමේට තරංගකාරී විභාගයට යන්නේ. ඒ නිසා මේ කම්පිටිෂන් එකත් හොඳයි. හරි. ඒතර ගණන් හදන්න පුළුවන් වෙන්නත් ඕනේ ඉක්මනට ටයිප් කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. අර අනිත්‍යෝ දැම්ම කියලා උත්තර හොදන්නේ එහෙම එහෙම ප්‍රාථමික වෙන්න එපා. තමන් අර මුලින්ම දාන්න ලැජ්ජ එහෙම වෙන්න එපා. ආ ඔන්ලයින් එකේ වැඩ කරද්දී එකට අනුගත වෙන්න ඕනේ දැන්. හරි දැන් පුළුවන් නේ ඔගොල්ලෝ දන්නවනේ මේ ඔන්ලයින් මේකෙම ඉන්නේ වාලා ඉන්නවා දැන් එහෙම අර මේ මොකද සබකෝලේ එහෙම තියාගෙන මේක කරන්න බෑ ඉතින් ඈ දැන් ඉස්සරහම ඔයාලා උත්තරේ දාද්දි මං විතරනේ දන්නේ මෙන්න දාලා කියලා දැන් වාටම පුළුවන් ඔයාගේ මට්ටම කොයි වගේ තැනකද කියලා බලන්න ඔය ඉස්සරහ තමයි මේ මේ ගෲප් එකට යනවද නැත්නම් Zoom එකේම තියා ගන්නවද කියලා දෙකම හිතේ තියෙන නමුත් මේ අවුරුද්දේ ඉන්න ළමයි ප්‍රමාණෙත් එක මුල ඉඳන්ම
කොහොමත් අපිට zoom එකේ මට එන ඔක්කොම බලන්න වෙන්නේ නැහැ ඒ නිසා ඔහොම එකට අර කට්ටි දාගෙන යන උත්තර උත්තර වර්ග දෙකක් වගේ ගියා මුලින් 0.8 කතාවකුත් ආවා දැන් යන්නේ 0.2 0.4 කියලා බලමු හරි ඔය 0.8 එක එන්න හේතුව තේරෙයි මම කියන්නේ ඕ 2 මවුල ගන්න හදනවා දැන් අපි සම්බන්ධ ස්කන්ධය වෙදී මෞලික ස්කන්ධ හරි එතන ස්කන්ධය 6.4 ග්‍රෑම් බෙදීම මෞලික ස්කන්ධය දාන්නද ළමයි මෙතන ඔයා හොයන්නේ O2 ගේ මවුල ගන්න. හරි. මේ ඉරෙන් උඩ වා ලියලා තියෙන O2 ගේ මවුලික මේ O2 ගේ ස්කන්ධය ලියලා තියෙන. එහෙනම් ඔයා ඉරෙන් යට ලියන්න ඕන O2 ගේ මවුලික ස්කන්ධය. ඉරෙන් උඩ තියෙන O2 වල ස්කන්ධය. එහෙනම් ඉරෙන් යට ඔයා ලියන්න ඕන O2 ගේ මවුලික ස්කන්ධය. දැන් ඔක්සිජන් එක්කෙනෙක් 16 වුණාට දැන් මෙතන O2 ගේ ඔක්සිජන් දෙන්නේ එක්කෙනෙක්. එහෙනම් එතන මවුලික ස්කන්ධය ළමයි 32යි. එතන මවුලික ස්කන්ධය 32යි ඈ. O2 ගේ මවුලික ස්කන්ධය ගන්න ඕන 32යි. 6.432 බෙදුවාම ඔයාට එනවා 0.2 මවුල කියලා. අර සමහර 0.4 කියලා අරගෙන තිබුණා ඔන්න ඕක වරද්දලා. හරි. මෞලික ස්කන්ධය 16යි කියලා දාලා. O2 ගේ 32 කියලා දාන්න ඕන 16 කියලා දාලා හරියන්නේ නැහැ. හරි. ඊට පස්සේ O ගේ එක හද්දි ළමයි එතකොට මෙහෙමයි කරන්නේ. දැන් O2 ලා 0.2ක් ඉන්නවා. දැන් ඔයාට O ගාන අහනකොට ළමයි ඔයාට තේරෙන්නේ O ගාන කියලා කියන්නේ O2 ගාන වගේ දෙගුණයක් කියලා. ඇයි එහෙම කියන්නේ ඔක්සිජන් ගාන කියන්නේ O2 ගාන වගේ දෙගුණයක් ඔක්සිජන් පරමාණු ගාන කියන්නේ O2 අණු ගාන වගේ දෙගුණයක් ඇයි එහෙම කියන්නේ දැන් හිතමුකෝ දැන් මෙතන පන්තියේ ළමයි 1000ක් ඉන්නවා කියලා හිතමු ලයිව් එකේ 1000 කට වැඩි 1000ක් ඉන්නවා කියලා හිතමු හරි ඔය ළමයි ගානේ තියෙන අත් ගාන බැලුවොත් සියලුම ළමයින් අත් දෙක ගාන තියෙනවා කියලා උපකල්පනය කරලා ළමයි ගානේ තියෙන අත් ගාන බැලුවොත් ළමයි ගාන වැඩි කිරීම දෙකනේ බබ ඇයි ඒක ළමයිගේ අත් දෙකක් තියෙනවා ඒ වගේ O පරමාණු ගාන කියන්නේ O2 ගාන වැඩි වෙන දෙක ඇයි O2 අණුවක් විතර O පරමාණු දෙකක් තියෙනවා O2 කියන එකෙක් ඇතුලේ මේ O2 මේ O2 කියන එකෙක් ඇතුලේ මේ වන්නේ 1යි 2යි ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා එහෙනම් O පරමාණු ගාන කියන්නේ O2 අණු ගාන වගේ දෙගුණයක් එහෙමනම් සමානයි 0.2 මවුල ගාන මෙයාගේ මතාවක් 2 සමානයි 0.4 මවුල වෙන්න ඕන ඔක තමයි ඊළඟ කතන්දරේ රෝමි ලකන් දෙකේ උත්තරේ වෙන්නේ ඔය හරි ඔය විදිහට කිසියම් කෙනෙක්ගේ ස්කන්ධය දුන්නාට පස්සේ ඒ කෙනාගේ මවුල ගාන හරි එහෙම නැත්නම් ඒතනින් ඒ එක එක්කෙනෙක්ගේ පරමාණු ගාන හරි හොයාගන්න පුළුවන්කමක් තියෙන්න ඕන හරි දැන් අපි යමු කෙලින්ම ගණන් වලට ටියුට් එකේ ගණන් ටිකකට අපි යන්නද ටියුට් එක මම ස්ක්‍රීන් එකට දානවා ඒ නිසා ප්‍රශ්නයක් නැහැ ටියුට් එක තාම හම්බෙලා නැති කෙනෙක් ඒ කියන්නේ පන්ති කස්තික වල නැති ළමයෙකුට ස්ක්‍රීන් එකේ මම දාන එක දිහා බලාගෙන වැඩේ කරන්න පුළුවන් ගැටලුවක් නැහැ ඒ නිසා ඕනම් පොඩ්ඩක් ඉන්න මට විනාඩියක් දෙන්න ටියුට් එක දාගන්න නේ ස්ක්‍රීන් එකට ඕනම් ටියුට් එක අපරකින්න වර්ක් බුක් එක ගන්නන්න වර්ක්බුක් එකේ විතරක් ඉංග්‍රීසි මීඩියම් ටියුට් එක තාම දාලා නැහැ. ඒක අද රෑ හෝ හෙට වෙනකොට අපිට දා ගන්න පුළුවන්. ටියුට් එක දැන් ස්ක්‍රීන් එකට වැටේ. ටියුට් එකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට අපි පටන් ගමු වැඩි. ටගල් ළමයි ටියුට් එකේ දෙවෙනි ගාන හදන්න පටන් ගන්න දෙක. දෙවෙනි ගාන හදන්න පටන් ගන්න හදලා ඉවර වුණ ගමන් උත්තරේ දාන්න Telegram group එකේ. හැදුවා උත්තරේ දැම්ම group එකට. ඉතින් හදන්න පුළුවන් අය හිතෙන් හදුවත් කමක් නැහැ. ගණන් හදන්න වෙනම පොතක් තියාගන්න. බන්දන පොතෙන් මේකත් කරන්න එපා. ඉතින් අවුල්නේ ඉච්චර සෙට් නැහැ නේ. වෙනම පොතක් ඒ පොඩි පොත. ඒකේ ඉස්සරහට ගණන් හදන පාඩම් ටික ඒ පොතේ කරන් යමු. බන්දන පොතේ තියරිමය පාඩම් ටික කරගෙන යමු. දැන් කෙමිෂල් වර්ග දෙකම තියෙනවානේ. ගණන් හදන පාඩම් වල වෙනම පොතක් තියාගන්න. ඒකේ ගණන් හදාගෙන යන වැඩේ කරගෙන යමු. නෝට් එක සම්පූර්ණයෙන් තියෙනවනේ තියර ටියුට් එක.
ग्राम दाहत्र एन मौल गणन ඊළඟට n පරමාණු ගණන හොඳට කියවන්න ප්‍රශ්නේ රෝමිලක එක යන්නේ n2 ග්‍රෑම් 14ක ඇති n මවුල ගණන රෝමිලක දෙක යන්නේ n පරමාණු ගණන ප්‍රශ්නේ මාරු කරගන්න එපා अरे मम गान हदन गान ना वीडियो के नहीं दिखला अरे उन्होंने गाने हाल दी मुड़ा कह रहे हैं मर समार प्रश्न हर गिये वाला दिन बिना होंगे अवल मेरे की ये लते हैं देवनी प्रश्न है मौलिक अस्तम देगा बड़ा ले देवनी प्रश्न रोमिला का देगा तीनों पहले रोमिला को मेरे की ये लते ना मितना इन्नो एन टू ग्राम दाह हतरा एन टू के ग्राम दाह हतरा तीनों रोमिला का एक याने मितना देन एन मौल गान नाइट्रोजन मौल गाना ना हाला तीन ने एन टू मौल गाना ना हाला नहीं को එතකොට කොහොමද n මවුල ගාන හොයන්නේ අ දැන් මෙතනින් අපිට පුළුවන් මෙහෙම කරන්න n2 මවුල ගාන මුලින් හොයා ගන්න පුළුවන් එයාගේ ස්කන්ධය ග්‍රෑම් 14යි නයිට්‍රජන් ගේ මෞලික ස්කන්ධයකට නැත්නම් පරමාණුක ස්කන්ධයකට ගත්තොත් 14යි ඒතරේ n2 නිසා ඒක 28ක් වෙන්න ඕන 28යි ග්‍රෑම් මවුලයට මෞලික ස්කන්ධ n2 ගේ මවුල ගාන නෙමෙයි හොයන්නේ n2 වල ස්කන්ධම n2 ගේ මෞලික ස්කන්ධම සුළු කරන්න පස්සේ වටනවා 0.5යි මවුල කිය उत्तरे प्रश्न මේ වගේ මේක දිනා මේක විතරනම් ආවගෙන අහලා තියෙන ප්‍රශ්න. ඔයාගේ උත්තරේ මේක උනා නම් ලකුණු හම්බෙන. වැරදි නෑ ඇත්ත. හැබැයි එකපාරකුත් ඒක අහලා ආයම සරයක් ඒකම අහද්දි ළමයෙකුට තේරෙන්න ඕන මේ අහන්නේ වෙන එකක්. මේ අහන්නේ මේ අරකම නෙවෙයි මේක මේ වෙන මොකක් හරි එකක් වෙන්න ඕන කියලා ළමයෙකුට තේරෙන්න. හරි. ඒ අනුව මේ ළමයි අහලා තියෙන්නේ ඇත්තම පරමාණු ගාන. මේ තියෙන්නේ පරමාණු මවුල ගානනේ. අර දැන් පොත් දුසින් දෙකයි කිව්වම එතන පොත් කීයද කියලා පොඩි කාලේ අහන්න වාගේ ප්‍රශ්න. පොත් ගාන කියව දුසින් දෙකයි කියන්න පුළුවන්. ඒත් තව උලක් නෑ. මොකද ඇත්තටම පොත් ගානේ හුව දෙක අපි 12න් වැඩි කළා පොත් 24ක් මේ තියෙන්නේ කියලා කියන්නේ. ඒ වගේ ඇත්තටම මෙතන තියෙන නයිට්‍රජන් පරමාණු ගාන රෝමි ලක්කන් දෙකේ ඔය අහන්න. මවුල ගාන නෙවෙයි. මවුල ගාන රෝමි ලක්කන් එකේ අහලා තියෙනවා. ඒ අනුව රෝමි ලක්කන් දෙකේ
එන් දැන් ඔයාගේ එන් පරමාණු ගණන අහනවා මේක නම් පොඩ්ඩක් පැටලෙනවා මොකද මේකත් එන් අනුගාණි සම්බන්ධිත එන් මෙන්න මේක මුලින්ම මම කියලා දුන්නේ මවුල ගණන සමානයි අනුගාණ බෙදීම අවගාඩ්‍රෝ නියතය කියලා එක හරි ඔය සම්බන්ධයෙන් මුලින්මද කියලා දුන්න සම්බන්ධතාවය මවුල ගණන සමානයි අනුගාණ බෙදීම අවගාඩ්‍රෝ නියතය හරි මේකෙන් ඔයාට අනුගාණ උක්ත කරන්න පුළුවන් මවුල ගණන වතාවක් අවගාඩ්‍රෝ නියතය මේ ගොඩක් ළමයි ඉන්නේ මේවා මේව කර කර ඉන්න ඕනේ යාළට හිතෙන් හිතලා මේක ගන්න පුළුවන් දැන් පොත් දුසින් දෙකයි කිව්වහම කොතන තියෙන පොත් ගන්න අහන්න ඔයා මුකුත් ගණිතයේ සම්බන්ධතාව පාවිච්චි කරන්නේ නැහැ නේ අපොත් දුසින් දෙකයි නා ආදේවරක් 12 24යි කියලා එකපාර පොත් ගන්න කියනවා ඒකම මේක එකපාර කරන්න පුළුවන් නම් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ මම මේ ඕන ළමයිගුර තේරෙන්න ඕන නිසා මෙහෙම වැඩිපුර විස්තර ඇතුව මේක කතා කරා වර්ණිකම් තේරෙනවා නම් අයියෝ ඕක මොකද්ද ඉතින් දුසින් ගන්න 12න් වැඩි කරාම පොත් ගන්න එනවනේ කියලා ඒ වගේ මේකත් ගන්න පුළුවන් මවුල ගන්න අවගාඩ්‍රෝ නීති වැඩි කරාම අණු ගන්න එනවා එතන නයිට්‍රජන්ගේ මවුල ගන්න එකයි මවුල එල් කියන්නේ අවගාඩ්‍රෝ නීතිය අවගාඩ්‍රෝ නීතිය යගේ වෙන 6.22210 23යි මවුලයට හරි එතන සුළු කරාට පස්සේ වාට අවසානේ 6.22210 23යි කියලා උත්තරේ කෙලින්ම ඉතින් මවුල එකක් කියලා කියන්නේ බං කොහොමත් අවගාඩ්‍රෝ නීතේනේ ඒක එහෙම නිකම්ම කියන්නත් පුළුවන් ඔය මොකුත් නැත ඔයා නිකන් එකපාර මේකේ උත්තරය මවුල එකක් කියලා දැකලා අරගාන කිව්වනම් ඒත් ඔයා හරි හරි නිකම් මං මේ අර සවිස්තරාත්මක ඕනම ගානකට ගැලපෙන විදිහට යන්න ඕන නිසා මේක කිව්වේ එහෙමද ඉතින් මවුල එකක තියෙන අනුගාන මේ අවගාඩ්‍රෝ නීතිය කියලා දන්න ඕන කෙනෙක් හරි ඒ විදිහට දාගන්න පුළුවන් මොකද අඩුපාඩුවක් තිබුණා නම් අක්කල හදාගන්න ඊළඟ ගානකටත් අපි යමු स्क्रीन अभी हेदुक्ल तुंगनी गान करा तुन देखा करा दें तुना करा अभी अतर पत्र हिस्तान सीरम होंम वर्क हम तुंगनी करा උනේ රෝමිලකන් හතරක් වෙනකන් තියෙනවා උත්තර දාද්දී හතරම හදලා හතරම දාගෙන දාගෙන යන එකපාර හතරම දාන්න නැත්නම් අර මෙදින් මෙදින් මෙදී යද්දි මොනවාගේ උත්තර දානවාද කියලා හිතා ගන්න බැහැ හතරම උත්තර එකපාර දාන්න එක මැසේජ් එකකට වගේ ටයිප් කරලා දාන්න මේකේ ඉතින් අර වැඩකාරයෝ ටික බලා ගන්න පුළුවන් නේ
මීට වැඩේ පටන් ගන්නද? මම මේක එහෙම ලොකු වෙලාවක් යන එකක් නෙවෙයි නිසා වෙනසකටත් එක මෙතනම හදන්නම් ගන්න. තුන්වෙනි එක මේකෙම හදලා දාමු. N2O 8.8 ග්‍රෑම් ස්කන්ධයක් තුල හරි අපි තුන්වෙනි කැලල කරන්න තුන්වෙනි ප්‍රශ්නේ කරන්න යන්නේ N2O ගේ 8.8 ග්‍රෑම් ස්කන්ධයක් තුල මුලින්ම N2O මවුල ගන්න ඊගාවට N2O අණු ගන්න. ඒ කියන්නේ අර දුසින් ගන්න ඊට පස්සේ පොත් ගන්න හැම වගේනේ. N2O මවුල ගන්න හරියට N2O අණු ගන්න හරලා තියෙනවා. ඊළඟට N මවුල ගන්න O මවුල ගන්න ආදී වශයෙන් මේක ගිහිල්ලා තියෙනවා. අපි මෙතනම වැඩේ කරලා දාමු. තුන්වෙනි එකේ රෝම ඉලක්කම් 1. හරි බෝඩ් එකට යන්න තරම් ලොකු අමාරු ගන්න නෙවෙයි නිසා මම මෙතනම වැඩේ කරනවා. එතකොට N2O මවුල ගන්න N2O මවුල ගන්න සමානයි. දැන් මවුල ගන්න සමානයිනේ අර ස්කන්ධය බෙදීම මවුල ස්කන්ධ මේ සම්බන්ධය ළමයි දැන් මතකයිනේ. මවුල ගන්න සමානයි ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධ. හරි ඒක ආයේ ලියලියේ ඉන්න එක අත්‍යවශ්‍ය නැහැ ළමයි. එකපාරම ආදේශ කරන්න පුළුවන්. ඒ සමීකරණේ ලියලියේ ඉන්න ඕනේම නැහැ. හොඳ එකපාරම ඉලක්කම් වලින්ම ආදේශ කරන්න අයිති තියෙන ඔය සමීකරණේදී අපිට ස්කන්ධය දීලා තියෙනවා 8.8 ග්‍රෑම් කියලා. N2O ගේ මවුලික ස්කන්ධය ගන්නකොට ළමයි ඉත එකතු කරලා ගන්න ඕනේ. දැන් නයිට්‍රජන් කියන එක කන 14යි ऑक्सीजन කියන එක කන 16යි. මේව ළමයින්ට මතක තියෙනවා නම් ලේසි. හරි දැන් මේ ටියුට් එකේ මම අර සාමාන්‍යයෙන් එච්චර අපිට නිතර දෙවෙනේ හම්බෙන්නේ නැති කට්ටියක ස්කන්ධ දාලා තියෙනවා. කැල්සියම් 40යි, ආ සෝඩියම් 23යි. ඒ වගේ අර නිතර දෙවෙනේ අපිට හම්බෙන්නේ නැති අයගේ මොනික් ස්නෝවේ පොටෑසියම් 39, මැංගනීස් ඒවා දාලා තියෙනවා. ඔය නයිට්‍රජන්, ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් වගේ හැමදාම හම්බෙන කට්ටියකම මම දැම්මේ නැහැ. ඉතින් ඒවා ටිකක් හරි පුළුවන් නම් ලේසි නිසා. හරි ඒ හින්දා මම ඒවා දාලා නැත්තේ. එතකොට N2O ගේ ස්කන්ධය මෙන්න මෙච්චරයි. मैं मौलिक स्कंदे नईट्रजन दिन्न दातर दातर विसी अट ऑक्सीजन दास विसी दास हतल सतर आसन सुनवाणी मौलिक सुनो बिंदु दशम देखाई मौल की एन टू ओ मौल का रोमिल अक् उत्तरी बिंदु दशम देखाई मौल रोमिल अक् देखिए अनुगान हालती रोमिल अक् देखिए अनुगान हालती रोमिल अक् देख मैंने मिथन दानवा अनुगान लमाइंटारम मतक अनुगान मौलगान मतावकोनी हरस संबंधतावे मौलगान सामन अनुगान अवगाटो नीते मे समीकरण देख इतराई गणित मे पाविचिकरा पटंगाकोट मे मौलगान सामने अनुगान विधि अवगाटो नीते हरस पास अनुगान सामन मौलगान वेडिगिरी अवगाटो नीति तमें पोदान सामन दुसिंगान वेडिगिरी दोलह वगे संबंध मौलगान रोमिल बिंदु दशम दिखाई की एवगाडो नीते दाय दशम बिंदु दिखाई दिखाई दहाय विसी तुनाई की मेक सुलकरहाम उत्तरे अवसान उत्तरे इतकोट वाट इकाई दशम दिखाई बिंदु हतराई हतर वेडिगिरी दहाय विसी तुनाई की उत्तरे मेके मे दहाय बल हेम विनाशकल दोलहाय दशम बिंदु हतराय हतर वेडिगिरी दहाय विसी देख हेम दश्न अक्ने दहाय विसी तुन विधि हेमती अक्ने अब यार मे विधि विद्यात्मक अंकने वेडगारेक्की बल की लूटे हेमदी विद्यात्मक अंकने विद्यात्मक अंकने लकड़ी पड़ी प्रसाद अक्न विशेष लकड़ बड़ी पूरा बेन्न अरे बल की मू पड़ दी मूड बेरी बेरी गेवेकी चुट्ट लूटे सर त्रोकमा रोमिल अक् दिखे उत्तरे रोमिल अक् तुने नाइट्रजन परमाणु मौल का ऑक्सीजन परमाणु मौल का हलती हतरे नाइट्रोजन परमाणु नाइट्रोजन परमाणु මෞලගාන 0.2යි ඊළඟට ඒක දෙකෙන් වැඩි කරාම තමයි n ගේ මෞලගානනේ නේනෝ ඒක 0.4යි කියලා අපිට නෝ ඔන්න රෝම ඉලක්කම් 3 උත්තරේ 0.4යි මෞල වෙන්න ඕන රෝම ඉලක්කම් 4ක් තිතින් ඔන්න උතරම මම හදලා දානවා රෝම ඉලක්කම් 4 හැල තියෙන්නේ o ඔක්සිජන් පරමාණු මෞලගාන ඒක නම් ළමයින්ට බැලුවොත් තේරෙයි n2o එක්කෙනෙක් ඇතුලේ n2o එක්කෙනෙක් ඇතුලේ ඔක්සිජන් ලත් කොහොමවත් එකයි නින්නේ ළමයි n2o එකක් ඇතුලේ ඔක්සිජන් ලත් කොහොමවත් එකයි නින්නේ उत्तरे दाण पुल
අර මෙහෙම මේ පියවර ගොඩාක් මම ලිය 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 යන්නේ ඕන ළමයෙකුට තේරෙන්න ඕන නිසා. සරලව මේක ඕනෙකුට තේරෙන්න බං ඔක්සිජන් එකයි නම් මේ N2O අණුවක් ඇතුලේ තියෙන්නේ. N2O අණු ගාන කිව්වත් ඔක්සිජන් ගාන කිව්වත් සමානයි. හරි එහෙනම් ඒක කෙලින්ම 0.2 මවුලම වෙන්න ඕන. ඔය ටික තමයි ඒකේ රෝමෙන් මේ තුන්වෙනි එකේ රෝමිලක්කම් සෙට් එකේ උත්තර ටික වෙන්නේ. ඒක ඔන්න එතනම හැදුවා මම. ඊළඟට ඕගොල්ලෝ හදන්න ගන්න ඕන ඕක ඉවර කරාට පස්සේ පස්වෙනි ගාන. ඒක නම් මම බෝඩ් එකේ හදනවා. පස්වෙනි ගානත් උත්සාහ කරන්න. දැන් රිද්ම් එක දන්නවා. ගාන හැදුවා. අදල ඉවරච්ච ගමන් උත්තර ටික දැම්මා. ලැජ්ජ වෙවි අනිත්‍ය වුන් දානකම් ඉන්නවද අනම්මනම් ඒව වැඩක් නැහැ. ගණන් කලින් ඉවර කරන ළමයි ඔය අතරින් පතර මම හෝම්වර්ක් කියලා ඉතුරු කරන්නේ ඒවා තියෙන්නේ ඒවා කරා කලින් දැන් මම ඔය යනකොට දැන් එක කරේ නැහැ ඊට පස්සේ දැන් මෙතන හතර කරේ නැහැ ඒ වගේ ඒවා හෝම්වර්ක් විදිහට තමයි මම දෙන්නේ එතකොට දැන් මෙතන මම දින ගාන කලින් ඉවර කරාට පස්සේ ඔයාලට වෙලාව හම්බෙන්නේ ඒ වෙලාව නාස්ති කරන්න එපා අර හෝම්වර්ක් විදිහට මැදින් ඉතුරු කර කර යන ගණන් ටික හදන්න ඊළඟ ගාන හදන්න යන්න එපා මම ඒකට ආයෙ වෙලාව දෙනවනේ කලින් මැද හිස්තැන් තියති යන ගණන් ටික හදන්න නැගලා දාගෙන යමු උත්තර उत्तर दान दहाय बाले मुखर गेल विधि दान मत दहाय बाले अभी तुंगिनी की उत्तर टीका मकल दान ඔය පරමාණු ගාන කියලා ඇහුවොත් අපි අවගාඩුනේ ඉතින් වැඩි කරන්න ඕන නමුත් තුන්වෙනි ප්‍රශ්නේ අහලා තිබ්බේ ඔය පරමාණු මවුල ගණන කියලා. මවුල ගණන කියද්දී ආය අවගාඩුනේ ඉතින් වැඩි කරන්න ඕනේ. පරමාණු ගණන කියලා විතරක් අහලා තිබ්බනම් තුන්වෙනි කේ රෝම ඉලක්කම් හතරේ අපි වැඩි කරන්න ඕනේ අවගාඩුනේ ඉතින් මෙතන පරමාණු මවුල ගණන කියලා නේද? එතකොට ඉතින් ආයෙමත් මවුල ගණනක් අහන්න. पाड़क मुलान टिक 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 पोटी मैं हदागरिया मे उपल काट किसी पाड़ बेरी इसर बेवागे अमत कल विन कुटाया कलिंग धीरेपोया नवेदीवर धीरेपोया उदाइन कोवन कल विद्युत मे अद इस මම ගාන හදන්න ගන්න කරගෙන යනවා ඒ කරගෙන යන දැන් රිද්ම් එකට අහු වුණාට පස්සේ ඒකට වා කරගෙන යන්න මම ගාන හදන්න ගන්නවා ගානේ අහලා දෙන්නේ Na2CO3 මවුල එකක මවුල දෙකක මවුල 0.5ක සහ මවුල 0.2ක ස්කන්ධ මේ ලේසි ගණන් අර මුලින් එහෙමනේ ටිකක් ලේසිය වලින් ගිහිල්ලානේ අපි අමාරු අමාරු ඒවාට යන්න වෙන අර පදනමක් එක යන්න එපේ හරි N2CO Na2CO3 සෝඩියම් කාබනේට් ඔය ගොඩාක් ජනප්‍රියම අපිට නිතර දෙවේලේ හම්බෙන කෙනෙක් Na2CO3 කියලා කියන එයාගේ මෞලික ස්කන්ධයෙම පස්සේ පස්සේ අපිට කටපාඩම් වෙන තරම්ම අපිට එයා හම්බ වෙනවා. පස්වෙනි ගාන Na2CO3 ගේ මෞල එකක ස්කන්ධය අහලා තිබුණා. මෞල දෙකක අහලා තිබුණා. මෞල 0.5ක තිබුණා. මෞල 0.2ක තිබුණා. දැන් මෞල එකක ස්කන්ධය කියන්නේ මම මෞලික ස්කන්ධේනි. මේ මෞලික ස්කන්ධය කෙලින්ම මේ ඉලක්කම් ටික එකතු කරලා දාන එකයි කරන්න තියෙන්නේ. ඒක සමානයි ඒකට දාලා ගේ වෙන්නේ මේ සෝඩියම් වල දෙන්නට मौलिक स्कंदे दोलहाय ऑक्सीजन के दास दास हेटाय ग्राम मौलिक रोमिल एक उत्तरे रोमिल एक मौलिक स्कंद मौलिक स्कंद मौलिक स्कंद रोमिल देख एक मौल देख स्कंद मेवर समीकरण नैनी मौलिक स्कंद एक हाई ना मौल देख स्कंदे देखने
මේක මවුල 8 කියන කැලා ආය දාන්න ඕනේ උනේ මොකද මවුල එකක ස්කන්ධේ නහන් ග්‍රෑම් 106යි මවුල 8 කියන එක දාන්න එපා මවුලට දැම්මම ඉතින් වැරදි දාන්නේ නැහැ මොකද මවුල එකක ස්කන්ධ කියන මවුලික ස්කන්ධ නිසා මවුල 8 කියන කැලලව දැම්මත් කමන්නේ නැතත් 106යි ග්‍රෑම් කියන එක තමයි හොඳුනේ එතන මේක මවුල දෙක හද්දි ආය මොකටද කියන්නකො අමුතු කෙමිස්ට්‍රියක් මවුලයක් අත්තර නම් බර මවුල දෙකක් ඒ වගේ දෙගුණයක් බර මොනවද මේ හරි එහෙම දාන්න දැන් ඕක ඉතින් ඔයාලට අර ගණිතමය ඔය යන්නම ඕන නම් එහෙම යන්න පුළුවන් මවුල ගාන සමානයි ස්කන්ධේ වේදීම මෞලික ස්කන්ධය මේකෙන් හරස් ගුණිත දාලා ස්කන්ධේ ගත්තම ස්කන්ධය සමානයි මෞල ගාන වතාවක් මෞලික ස්කන්ධය කියන එක. ඉතින් එහෙනම් ඒ අනුව මේක ආදේශ කරලා අමෞල ගාන 2යි මෞල අමෞලික ස්කන්ධේ 106යි ග්‍රෑම් මෞලයට ආ ඔන්න ඔය දෙක වැඩි කරාම 212යි ග්‍රෑම් කියනවා කියලා මේකම නිකම්ම අර ගණිතමයව තනිකරම සූත්‍ර වලටම ඇබ්බැහි වෙලා හදන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් අතන දෙකෙන් ඕන එකක් හරි. මම කියන ළමයි දැන් මවුල එකක ස්කන්ධය කියද්දි මවුල දෙක ස්කන්ධය හොයන්න ආයේ මේ ගණිතමය සමීකරණ ඕනේ නැහැ නේ බා. මවුල එකක ස්කන්ධය තියෙනවා නම් මවුල දෙක ස්කන්ධය කියන්නේ මේ වගේ දෙගුණයක්. දැන් රෝමී ලක්කම් 3. 3 යහනා මවුල දශම පහක ස්කන්ධ. දැන් ඕකත් ළමයිගුණ හිතා ගන්න බලන්න දැන් මවුල දශම පහක් කියන්නේ මවුල භාගයක් කියන එක. දශම පහ කියන ළමයි භාගය. ඉතින් මවුලයක් මෙච්චර නම් බර මවුල භාගයක් ඔය ගණන් භාගයයි බා. ඒක එකපාරම ඔයාට සමානව ඉදා ගන්නක් පුළුවන් වෙයි 106 බෙදීම 2 සමානයි 53 ග්‍රෑම් කියලා දාන්න පුළුවන් සමහරුන්ට. එහෙම නැත්නම් ඔයාට ඉතින් අර ගණිතම යන්න ඕන නම් මෙහෙමත් පුළුවන්. ඕ අර ස්කන්ධය සමානයි මවුල ගාන වතාවක් මෞලික ස්කන්ධය. මවුල ගාන 0.5යි මවුල. මෞලික ස්කන්ධය ඉතින් 106යි ග්‍රෑම් මවුලයට. ඕක දාලා සුළු කළාම මේ ග්‍රෑම් 53 කියලා ගන්නක් පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මගේ අමනාපයක් නැහැ කැමති විදිහක්. රොමිලකන් 4 අහලා තියෙනවා මවුල 0.2ක ඒක නම් මම අර විදිහටම හදනවා ගණිතමය විදිහටම ස්කන්ධය සමානයි මවුල ගානාවතාවක් මෞලික ස්කන්ධය මවුල ගාන 0.2යි මෞලික ස්කන්ධය කවුද මේ ගත්තේ N2CO3 106යි ඔක සාල සුළු ක්‍රම වාටයි 21.2 ග්‍රෑම් කියලා. මොකද අර 212ට දශමයක් අඩු වෙන එක නෙමෙයි. ඇයි මවුල දෙකක එකෙන් 10 එකක් නේ මවුල 0.2ක තියෙන්නේ. ඔය ටික තමයි උත්තර වෙන්නේ. හරි. මොන පස්වෙනි ගානක් අපි හැදුවා. අරගණනය කිරීම පාඩමේ තියෙන ඉතින් තියරි කොටක් නෙමෙයි ගණන් හැදින්නක් තියෙන එපා වෙන්නේ අපිට වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඩගල අඩුපාඩුවක් තියෙන ළමයි දාග කට්ටි ගණන් හදනයි ඉතින් හොඳයි ඈ. අපි යමු තව ගන්න. අර මම දැන් ආ ගණන් ලියා ගන්න කියලා ඉතින් ලොකු වෙලාවක් දෙන්නේ. ඕගොල්ලන්ට මම වැඩේ කරන අතරතුරම වැඩේ කරගෙන ඉන්නේ. මම හදා ගන්නව දා ගන්නව. දිග ගණන් වලදී මගේ මම වෙනම ලියා ගන්න වෙලාවක් දෙනවා. මේවා ඉතින් එහෙම ලොකු ගණන් නෙවෙයි නිසා චූටි වෙලාවක් නෙමෙයි ලියා ගන්න. මම අමතරව ලියා ගන්න කියලා ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. චූටි ළමයි නෙවෙයි. ඔයාලා දැන් ලොකුයි. ඔයාලට පුළුවන් වැඩ ගලප ගන්න තනි. හරි. අපි ඔන්න දැන් එක කරා දැන් දෙක කරේ නැහැ. දෙක කරා තුන කරා පස්වෙනි එක කරා. ඊළඟට ළමයි හත් වෙනි එක කරන්න හත හත්තනීක ඔව් හත කරන්න ඕකමනේ හත කරන්න හත්තනීක කරන්න කරලා උත්තර දාන්න වඩංග දැනටත් උත්තර දානවා ආව් එක ඒකට අගල හිතාගෙන ඒක හිතෙන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් ඒක ඇත්තට බින්දුවයි හත හත ළමයි 6 නෙවෙයි 7 හය හෝම්වර්ක් දෙන්න හෝම්වර්ක් විදියට කරන්න මේ මොනවද බං ළමයි මේ නම් මේ වල තියෙන එක එක හැඩතලනේ සමහර උන්ගේ නම් නෙවෙයි තියෙන හැඩතල ඈ කොහොමද ඒව ගන්න මම ඒ ගාන පොතේ හදනවා පොතේ කියන්නේ ටියුට් එකේ මෙතනම හදලා දානවා මොකද දේසි එකක් නිසා එම් නම් මූලද්‍රව්‍යයේ මවුල 0.5ක ස්කන්ධයේ ග්‍රෑම් 25යිලු මෞලික ස්කන්ධය කීයද අහනවා දැන්
මේක හිතලා කරනවා නම් ළමයෙකුට ගණිතමය යන්නේ නැතුව ඔයා නිකන් මේක හිතලා කියනවා නම් මවුල දශම පහක් කියන්නේ මවුල භාගයක් නෙමෙයි මම නිකන් හිතෙන් කියන දෙයක් කියන්නේ මවුල දශම පහක් කියන්නේ මවුල භාගයක් හරිද එතන භාගයක් ග්‍රෑම් 25ක් බරයි මවුල භාගයක් ග්‍රෑම් 25ක් බරයි අපෙන් අහන්නේ මෞලික ස්කන්ධ මෞලික ස්කන්ධ කියන්නේ මවුල එකක ස්කන්ධ ඉතින් භාගයක් 25ක් බරයි නම් එකක් 50ක් බර ඇති කියලා නිකන් මාවට 50යි කියලා හිතලා කියන්න පුළුවන් භාගයක් 25ක් නම් බර දැන් වට්ටක්ක ගෙඩියකින් භාගයක් රුපියල් 25යි වට්ටක්ක ගෙඩියක් 50ක් වෙන්න බෑ මං කියන්නේ අර සමහර කඩවල නම් අර ගෙඩියම ගති කීයක් හරි අඩු කරලා දෙනවා එහෙම හිතන්න එපා මම මේ කියන්නේ නිකන් ගණිතමය කියලා විතරක් ගන්න හරි එහෙම නේද ඒ වගේ මේ එහෙම හිතලා ගන්න පුළුවන් ඉතින් භාගයක් 0.5 කියන්නේ භාගයක් කියලා හිතුවාගෙත් හිතුවානම් භාගයක් 25 නම් ඉතින් එකක් 50ක් වෙන්න බෑ අවුලක් නැහැ ඒක හරි එහෙම නැතොත් ඉතින් මේක ගණිතමය යන්න ඕන නම් ඔයාට ආසම නම් එහෙම පුළුවන් නේ මෞල ගාන සමාන ස්කන්ධෙ බෙදීම මෞලික ස්කන්ධය කියලා තියෙනවා මේකෙන් මෞලික ස්කන්ධෙම ගාන අහන්නේ ඒක උක්ත කරොත් වඩනවා ස්කන්ධෙ බෙදීම මෞල ගාන කියලා මෞලික ස්කන්ධෙ උක්ත කරොත් වඩනවා ස්කන්ධෙ බෙදීම මෞල ගාන කියලා. ඒතර ස්කන්ධය 25යි ග්‍රෑම්. මෞල ගාන 0.5යි මෞල. යෝග සුළු කරාමත් ඔයාට 50යි ග්‍රෑම් මෞලෙට කියලා ලස්සනට උත්තරේ එනවා. හරි. ඒතර හතේ උත්තරේ 50යි කියන එක තමයි ගොඩක් ළමයි ඒක හරියට ඇදුවා. ඉතාමත් හොඳයි. නියම. හරි. සමහරව ගාන හතර විදිහත් එක දාන හරි හොඳයි. ඊට පස්සේ මේ හත කරපු කට්ටිය අටක් කරලා උත්තර දාන්න ගමු. අටක් කරමු අටක්. අටක් කරලා උත්තර දාමු. දැන් ආයේ මෙතන බැරි ළමයි පුළුවන් ළමයි නැහැ. දැන් උඹලා ඔක්කොම එක මට්ටමක ඉන්නේ. දැන් කාගෙන වැඩ කරමු? හැමෝම එක තැනකින් පටන් ගන්න තියෙන දැන් කාටවත් ලීඩ් කරන්න දෙන්නේ නැතුව හැමතිස්සෙම තමන්ව ඉස්සරහට දාගන්න බලන්න. ඒ කියන්නේ අනිත් එකව පාගලා නෙවෙයි. තමන් වැඩිපුර මහන්සි වෙන්න. ඒතර තමන් ඉස්සරහට යයි. මේ දෙන්නේ මගේ ටියුෂන් 4 වෙනි බැච් එක ළමයි. මහා කාලයක් නෙවෙයි. ඒතර අපි මේ මට්ටමට අපේ පන්ති ගොඩනැගුණේ මැජික් පෙන්නන නෙවෙයි පන්ති අද. 2.5 මාකටිං කරලා නෙවෙයි. TV ඇඩ්වලින් වත් නෙවෙයි පෝස්ටරයක්වත් නෙවෙයි මම අන්තිමට පෝස්ටරයක් ගියා 2019 අවුරුද්ද කියලා පළවෙනිම බැච් එකට පෝස්ටරයක්වත් ඊට පස්සේ ගහන්නේ Facebook ඇඩ් දාලා තියෙනවා ඊට අමතරව මේ හෑන්ඩ් බිලක් බෙදලා තියෙනවා නුගේ ගොඩයි ගම් පහයි මේ ටික විතරයි කරලා ඉතින් මේ තැනට ඕගොල්ලෝ ආවේ මේ තැනට ඕගොල්ලෝ නෙවෙයි මම ආවේ සා ඔයාලා මෙතෙන්ද මාව හොයාගෙන ආවේ ඒ කියන්නේ මම ගැන දැනගන්න එක ලේසි නෑ මේ TV ඇඩ් එකක් නෑනේ මම ජනප්‍රිය කාලයක් තිස්සේ මේකට ගුරුවරයෙකුත් නෙවෙයි ඕගොල්ලෝ ආවේ තව කවරේ හොඳයි කියලා යම් නිර්දේශයක් මගින් නා එහෙම එන්න අපි මැජික් කරේ නැහැ පන්තිල. අපි පන්ති ඇතුලේ මේක පිළිවෙලට උගන්වන්නේ කියන්නේ ඇච්චරයි කරේ. ඕගොල්ලෝ පිළිවෙලට වැඩ ටික කරන් ගියොත් ඔයාලගේ රිසල්ට් එක හැදෙයි. ප්‍රතිඵල හැදෙනවා. මේ ප්‍රතිඵල හැදෙනවා කියන්නේ එකපාර පේන්නේ නැහැ. හැබැයි කොයි වෙලේ හරි හැදෙනවා. බය නැතුව තමන්ව විශ්වාස කරලා වැඩ කරා. ඒක හරියනකම් තමන්ට හිතෙන්නේ නැහැ තමන් යන පාර හරි කියලා. හැබැයි උඹලා වැඩ කරොත් උඹලට හරියනවා. වැඩේ තියෙන්නේ ගොඩක් යොමු මැදින් මේක අතහැරලා දාලා නිකන්. ඒ කියන්නේ සතියක් දෙකක් බලලා ලකුණු වෙන්නේ නැහැ වගේ හිතනම් පුළුවන් වෙන්නේ නැහැ වගේ හිතනම අතහැරලා දාන්න. එහෙම තමයි මුලින් මේක හරියනද නැද්ද කියලා ෂුවර් එකක් නැතුව අපිට කරන්න. අන්තිමට හරියයි ඊට පස්සේ දිගටම හරියයි හරි උත්තර දෙකක් යනවා නැටියුඩ් ගෙදරට එන්න මොකුත් විශේෂයෙන් ෆෝම්ස් පුරවන්න නැහැ ඔයාලා අර පන්තිය ප්ලේස් ඕඩර් එකෙන් පන්තියක ඕඩර් එක දානකොට එතන ඇඩ්‍රස් එකක් එයාලා දාන්න තියෙනවනේ ඒ ඇඩ්‍රස් එකට තමයි නැටියුඩ් එක වෙනම ෆෝම් එකක් නැහැ දැන් මෙතන මේ සමහර 32 කියනවා සමහර 34 කියනවා මොකද මේ මේ උත්තර දෙකක් යන්නේ හා බලන්න චුට්ටක් කොයි එකද හරි කොයි එකද වැරදි කොයි කට්ටියද හරි කොයි කට්ටියද වැරදි කියන 34 කියනවා සෙට් එකක් 32 කියනවා සෙට් එකක් මොකද්ද විසංවාදී මම දන්නව මොකද්ද ඔය කට්ටිය විදගෙන තියෙන්නේ කියලා ළමයි ඒ වල මෞලික ස්කන්ධය අහන්නේ ඒ ඒගේ මෞලික ස්කන්ධය අහන්නේ මං ගන්න දැන් පටන් ගන්න. අටවෙනි එක අපි යන්නේ H2A නම් අම්ලයේ 0.2 මවුල ප්‍රමාණයක ස්කන්ධය 6.8 ග්‍රෑම්. එහෙනම් A-ගේ මවුලික ස්කන්ධය කීයද අහන්න? A-ගේ මවුලික ස්කන්ධය H2A-ගේ මවුලික ස්කන්ධය නෙමෙයි අහන්නේ A-ගේ මවුලික ස්කන්ධය අහන්න. හදමු බලන්න. අටනේ ඔය
අටේ රෝවිලක්කන් නෑනේ නේ නිකම් අට විතරනේදී එයාලා කියලා තියෙනවා H2A කියන කෙනාගේ මවුල කීයක්ද ළමයි දශම දෙකක් මවුල දශම දෙකක ස්කන්ධය 6.8 ග්‍රෑම් එහෙම එකක් කියලා තියෙනවා හරි අපෙන් අහනවා A වල මවුලික ස්කන්ධය අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද කැපිටල් M ගේ මවුලික ස්කන්ධයනේ A ගේ මවුලික ස්කන්ධය කීයද කියලා අපෙන් අහනවා බලමු කොහොමද දැන් අපි සම්බන්ධය දන්නවා ඉතින් මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධය. එතන මවුලික ස්කන්ධය උක්ත කරවතින් මෙතන වටනවා ස්කන්ධය බෙදීම මවුල ගාන කිය. මේවා ගණිතමයව නැතුව එකපාර උත්තර දැම්මත් ප්‍රශ්නයක්. එතන යනු ඔයාට මෙතන මවුලික ස්කන්ධ හොයන්න පුළුවන් ස්කන්ධය 6.8 ග්‍රෑම් බෙදීම මවුල ගාන 0.2 මවුල ඕක සුළු කරාම වටනවා 34 ග්‍රෑම් මවුලේට කිය. मौलिक ඔයා මෞලික ස්කන්ධයයි මෞලික ඒක නිකන් අර අර මොනවද නිකන් මොනවද වගා කර්ම જાතියක් කියන්නේ නිකන් මොනවද ඔය ලස්සන මේකකුත් තියෙන දැන් මතක් ඉන්නේ අරක වගා කර මේක බලාපොරොත්තු නොවෙන්න කියලා හරි මොකක් හරි දැන් ඔයා තක්කාලි පැල තවානක් දැම්මුත් ඒකෙන් හැදෙන්නේ තක්කාලි එතනින් ඇපල් වගේ එකක් එන්නේ හරි නැත්නම් මේ ඔයා හිතන්නකෝ වට්ටක්කා වල මිල मुदल संपूर्ण मूल्य में පහෙන් බෙදලා ඒ කියන්නේ මුළු මුදල ගෙඩි ගාණෙන් බෙදලා එක එක මිල රුපියල් 100යි කියලා කියනවා. ඕකම තමයි මෙතන කරන්නේ. ඉතින් ඔයා වට්ටක්කවල මිල වට්ටක්කා ගෙඩි ගාණෙන් බෙදුවාම ඔයාට එන්නේ වට්ටක්ක ගෙඩියක මිල. ඔයාට ඇපල් ගෙඩියක මිල එන්නේ. හරි. ඉතින් ඔයා පාවිච්චි කරන දේවල් දෙකට අනුව තමයි අනිත් එක හම්බෙන්නේ. ඔයා මෙතන H2A ගේ ස්කන්ධය නම් දැම්මේ ඔයා මෙතන H2A ගේ මවුල ගාන නම් දැම්මේ ඔයාට හම්බෙන්නේ H2A ගේ මවුලික ස්කන්ධය. A ගේ මවුලික ස්කන්ධය මේ හම්බෙන්නේ. මේක නෙමෙයි හම්බෙන්නේ. ඔයාට හම්බෙන්නේ H2A ගේ මවුලික ස්කන්ධය. හම්බෙන්නේ. हाइड्रोजन හරි උත්තරේ වෙන්නේ 32 ග්‍රෑම් මවුලට තමයි මේවරදී උත්තරේ වෙන්නේ මොකද 34 කියලා කියන්නේ H2A ගේ එතන හයිඩ්‍රජන් ලගේ දෙක අයින් කරාට පස්සේ නේද තමයි හරි එක වෙන්නේ ඉතින් ඔහොමයි කතාව අටට උත්තරේ ඒ අණුව 32 අවගානකට යන අඩුපාඩු දිනන ටක් ගාලා හදා ගන්න අඩුපාඩු ටික नमे संपूर्ण होंम वर्क हमे इलाट हमार नमे संपूर्ण होंम वर्क वाला दहावी गान प्रश्न अंक 10 है तमाम वाला गान दहा उत्तर दा
ඒ පාඩමෙන් පස්සේ ඒ කියන්නේ දැන් මේ මාසෙ බන්ධන පාඩමයි ගණනය කිරීමු යන්නේ. මේ මාසෙන් බන්ධන ඉවර වෙනවා. නමුත් ගණනය කිරීම ඉවර වෙන්නේ නැහැ. ලබන මාසෙ බන්ධන ඉවර වුණාට පස්සේ බන්ධන වෙනුවට ඊළඟට කතා කරන්නේ බන්ධන පාඩම් පස්සේ ඉනෝගනික් ටික. හරි. ඒ කියන්නේ පිළිවෙල වෙනවා. සියලු පාඩම් කතා කරනවා අනුපිළිවෙල වෙනවා. දෙවෙනි මාසෙම අපි ඉනෝගනික් වලට යනවා. ඒත් එක්ක ගණනය කිරීම සෙකන්ඩ් පාර්ට් එක යනවා. ඊළඟට ගණනය කිරීම දෙවෙනි මාස දෙකෙන් ඉවර වුණාට පස්සේ වායු නියම වලට යනවා. ඒ ඉස්සරහට යනවා ඉතින්. කවර ලබන මාස ඉනෝගනික් සහ ගණනය කිරීම පාර්ට් 2 අප්‍රේල් වල. ගණන්කට උත්තර දාන්න පටන් ගන්න තියෙනවා කට්ටිය. टिकर नावल අරන්ට් එකනේ දේ පස්සේ වෙලා ගෲප් එක වල දුර පිස්සු වගේ දේ මැසේජ් බෝඩ් හදන්න ගන්න වෙලාව දුන්නනේ බෝන්ඩ් එකේ හදන්නේ මේකත් BaOH2.8H2O ග්‍රෑම් 315.1ක් නේ මෞලික ස්කන්ධේ මේක එකතු කරාම ලස්සනට 315ක් එන විදිහට දාලා තියෙන්නේ අර සුළු කිරීම ගොඩාක් අමාරු කරන්න නැතුව දෙන්නේ මොකද අපි දැන් මෙතන කන්සෙප්ට් එකනේ මුලින් තේරුම් ගන්න ඕනේ මේ වගේ එකක ඉලක්කම් අමාරු කරාම ළමයාගේ ඔළුවට කන්සෙප්ට් එක නෙමෙයි සුළු කිරීමේ අමාරුව තමයි යන්නේ. ඊළඟට ඌ හිතා ගන්න උට ගන්න බැරි උනේ උගේ අවුලක් නිසා. සුළු කිරීම උගුත් පුළුවන් වෙන්න ඕන. නමුත් අර පාඩමක් තේරුම් ගන්න අධීරේදී එන ලොකු සුළු කිරීම දාගෙන මේක කරන්න බෑ ළමයි. ඒතර ගානේ කන්සෙප්ට් එක ඔළුවට යන්නේ. ඒ නිසා මේ හරිය ටිකක් මේ සුළු වෙන ගතිය වැඩි ඉලක්කම් දාලා තියෙන්නේ. මෞලික ස්කන්ධ 315ක් කියලා ඉන්නේ එකතු කරාම ලස්සන. ඒතර 3.15 ලස්සනට බෙදිලා එහෙම යනවා නේ.
හරි දැන් මම ගානක් දන්න ගන්නවා දැන් මෙතන තියෙන්නේ මේ ගාන ඇවිල්ලා එක්කෙනෙක් තමයි ඒ තින් නමුත් එයා ඇවිල්ලා පොඩි පැකේජ් එකක් වගේ එකක් ඔය ඕගොල්ලෝ දැකලා ඇති මේ සුපර් මාකට් වල එහෙම කාලින් කාලෙට ඔෆර්ස් දෙනවා හාපික් එකක් සමග දත් බුරුසු දෙකක් නොමිලි එහෙමනම් ඉන්නේ ඒ අර ගැළපෙන විදිහට දැන් මට යාපේ ගේම් සෙට් නැහැ ලොකුවට ඉතින් හාපික් එකක් එක්ක දත් බුරුසු දෙයක් වැඩක් වෙන්නේ නැහැ මේ හාපික් එකේ දත් බුරුසු සම්බන්ධයක් නැහැ ඉතින් සබන් කැටයක් සමග දත් බුරුසු දෙයක් ඉතින් ලොකුවට ගැළපෙන්නේ නැහැ ටූත් පේස්ට් එකක් සමග බ්‍රෂ් දෙකක් නොමිලි ඒ වගේ පැකේජ් එකක් මේ ඉතින් ඒ එක කඩයක් තියනවා කියලා හිතනද ඒ කඩේ ටූත් පේස්ට් විතරක් ගන්න නැහැ තියෙන්නේ පැකේජ් ටූත් පේස්ට් එකට ටූත්බ්‍රෂ් දෙක අලවපු සෙලෝ ටේප් ගහලා ඔතපු පැකේජ් එක දී. එහෙමයි තියෙන්නේ. හරි. දැන් මේකත් ඒ වගේ තමයි. මෙයාලා අපිට මේ දීලා තියෙන එක පැකේජ් එකක්. BaOH2.8H2O මේක හරියට අවිලන ගන්න ආපික් එකක් සමග දත්බුරුසු 8ක් නොමිලි වගේ එකක්. හරි. කඩයක් තියෙන අපි නිකන් ගමුකෝ දැන් මේ උදාහරණේ හරිද? ටූත්පේස්ට් එකක් වටේට දත්බුරුසු 8ක් අලවන්න නිකන් අවුල් වගේ හිතා ගන්න බෑ වගේ. අරක ඉඩවල අවුල මොකද ඒක පාපික් එක කියන්නේ ලොකු එකක් නිසා ටූත් බ්‍රෂ් 8ක් අලවන්න ඉඩ තියෙනවා නේද මේක. හරි. හාපික් එකක් සමග ටූත් බ්‍රෂ් 8ක් නොමිලේ. මේක. මේ එකක්. එතන මේක තමයි හාපික් එක. හරි. මේක ඇල තමයි මේ රතු පාටින් ඉරක් යන්නේ හාපික් එක. මේ තමයි දත් බුරුසු. හරි. හාපික් එකක් සමග ටූත් බ්‍රෂ් 8ක් නොමිලේ එකක්. එතන මේ කඩෙන් හාපික් එකක් ගත්තොත් කරන්න දෙයක් නැහැ. ඔයාලා බ්‍රෂ් 8කුත් අරගෙන තමයි ගෙදර යන්නේ. සහ මේකටින් බ්‍රෂ් ඕන නම් ඔයාලට හාපික් කුත් එක්ක තමයි ඔයාලට හාපික් එපා බ්‍රෂ් විතර එහෙම බෑ ගන්නව නම් ඔක්කොම ගන්න නැත්නම් නිකන් එහෙම එකක් හරි ඉතින් යාලා අපිට කියනවා මේක ඒ වගේ පැකේජ් එක හරි ඒ කියන්නේ මේ පැකේජ් එකේ හාපික් එකක් අද ඔයාලට නිකන් බ්‍රෂ් 8ක් හම්බ නගරන්න දෙයක් නැහැ දැන් මෙයාලා අපිට කියනවා මෙයාගේ ස්කන්ධය 3.15 ග්‍රෑම් ලු රොමිලකා එකේ අහනවා මෙයාගේ මවුල කීයක් මෙතන තියෙනවද කියලා ළමයි මුලින්ම මෙයාගේ මවුලික ස්කන්ධය හදාගත්තොත් ඔයාලට පෙනේ මෙයාගේ මවුලික ස්කන්ධය එකතු කරාම වෙනවා 315 ග්‍රෑම් මවුලිට කියලා මම ඒක කරන්න යන්නේ නැහැ. ඔයාලා ඒක ඉතින් දැන් එකතු කරගෙන ගන්න. මෙයාලගේ බේරියම් 137යි මවුලික ඔස්සේ දීලා තියෙනවා. අනිත් ඒවා අපිට පුරුදු කට්ටිනේ හයිඩ්‍රජන් 1යි ඔක්සිජන් 16යි. එකතු කරලා ගත්තාම අර මුන් 8 දිනාගෙම එහෙම බර ගන්න ඕනේ. ඉතින් මවුලික ස්කන්ධය කියන්නේ මෙයාගේ මවුල එකක්. මේ මුළු එකාගේ මවුල එකක් ඇතුළ මෙයාගේ එකකුයි බ්‍රෂ් 8කුයි තියෙනවා. ඒක ජලාණු 8ම ස්කන්ධයම ගන්න ඕන. ඔන්නම ස්කන්ධය හදන්නේ කියන්නේ බේරියම්ට 137යි. ඊට පස්සේ OH කැරි දෙකක් තියෙනවා. එතන ඔක්සිජන් එකක් කියන්නේ 16යි හයිඩ්‍රජන් එකයි 17යි 17 තරක් දෙකයි නෝනේ. ධන ජලාණු 8ක් තියෙනවනේ. එතන ජල 90ක් එකතු කරලා තමයි හයිඩ්‍රජන් දෙකට දෙකයි ඔක්සිජන් 16යි 8 වරක් 16. ඔය ටික එකතු කරාම 315ක් කියලා එන්නේ. හරි. මෞලික ස්කන්ධය 315 කියලා ගන්න එක තමයි අංක 1. මෞලික ස්කන්ධය කියන්නේ ජලාණු 8ක් තියෙන 8 දෙනාම ගන්නු. හරි. 8යි ජලය. කොහොම? ඒක තමයි මගේ අදහස. ජල 98ක් බැඳිලා තියෙන්නේ. ආපික එකට දබ්බුරුසු 8ක් අලවලා වගේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකට ජල 98ක් බැඳලා සම්බන්ධ කරලා. ඒ වගේ අතේ මේ කියන්නේ ජලණු 8ක්. ඒක හයිඩ්‍රජන් 8ක් විතරක් එහෙම නෙවෙයි. ඉතින් පස්සේ ඉලක්කමක් දාලා දානවා කියන්නේ මේ මුළු එකාගේ 8ක්. ජලණු 8ක් ඉන්නවා කියන එක ඔකේ තේරෙනවා. ඉතින් එතකොට මුලින්ම මෙයාගේ මවුල ගන්නද මවුල ගන්න සමානයි ස්කන්ධයේ බෙදීම මවුලික ස්කන්ධය. ඒතර ස්කන්ධය කියන්නේ 315යි ග්‍රෑම් මවුලයට මවුලික ස්කන්ධයනි බං. කියන්නේ 3.15 ස්කන්ධය. මේ මවුලික ස්කන්ධය තමයි 315යි ග්‍රෑම් මවුලයි. ඕවසුරු කරන පස්සේ මෙයාගේ මවුල ගන්න එනවා 0.01යි මවුල කියන්නේ. ඒ කියන්නේ මුළු එකාගේ ස්කන්ධය මුළු එකාගේ මවුල මවුල මෞලික ස්කන්ධෙන් බෙදුවාම මුළු එකාගේ මවුල ගන්න එන්නේ. මේ මුළු ලුකු පැකේජ් 0.01ක් තමයි තියෙන්නේ. හරි 0.01ක් තියෙන්නේ. ඒ පැකේජ් එකක් අමතක කරන්න එපා. ඒ පැකේජ් එකේ හාපික් එකකුයි දත්බුරුසු 8කුයි තියෙන්නේ. ඒ කියන්නේ මේ පැකේජ් වලින් දෙකක් ඔයා ගත්තොත් ඔයාට හාපික් දෙකකුයි දත්බුරුසු 16කුයි හම්බ වෙනවා. මේ පැකේජ් දෙකක් ගත්ත කියන්නේ ඔකේ සුපර් මාකට් එකට ගිහින් ඒ සුපර් මාකට් එකේ මේ පැකේජ් දෙකක් ගත්තොත් ඔයාලට හාපික් දෙකයි දත්බුරුසු 16කුයි හම්බ වෙනවා. ඔයා මේ පැකේජ් පහක් ගත්තොත් ඔයාලට හාපික් පහකුයි දත්බුරුසු 8 වරක් 40ක් හම්බ වෙනවා. එහෙම එකක් නේ. හරි මොකටද කියලා මගෙන් අහන්න එපා. ඒ නිකන් උදේනින්ද අපි ගන්නවා. හරි අපිට කඩයක් දාගත්තේ දත්බුරුසු ඊට පස්සේ. කොහොම හරි මේ පැකේජ් මෙච්චරක් තියෙන මිසක්. පැකේජ් දෙකක්වත් පහක්වත් නෙවෙයි 0.01ක්ම පැකේජ් තියෙන්නේ. මේ පැකේජ් 0.01ක් කියන්නේ හාපික් එක කැලරි වලට කඩලාද කියලා අහන්න එපා. මවුලනේ ළමයි. හරි මේක ඇත්තම ඉලක්කමකට හරව ගන්න මේක 6.22 10 23 වැඩි කරාම ලොකු ඉලක්කමක් එනවා. හරි. මවුල මෙච්චරක්. හරි. දුදුසිම් භාගයක් කියන්නේ පොත් 6ක් කියන එක. ඒ වගේ මවුල මෙච්චරක් කිව්වම අර ඒකෙන් වැඩි කරලා ගන්න පුළුවන් සේරම කීයද අනු තියෙන කියලා ඒක වැඩක් නෑ මෙතන කොහොම හරි
මුළු ලොකු එකාගේම අවුල මෙන්න මෙච්චරක් තියෙනවා. රොමිනකන් දෙකේ අහලා තියෙනවා BaOH2 මවුල ගන්න. මෙන්න මේක අහලා තියෙනවා. BaOH2 මවුල ගන්න. ඒ කියන්නේ කෙලින්ම හාපික් ගන්න වගේ අහලා තියෙන්නේ නේ. පැකේජ් එකක හාපික් එකක් මේ තියෙන්නේ. පැකේජ් එකක් ඇතුලේ හාපික් එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයා පැකේජ් පහක් ගත්තොත් ඔයාලට හාපික් පහක් ලැබෙයි. ඔයා පැකේජ් 8ක් ගත්තොත් ඔයාලට හාපික් 8ක් ලැබෙයි. ඔයා පැකේජ් 83ක් ගත්තොත් ඔයාලට හාපික් 83ක් ලැබෙයි. මොකද පැකේජ් එකක හාපික් එකයි තියෙන්නේ. ඒ කියන්නේ පැකේජ් ගානයි හාපික් ගානයි සමාන. ඒ අනුව මෙතන මේ ඔයාට එන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ ඒ ගාන කියන හාපික් ගාන කෙලින්ම මේ මුළු එකාගේ ගානමයි. ඒ කියන්නේ 0.01 එකම තමයි. හරි. මොකද මුළු එකාගේ ඇතුලේ ජලාණු අටකුයි මුගේ එකකුයි ඉතිරියෙන්නේ. පැකේජ් ගානයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ගානයි සමාන. ඒ කියන්නේ 0.01 හොඳයි. ඒ කියන්නේ මොකද පැකේජ් ගානයි හාපික් ගානයි සමානයි වගේ. තුන්වෙනි එක. රෝම ඉලක්කම් තුනේ අහලා තියෙනවා. ජලය මවුල ගාන, ජලය ගාන. දැන් ළමයි ඔයාට පෙර දත්බුරුසු ගාන හොයාගන්න කොහොමද? පැකේජ් එකක 8ක් කියනවනේ දත්බුරුසු. ඒතර පැකේජ් එකේ පැකේජ් එකක් ඇතුලේ දත්බුරුසු 8ක් තියෙද්දි පැකේජ් ගාන 8ෙන් වැඩි කරාම තමයි ඔයාට හම්බෙන දත්බුරුසු ගාන තියෙන්නේ. දැන් පැකේජ් දෙකයි නම් අටවරක් දෙක දත්බුරුසු 16ක් හම්බෙනවා. පැකේජ් පහක් ගත්තොත් පස්වරක් අට කීයද 40ක් හම්බෙනවා. දත්බුරුසු 40. හරි. ඔයා පැකේජ් 10ක් ගත්තොත් ඔතන දත්බුරුසු 80ක් හම්බෙනවා 10වරක්. ඒ වගේ පැකේජ් ගාන 8ෙන් වැඩි කරාම තමයි ජලය තියෙන ගානේ. එහෙමනම් ජලය ගාන සමානයි. අපි ඔන්න ලියමු එක. මෙව ලියන එක අත්‍යවශ්‍ය නැහැ. ලියන්න පුළුවන් ඉතින්. පැකේජ් මවුල ගාන වතාවක් 8. ජලය මවුල ගාන කියන්නේ පැකේජ් මවුල ගාන වතාවක් 8. මොකද පැකේජ් එක දත්බුරුසු 8ක් තියෙනවා. ජලාණු 8ක් තියෙන නිසා. හරි. එහෙනම් සමානයි 0.01 වතාවක් 8 සමානයි 0.08. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 4 අහලා තියෙනවා. මොකද්ද මං 4 අහන්නේ? ජලයේ විතරක් ස්කන්ධය. ජලය ටිකේ විතරක් ස්කන්ධය අහලා තියෙනවා. ජලයේ දැන් මුළු එකේ ස්කන්ධය අච්චරයි මෙච්චරයි. ජලයේ ටිකේ විතරක් ස්කන්ධය. ජලයේ ටිකේ කියලා කියන්නේ ජලාණු 8ක් නේ තියෙන්නේ. ජලාණු 8 සෝරි ජලාණු 0.08ක් නේ තියෙන්නේ. හරි. ඒ ටිකේ ස්කන්ධය හා. ඒතර ජලයේ මවුල මෙන්න මෙච්චරක් තියෙනවා. ඒක ජලයේ මෞලික ස්කන්ධය වැඩි කරා නම් අවසානයේ වෙන්නේ ජලයේ ස්කන්ධය. කොහොමද ඒක කරන්නේ? මවුල ගාන සමාන ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. ස්කන්ධය සමානයි මවුල ගාන වතාවක් මෞලික ස්කන්ධය කියලා දෙමින් එනවා. එතන අපි ජලය සම්බන්ධව යන්නේ. එතන ජලයේ ස්කන්ධය අපි හොයන්න යන්නේ. මෙතන තියෙන ජලයේ ටිකේ ස්කන්ධය හොයන්න යන්නේ. එතන ජලයේ මවුල තියෙනවා 0.08ක්. ජලයේ මවුල එකක ස්කන්ධය හයිඩ්‍රජන් දෙන්නට 2යි ඔක්සිජන් 16යි සේරම 18යි කියලා එනවා. මවුල 0.08ක් තියෙනවා. ජලයේ මවුලයක් 18යි. මවුල ගණනව තමයි මෞලික ස්කන්ධය. සුළු කරාම වටනවා 144 ඉඳන් වගේ 1.44 ග්‍රෑම් කියලා උත්තරේ එනවා. 8වරක් 18 1.144 ඉතින් 0.2ක් වෙන පස්සේ 1.44 ග්‍රෑම් කියලා ඔන්න ඕකේ එනවා. මේකේ කොටස් හතරම තනියෙන් හදපු කට්ටිය මේ zoom එකේ ඉන්න සෙට් එකේ චුට්ට අත උස්සන්න. කොටස් හතරම තනියෙන් හදපු zoom එකේ ඉන්න පිළිසත් උස්සන්න. දැන් YouTube එකේ උන්ට අත උස්සන්න බෑ. අම්මෝ උදරම නෝදයි උදරම ඇති. නියමයි. YouTube එකේ උන් නිකන් ඉන්න ගමන් ගෙදර ඉඳන් හරි අත උස්සන්න. හොඳයි හොඳයි. හරි ඇති ඇති. අද ඉස්සෝ ඇති. ආ මුත්නෝ අවුලන්නේ. ඔන්න 10 හොමයි යන්න. 9ක් වෙලා වෙලා තව වැය භාගයේ. අගන්න අඩුපාඩුව තිබ්බන ඉනෝගනික් පටන් ගන්න ලබන මාසය කියලා කිව්වේ දැන් මා ලබන මාසෙන් තව කොච්චර කාල තියෙනවද ඒ කාණි තමයි යන්නේ YouTube බින් අපිත් කරවල නියමයි නියම නේද ඉස්සරහට දැන් දිගින් දිගටම මේ කේස් එක අවුත් කියන දිගින් දිගටම එයි අනිවාර්යයි දැන් මේකයි ඉගෙනෙන්නේ යම් ළමයි ප්‍රමාණයක් අපි රෙකෝඩින් බලනවා කියලා අර ඒකට යනවා මොනවා කොච්චර කිව්වත් එපා ලයිව් වලට වරෙල්ලා කරන්ට් එක නැත්තම් ඕ වෙන පන්තියක් වැටලන් විතරක් රෙකෝඩින් බලපල්ලා කියනවා ඒත් රෙකෝඩින් බලන එක වෙනම සෙට් එකක් හදනවා
අපිට ඒක නවත්තන්න බෑ කොච්චර කරත් උන් ඒකම කරා එහෙමයි කියලා දැන් ලයිව් විතරයි රෙකෝඩින් නෑ කියලා හැමදාම කරන්න බෑ නම පටන් ගන්න දවසක වගේ කරද්දී දැන් මේ පාර ඒක කරගන්නත් බෑ මේ කරන්ට් එක ප්‍රශ්නෙත් එක්ක හරි එහෙම කරන්න බුණා ඉඳලා හිටලා දවස හැමදාම එහෙම කියන්න බෑ නේද මොකද රෙකෝඩින් බලන්න වෙනවනේ යම් යම් සාධාරණ හේතුන් මත ඉතින් කොහොම හරි එහෙන රෙකෝඩින් දෙන්නත් වෙනවා රෙකෝඩින් දුන්නොත් උඹලා රෙකෝඩින් බලන්න කියලා එක සෙට් එකක් වැඩි අතෑරලා දාලා එහෙම හැමදාම රෙකෝඩින් බලන්න තියාගත්තොත් නරකයි ඒක හොඳ නෑ බලනව නම් ඉතින් එක දිගට නේ අකණ්ඩව බලන් යන්න පුළුවන් ඒ කියන්නේ ලයිව් වගේ රෙකෝඩින් බලන්න පුළුවන් ප්‍රශ්නයක් ඔයාලට පැය තුනේ රෙකෝඩින් එකක් දුන්නා මේක බලන්න පැය 6ක් 7ක් 8ක් සමහරට තියෙන මුළු වෙලාවම ගන්න එතකොට වැඩක් නෑ දහයත් හරි නේද පියන් තව ගාන දහයට පස්සේ එකොළහ නම් අද හැදෙන්නේ නැහැ ඒක හෝම්වර්ක් එකක් විදිහට ගන්නත් එපා එකොළහ මෙතන ඇත්තම අදාළ ගාන නෙවෙයි චුට්ටක් වැරදිලා අවුතෙන්නේ වැටලා තියෙන 11 වෙනි එක පොඩ්ඩක් තියන්න ඊළඟ අපි 12 13 14 කියන තුනම ඔයාලට හෝම්වර්ක් විදිහට හම්බෙනවා ඔයාලා යන්න ඕනේ ඊගාවට 15 කරන්න 15 වෙනි 15 වට තමයි යන්නේ 11 කොහොමත් හෝම්වර්ක් එකක් විදිහට ට්‍රයි කරන්න එපා 15 කරමු පන්තියේ වෙලාවල ළමයි ගෲප් එකේ මේ අනවශ්‍ය දේවල් තියාගන්න යන්න එපා. ඒ කියන්නේ පන්තියේ සම්බන්ධ දේවල් විතරක් කතා ගන්න, වල්පල් කතා ගන්න යන්න එපා. කරදර නැති ළමයින්ට. ඒ කියන්නේ බයිනෝ මොකුත් නෙමෙයි. මං කියන්නේ ඒ වුණාට මේ උත්තරයක් දාන එකක් ඕ පන්තියෙන් අහන දෙයකට ඒ ටික ගන්න. අනිත් කතන්දර පස්සේ තියාගන්න අවුලක් නැහැ. සහ අනිත් එක මේ ගෲප් එකේ මේ වෙනත් ගුරුවරු සම්බන්ධව කතා කරන්න එපා. ඒකනේ මේ කවුරුවත් ගුරුවරයෙක් එක්ක තියෙන මේ අමනාපයකටවත් එහෙම උත් නෙමෙයි. අර අපේ පන්තියේ ගෲප් එකේ අනම්මනම් එහෙම වෙන ගුරුරුන්ගේව කතා කරද්දී ඕන්නෑ නෑ ළමයි අනවශ්‍ය ප්‍රශ්න නේ ඕන. හරි. ඒ නිසා මේ ඒ වගේ දේවල් ප්‍රයිවට් කතා කරගන්න වෙන ගුරුවරුන්ගේ දේවල් දාන්නවත් වෙන ගුරුවරුන්ගේ අනම්මනම් විස්තර අහන්නවත් ඒවට ඒ ගුරුවරුන්ගේ මොකක් හරි හොට්ලයින් එකකින් වගේ අහන්න. ग्रूप विहिलुअन ग्रूप प्रश्न ग्रूप विहिलुरा सीमा तेरे अनावश्य विधि नीति दाणे अन्े पड़िया तेरे लिमिट लिमिटे हरी चाट पड़ उठवा बिलिंग डीटेल नाम अड्रस ऑटो फिले विनाशकोट वाटे नम उगे नम उन द्वारा विनाशकर ප්‍රශ්නයක් නැහැ ඉස්සර ආපකෙ කියලා මේ ඒ කාලේ දාපු ඇඩ්‍රස් එකටම යනවා කියලා එකක් නැහැ ඔටෝ වැටෙනවා ඒක ඔයාට ඕන නම් ඒක වෙනස් කරන්න පුළුවන් පන්තිය ගන්නකොට මේ කියන්නේ ඕඩර් කරනකොට අර ඕඩර් නම් එකක් එහෙම ගන්න කලින් ඔයා ඕඩර් කරන්න පන්තිය අන්න එතන ටෙක්නිකල් එකට මැසේජ් එකක් දැම්මොත් එයාලා මේ ඉස්තරේ ස්ක්‍රීන්ෂොට් එකක් එක්කම වගේ දායි මෙන්න මෙතනින් වෙනස් කරත හැකි ප්‍රශ්නයක් 15 කරන්න 15 කරලා උත්තර දායන දායම දායන යන කට්ටිය දාන්න පටන් ගන්න දින හැමෝම කරමු දැන් හැමෝටම පුළුවන් ඈ ආයෙත් අර කැලි බැලි නේ ඕනේ උගුර පුළුවන් මේක කරන්න
ඉතිකල්ලාමඉන්න වර්ක් බුක් එක පන්තියේදී දෙනවා. දෙන්නේ කරන්න ගන්න තමා CaCl2 දශමයකකුයි PCl5 දශම දෙකකුයි තියෙන පද්ධතියක කැල්සියම් මවුල ගන්න අහලා තියෙනවා කැල්සියම් පරමාණු ගන්න අහලා තියෙනවා ක්ලෝරීන් මවුල ගන්න අහලා තියෙනවා ක්ලෝරීන් පරමාණු ගන්නත් අහලා තියෙනවා නේ ඔය ටික තමයි අහලා තියෙන්නේ යන්න ගන්නට බලන්න CaCl2 दशम एकाई मावल पहले होगा CaCl2 बिंदु दशम एकाई मावल प्रमाण है तीनों में PCl5 बिंदु दशम देकाई मावल प्रमाण है वहाँ मावल हाँ दशम देकाई दशम पाँच दशम देकाई तो मेरे का एक यहाँ ना कैल्शियम मावल अब ये कैल्शियम में नहीं CaCl2 की भीतर नहीं සහ CaCl2 ගේ කැල්සියම් තියෙනත් එකයිනේ ඒ නිසා කැල්සියම් මවුල ගන්න CaCl2 මවුල ගන්න සමාන වෙන්නේ මේ කැල්සියම් මවුල ගන්න CaCl2 මවුල ගන්න සමාන වෙන්නේ හරි ඒ අනුව ඉතින් මේ මවුල ගන්න කෙලින්ම 0.1යි ඒක තමයි උත්තරේ රෝමී ලක්කා 1 එච්චර රෝමී ලක්කම් 2 ඒ කියන්නේ තින්නේ කැල්සියම් පරමාණු ගන්න දැන් ළමයි දන්නවා දැන් මේ කැල් දැන් මවුල ගන්න අහද්දි මවුල ගන්න දාන පරමාණු ගන්න කියලා කියන්නේ ඉතින් මවුල ගන්න වැඩි කිරීම අවගාඩුණිය තියෙන එකෙන්නේ නේ ඔක අණු ගන්න කියන එක මවුල ගන්නවා තමයි අවගාඩුණිය තර මේ මේ සම්බන්ධය මවුල ගන්න සමානයි අණු ගන්න බෙදීම අවගාඩුණිය තියෙන දර අණු ගන්න සමානයි මවුල ගන්න වතාවක් අවගාඩුණිය තියෙන ඔක තමයි මම මේ දාලා තියෙන්නේ එතන කැල්සියම් කියලා මම විශේෂයෙන් කාගෙද කියන එක දාලා තියෙන එක දැන් මෙන්න කියලා ප්‍රශ්නයක් නේ මවුල ගන්න 0.1යි අවගාඩුණිය තියෙන 6.22 10 23යි එන අවසානයේ සුළු නම් උත්තර නෝ 6.022 10 22 කියලා ඒකකයක් එන්නේ නැහැ. ඒ අනුගාණක් නේ අහන්නේ කෙලින්ම ඔච්චරයි. අම්බ ගෙඩි කෝ කජුවැටද කෝස්සටද වගේ තමයි ඉතින්. ඒ ගාණ කෙලින්ම අනු ඔච්චරයි. ඒකක නැහැ. තුන්වෙනි එක යනවා ක්ලෝරීන් පරමාණු මවුල ගාණ. ක්ලෝරීන් පරමාණු මවුල ගාණ හදිනවයි මෙයාගෙනුත් ක්ලෝරීන් ලැබෙනවා මෙයාගෙනුත් ක්ලෝරීන් ලැබෙනවනේ. CaCl2 ගෙනුත් ක්ලෝරීන් ලැබෙනවා. TCl5 ගෙනුත් ක්ලෝරින් ලැබෙනවා දෙන්නගෙම ක්ලෝරින් ලැබෙනවා ආ එතකොට පොඩ්ඩක් බලාගෙන මම ඕනනම් ටිකක් සවිස්තරාත්මකව ලියන්න මෙච්චර නටන්න ඕනේ නැහැ එමුට මම අර පළවෙනි මේ වගේ ගාන නිසා කියන්නම් CaCl2 මගින් ලැබෙන Cl ධන TCl5 මගින් ලැබෙන Cl හරි CaCl2 මගින් ලැබෙන Cl සහ TCl5 මගින් ලැබෙන Cl. Cl වර්ග දෙකක්. එහෙමනේ ඉතින් මෙයාගලුත් Cl එනවා. අරයාගලුත් Cl. අතර CaCl2 මගින් ලැබෙන Cl කියලා කියන ළමයි කැල්සියම් ක්ලෝරයිඩ් එකකින් ක්ලෝරින් ලා දෙන්නෙක් හම්බ වෙන නිසා CaCl2 ගන්න වගේ දෙගුණයක්. නේ? ඇයි කැල්සියම් ක්ලෝරයිඩ් එකක් අතර ළමයි ක්ලෝරින් දෙකක් තියෙන නිවේ බලන්න. එහෙනම් යාගෙන් එන මවුල ගන්න කියන්නේ ඒ වගේ දෙගුණයක් වෙන්නේ. ක්ලෝරින් මවුල ගන්න කියන්නේ. ඒ වගේ දෙගුණයක්. ධන PCl5 මවුල ගන්න වගේ පස් ගුණයක් ළම. ඇයි එහෙම පස් ගුණයක්? හේතුව ඉතින් PCl5 නේ උන්. උගේ එකක් අතර ක්ලෝරින් ලා පහක් ඉන්නවා. PCl5 එකක් අතර ක්ලෝරින් ලා පහක් ඉන්නවා. එහෙනම් PCl5 ගන්න වගේ පස් ගුණයක් එයාගෙන් ක්ලෝරින් ලැබෙනවා. ආ දැන් බලන්න ආදේශ කරන්න. 0.1 වරක් 2 ධන 0.2 වරක් 5. ඒතර ඔක සුළුකට පස්සේ 1.2 මවුල කියලා ඔක්කොම ක්ලෝරින් මවුල ගන්න ඕගලන්න හම්බ වෙනවා. ඕක නේද ඔයාලා දාලා තිබු උත්තර. ක්ලෝරින් සේර මවුල ගන්න 1.2 මවුල කියන හරි ඔකේ ඔක්කොම ක්ලෝරින් මවුල ගන්නවාට රෝමිලක 4 අවසාන එක යනවා ක්ලෝරින් පරමාණු ගන්න. ඒතර Cl පරමාණු ගන්න කියලා කියන්නේ
මවුලගාන වතාවක් අවගාඩ්‍රෝණියත එහෙමනේ පරමාණු ගාන ගන්න මවුලගාන වතාවක් අවගාඩ්‍රෝණියත එතන මවුලගාන 1.2 අවගාඩ්‍රෝණියත 6.22 10 23 ওই ටික වැඩි කරලා පස්සේ අවසානයේ උත්තරේ එනවා ඕක වැඩි කරලා දාගන්න ඕම සුළු කරන්න යන්නේ ඔය group එකේ බලා ගන්න ඕන තරම් ඕක හරියට දාපු set එකේ ඉන්න හරි එතන අනුගාන කියන්නේ මවුලගාන වතාවක් අවගාඩ්‍රෝණියත මවුලගාන 1.2 අවගාඩ්‍රෝණියත මෙන්න මෙච්චරයි ඕක සුළු කරලා පස්සේ ඒක තමයි රෝවිලකම් 4 උත්තරේ වෙන්නේ හරි පහලවක් දාගන්න අඩු බඩවත් තිබ්බයි හදා ගන්න ඕක බලන්න ඊළඟ ගානට යන්න ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕන 17 ප්‍රශ්න අංක 17 කරන්න 17 වෙනි දෙවැනි එකේ 10යි අනේව මම මේක 10යි 22 කියලා 10යි 23යි කියලා ලියලා තියෙන්නේ මේක 10යි 22ක් වෙනවා මේ කලින් 15ේ රෝම ඉලක්කම් දෙකේ මම 10යි 23ක් කියලා දාලා තියෙන එක 10යි 22ක් වෙනවා ඒක තමයි හරි එක ළඟා 17 ත්‍රෝම ඉලක්කම් දෙකක් තියෙනවා කරන් එතකොටත් වඩා ඉක්මනට වැඩි ඉවර කර ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ අද පළවෙනි session එක තමයි ඉවර කරන්න નિયમિતව තිබුණේ. උත්තර දාගෙන යන්න කට්ටි. කණන් ඕගොල්ලෝ හදන්න ඕනේ මම හැදුවට වැඩක් නැහැ මට පුළුවන් කොහොමත් කෙවිස්. ඔයාලා තමයි බැරි බැරි ගාදි ගණන් හදන්න ඕනේ. එක එක විදියට try කර කර කරන්න ඕනේ. බැරි වුණාට කමක් නැහැ. දැන් වරද්ද ගන්න ඕන තරම් වැරදුනේ දැන් මේ කාලේ. මේ විවාහකට වරද්ද ගන්න බෑනේ. දැන් වරද්ද වරද්ද කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඕන තරම් වෙලා අරන් ඉවීර කරා. විවාහෙ වෙද්දි වරදින් නැති වෙන්න අදාගම. දැනට වරද්දන්න ඕන තරම් මේක තමයි වර වරද්දන්න ඕන අධීරේ වලින් වරද්දන්න ඕන තරම් වරද්ද කිසි ප්‍රශ්නයක් නැහැ මේකට හදාගමු කොහොමද එක එක විදිහට උත්සාහ කරන ගණන් උත්තර දක්වා යන්න උත්සාහ කරා ඒකනේ වෙලාව දිදී යන්නේ සැලකුතු වෙලාවක් දිනවනේ ළමයි කීයක් හදලා ඉවර කරනවද බලන්න ඔගේ වෙලාව ඇතුලේ කියන්නේ සෑහෙන රෝහක් දිනවනේ මම වෙලාව ඒක ප්‍රයෝජනේ දිනන ඔයා ඒ වෙලාවේ උත්සාහ කරොත් විතරයි ඔහේ බලන් හිටියට ගණන් මැවිලා පේන්නේ උත්සාහ කරන්න ඕන විෂන් පේපර් තියරි මුළු එකම ගත්තොත් ඔක්කොම ඩියුටි ගෙදරට එන්න. රොට්‍රීකින් ඉල්ල ගන්නවා නම් ඉතින් එහෙම වුණොත් එහෙම එපා ළමයි. ඒකවල ඩියුටි අය ගෙදරටත් ඇවිල්ලා රොට්‍රීකලුත් ඉල්ල ගන්න බැරි වෙයි. ගෙදරට තමයි හම්බෙන්නේ ඩියුටි එක සේර. ඩිරෙක්ට් මෙන් ට්‍රාන්ස්ෆර් එකකින් කෝස් ඇක්ටිවේට් වෙන ළමයි ඉතින් පැය 24ක් දක්වා වගේ වුණත් යන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පැය 6ක් 7ක් තමයි ඇවරේජ්. උපරිම දවසක් දක්වා යන්න පුළුවන් සාමාන්‍යයෙන් සමහර ලවට ඒ වෙලාවෙම ඇක්ටිවිටි වෙන්න පුළුවන් ඉතින් අපේ එක දාන වෙලාවන උ තමයි
හෝමක් වලට ඉන්නේ 11 වෙනි ගාන ඇරෙන්න අද මම කතා කරපු නැති පළවෙනි සෙෂන් එකේ සියලු ගණන් හෝමවක් විදිහට එනවා යාළුවෝ උත්තර දාන්න වෙලාව දෙන එකේ ප්‍රයෝජනෙ ගන්න සෑහෙන ප්‍රමාණයක් හදනවනේ හොඳයි ගිය අවුරුදු වල මෙච්චර හදුවේ නැද්ද මන්ද මේවා ආ මෙච්චර ළමයි හිටියේ නැනේ ගිය අවුරුදු पेपर के लिए नहीं इधर आ कुटे के लिए ना पुलु आंग दियरी पार्ट में अलग दियरी पांते अलग पार्ट में पटांगंड लवण मास है ना अप्रैल में එතකොට ඒත් පටන් ගන්නේ ද්‍රව වාෂ්ප සමතුලිතතාවයේ කියලා එකක්. හදන්න ගන්නද මම? මේ මාසේ නෙවෙයි දෙයියනේ ලබන මාසේ ඉනෝගනික් පටන් ගන්නෙ. ෆස්ට් ටයිම් ළමයින්ට තීරණ එතකොට රිවිෂන් එක වුණත් කරගන්න පුළුවන් එහෙම කරන්න ළමයි ඕන තරම් ඉන්නවා මම කියන්නේ ඔයා දැනට යන තීරණ පන්ති නවත්තන්න කියලා අනිවාර්යෙන් නමුත් එහෙම කරන්න පුළුවන් කරන ළමයි ඉන්නවා කරපු ළමයි ඉන්නවා ප්‍රශ්නයක් නැහැ සුසිප්පන් ඇප් එකෙන් ෆීස් ගෙවන්න බෑ ඔන්ලයින් පන්ති ඒ කියන්නේ ඔන්ලයින් පන්තියට වන් දෙවස් දීම සම්පූර්ණයෙන්ම වෙන්නේ ekm.lk හරහා විතරයි ඔන්ලයින් පන්තිය මේ සුසිප්පන්ගේ රොටරි එහෙම කොහෙවත් නැහැ ඔන්ලයින් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ ekm.lk වෙබ්සයිට් එකේ විතරයි ఫిజికల్ పంతిన కట్టి ఫిజికల్ పంతిని కార్డ్ ఎక్ గాన్న నమూద్ మొకక్ కరి ఆన్లైన్ పంతికడ ఎనవాన ఇకని దెన్ ఇదన్నకో థియరీ రివిజన్ పేపర్ తునట మెనవా మే కియ రయా థియరీ ఇక ఆన్లైన్ విత్రనే దియెన్ రయాట ఆన్లైన్ తమై కార్డ్ ఎక్ గాన్న ఎన్ని ఆన్లైన్ కార్డ్ ఎక్ అరగని ఫిజికల్లీ ఇక ఎన్న పులువంగ్ ఎన్న మొకక్ కరి క్రమయక్ అపి హదల దెన్న దనట ఆయతనే ఇక సాకచ్చా మట్టమ యాన్న మొకక్ కరి క్రమయక్ హదా గాన్న పులు 17 అబే ప్రశ్నే 17 తిని కథా గరన్ తీ इनिटिव सीओ थ्री देखा है दशम एकाई देखा है ग्राम प्रमाण या कहा सी ए सी ओ थ्री देखा है ग्राम प्रमाण या मिश्र कर अदरे का क्या किया पद्वी दाहत सोडियम कार्बोनेट इन नवा देखा है दशम एकाई देखा है देसी के दौरान देखा है दशम एकाई देखा है ग्राम ये अगर अनित्य का कैल्शियम कार्बोनेट हो देखा है ग्राम ग्राम देखा मुलू काबन परमाणु मऊलगा उत्तर दूर विधि मौलगण इन टू सी थ्री मौलगणे मौलिक स्कंदे मौल का निर्माण इन सीम्बल कैपिटल स्कंदे देखा मौलिक स्कंदे शुरू कर बिंदु दशम बिंदु आई देखा मौल के इन टू सीओ थ्री मौल आने गाने लेसी मंगे हदा इसे विधिटम मेन विधिटम सी ए सीओ थ्री कैलसीयम कार्बोनेट के मौल का स्कंद ग्राम देखा මෞලික ස්කන්ධෙම යාගේ එකතු කරාම CI කියලා වලට ඒ කැල්සියම් 40යි කාබනේට් කැලට 60යි CI කියලා ඒ. හරි. දැන් සරු වුණාම එයාගේ මෞල ගණන් කරනවා 0.02යි මෞල කියනවා නියමයි. එයාගේ 0.02යි මෞල කියනයි. හැබැයි ඕකත් නෙමෙයි ගානේ අහන්නේ. ගානේ රෝවිලක්කයි කිය අහනවා තියෙන මුළු කාබන් පරමාණු මෞල ගාන. මුළු කාබන් මෞල ගාන කියන එක සමානයි. මෙහෙම ලියමුකෝ. Na2CO3 මෙච්චර ලියන්න ඕනේ නැහැ මම මේ නිකන් තේරෙන්න ඕන නිසා ලියන්නේ මගින් ලැබෙන කාබන් මවුල ගන්න ධන අනිත් එකගෙනුත් හම් වෙනවා CaCO3 මගින් ලැබෙන කාබන් මවුල ගන්න ඉතින් මුළු කාබන් මවුල ගන්න කියන්නේ ඉන්නේ එක එකකින් හම් වෙන කාබන් ටික එකතු Na2CO3 එකක් ඇතුලේ බලන්න Na2CO3 ආ කාබන් ලා එකයි ඉන්නේ කාබන් ලේකයි එනිතින් එයාගෙන් එන කාබන් ගාන කියන්නේ කිලින්ම Na2CO3 ගානම තමයි මොන වැඩි කිරිම එක කියලා දාගන්න. මොකද Na2CO3 එකෙක්ගේ ඉන්නේ එක කාබන් එකයි. ඒ නිසා එයාගේ මවුල ගානම තමයි කිලින්ම එයාගෙන් එන කාබන් මවුල ගාන වෙන්නේ. කැල්සියම් කාබනේට් ගාන. එයාගේ කාබන් මවුල කීයද තියෙන්නේ? ඒත් එකයි තියෙන්නේ. දැන් මේ සීයා අකුරත් එක දෙකයි කියන්නේ පහරද? මේ කැල්සියම්ගේ CA එකේදී.
ඒකයි අරකයි කාබන් 2යි 100 අකුරු දෙකක් තියෙනවා. එහෙම ගන්න එපා. ඉතින් ඉච්චර මේවා වෙන්නත් එපා. හරි. කාබන් එකයි තියෙන්නේ යා කාගේ. යාගේ ඇතුලේ එක කාබන් එකයි තියෙන්නේ. ඒතොර එහෙනම් යාගෙන් එන කාබන් මවුල ගාන කියන්නේ කිලිම යාගේ මවුල ගානම තමයි. මේ සමානයි මෙයාගේ මවුල ගාන 0.02යි. අරයාගේ මවුල ගාන 0.02යි. අවසානයේ උත්තර වෙනවා 0.04යි මවුල. ඔක තමයි. රෝමි ලකන් එකේ උත්තරේ 0.04යි මවුල. ඊගවට රෝමි ලකන් දෙකේ මෙයාගේ දෙන මුළු ස්කන්ධය අහනවා. මවුල ගාන 0.04යි. ඒ කාබන් ටිකේ විතරක් ස්කන්ධය අහනවා. අර තියෙන කාබන් වල විතරක් මවුල ගාන රෝමි ලකන් දෙකේ කාබන් වල විතරක් ස්කන්ධය අහනවා. අර තියෙන කාබන් විතරක් මවුල ගන්න දැන් අපි අහන්නේ කාබන් විතරක් ස්කන්ධ. ඒතර මවුල ගන්න සමානයි ස්කන්ධයේ බෙදීම මවුලික ස්කන්ධය ඔක අපි දන්නවා. ඒතර ඔක හරස් ගොඳින් ගත්තම ස්කන්ධය සමානයි මවුල ගන්න වතාවක් මවුලික ස්කන්ධය. ඒතර මවුල ගන්න කාබන් වල විතරක් මවුල ගන්න 0.04යි මවුල. ඉතින් කාබන් වල විතරක් ස්කන්ධය නම් අහන්නේ අපි වැඩි කරන්න ඕන කාබන් ගේ මවුලික ස්කන්ධයෙන් 12යි ග්‍රෑම් මවුලේ. මවුල ගන්න 0.04යි මවුල. ස්කන්ධය 12යි ග්‍රෑම් මවුලේ. ඒක වැඩි කරාට පස්සේ අපිට උත්තර එනවා 0.48යි නේ 12 4 ඔව් 4යි නෙවෙයි 4.8යි ග්‍රෑම් කියලා අපිට උත්තර එනවා. ඕක නේද අපේ කට්ටිය දාලා තිබ්බේ. ඒක 0.04 සහ 0.48යි කියලා උත්තරේ එනවා. ළමයි ටියුට්ස් වල PDF group එකට දාන්න එපා. ටියුට් වල PDF group එකට දාන්න එපා. ටියුට්ස් papers කිසිම දෙයක PDF group එකට දාන්න එපා. PDF phone එකක් website එකේ පන්තිය ගත්ත ළමයිකට PDF එක download කරගන්න පුළුවන්. ගෙදරටත් එවනවා. ඒ අතරතුර අර ප්‍රමාදයක් වුණොත් කියලා ඔය මුල් ටිකේ අපි PDF එක site එකටත් දානවා. physical එකේ ළමයිට කොහොමත් එතනදී ආයතනෙදී හම්බ වෙනවා. ඒක ඒ විදිහට වැඩ යන නිසා ආයේ PDF group වල channel වල දාන්න. මොකද ගිය අවුරුද්දේ ඒවා හොමාරලා හරිය ප්‍රශ්න වුණා. ඕන් නැහැ නේ නිකන්. ඒ හින්දා විදිහට යනවා. හරි. මේක දාගන්න. අනුබාරත් తీර කට්ටි. එක ගානයි අවසාන වශයෙන් අපිට හදන්න තියෙන්නේ ඊට පස්සේ වැඩේ නිමි. මේ මොකද කියන්නේ ගණනේ කිරීම වැඩේ ගැන? චුට්ටක් අදහස් දැක්වීමක් කරන්න බලන්න group එකේ මේ. ඕක ගැන වේගය තව අඩු කරන්න ඕනද වේගය වැඩි වගේද? හදන්දරේ තේරෙනවද? नोट लिया स्लो लुकुदी मेघा मेवागे मट्टा गणंग अरे वाला वैडे कर अभी आशा ही थे ना ये केमिस्ट्री वाला मलाट आशा नहीं थी वो बोला इस तरह मेकर आशा इन्होंने तो बाये बैंडे वाली सब्जेक्ट के हिम्मत में ही ना पागल पे करने भी वाग जीवित आकर में तो सब्जेक्ट उन्होंने केमिस्ट्री एक तबादले के दौरान क्या दी हरी मास सब्जेक्ट एक बार ना एक विना वाणी मारे इंदा फारन देवल लुधियाने इंदे पर वो अनिवार्य इस तरह हरी है ඒවගෙන බය වෙන්න එපා. තව එකක් අපි එක ගානක් හදමු. අවසාන ගාන 18. उत्तर दहाँ से हारे पलवी से दहाँ गया उत्तर
මං පන්ති ඉවර වෙච්ච ගාම දැන් හෝම්වර්ක් එකක් විදිහට ඔය ටික මම දාන්නම් ඒ පිටු දෙක විතරක් හරි PDF එක දාන්නම් තාම පන්ති මිලදී ගත්ත නැති ළමයි කරත් ඒක බලන්න පුළුවන් එතකොට ඒ හිස්තැන් ටික මේ ඒ අර මැද අතරින් පතර ඉතුරු 11 කරන්න එපා ඒ අර අනිත් ගණන් ටික කරන්ද මම ඒකමම මාකින් එකක් දානවාද මේ පාට් එකේ මාකින් එක දාන්න හරිද ඔක්කොම ගණන් වල ඒක මාකින් එක තියෙනවා එතකොට අතරින් පතර තියෙන ඔයා හදන ගණන් වල හරි වැරදි ටිකත් ඒකම වාර දැනගෙන කොහොමද මේ ටියුට් එකේ අන්තිමට උත්තරක් දාලා තියෙනවා ඒකෙන් බලා ගන්න පුළුවන් නැත්නම් මම වාක්‍ය එක ගණන් හදන විදිහත් එකම තියෙනවා ඔය හෝම්වර්ක් දෙන ඒවල වාක්‍ය එක ඒක ඒගවන් දැම අර ඇම්ම තියෙන එකට අද රෑම හෝම්වර්ක් ටිකක් කරලා හරි වැදගත් ටිකක් බලාගෙන මේ ටික ඉවරයක්ම කරලා දා ගන්න පුළුවන් ඇම්ම නැති එකට ඉතින් හිමීර කර දෙයි अंतिम गान अदल दान आरियांड गोमर हिमीट 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 अभी हदा गया टिकट पैदे का हमारा अधीन ने पुलवान ना लाइव सेशन ने इट वाटा दे पै पहाय सेशन दे ने मैं वे लावता हूँ ऊपर ही मार अधीन ने दी ने कर दिकर इन्द दी रहते हैं कि नहीं बैरी ने पीएच वाले दंग आवर ना लोगों टा तैयार नहीं काक नहीं लम्हे तैयारी पांते देने टा पीएच तमाय यान ने ना बु दंग पीएच चल बाग एक रात वड़ा कर ला तैयारी दिन खालीन पीएच चिगरे गरे नेतीला में एक उड़ना गत्रम दंग आवर के लिए का तैयार नहीं काक नहीं अट्टी नहीं मायूदे उत्तर है मदाय नगर ना मारू इदी मंगाना दन पटांगा ना करना है करेगे नहीं आंडे मैं तो इन्हें तो आटी इवर एक कलम दा NHO CL दशम पाह कोई CACL टू दशम में देखा कोई मिश्र कर ला पादती आग गानू लेकिन मुलु उसकाम दिखी दिखे ला यहाँ NHO CL दशम पाह CACL टू दशम में देखा आ दालना में मेरना मेक समारु දැන් මෙයාගේ කාපුඩි මෙයාගේ කාපුඩි ගත්තම අපි දෙන්නේගේ කාබන් ගන්නවා කියලා මෙතන වැඩි කරද්දී 12න් නැතුව කාබන් ලා දෙකෙක්ගෙන් එන නිසා කියලා 24න් ගණික. ඒක කිසි තේරුමක් නැති වැඩක් ඇයි. ඔයා ඕනම තැනක මවුල ගාන දැම්මට පස්සේ ස්කන්ධය හොයන්න ඒක වැඩි කරනවා නේ මෞලික ස්කන්ධෙන් එච්චරයි කාබන්ගේ මවුල ගාන නම් මෙතෙන්ද දාන්නේ. ඔයා කොහොම කරත් කාබන්ගේ මවුලික ස්කන්ධෙ මෙතෙන්ද දාන්නේ. ඉතින් මෙතන මෙයාගේ නේ මෙයාගේලු තැන් දෙකකින් කාබන් එනවා. ඒතකොට කාබන් වගේ දෙකක කියලා 24යි ග්‍රෑම් වලට එහෙමම දාන්නේ. ඉක කිසි තේරුමක් නැහැ නමෝ වා මෙතෙන්ද මවුල ගානක් දාද්දි වා මවුල එකක ස්කන්ධ දාන්න මවුල දෙකක ස්කන්ධ දාන්න බෑ මවුල දෙකක දැම මවුලයට කියලා දාන්න බෑනේ ඉත මෙතෙන්ද මොනවා වුණත් 12 ඉන්නේ 24 එහෙම දාගයි දෙන් ටැන් දෙකකින් කාබන් දෙනවා 24 ඒක වැරදි එහෙම එකක් නැහැ කොහොම දැම්මත් අතෙන්ද දාන්නේ අපි සලකා බලන කෙනාගේ මවුල එකක ස්කන්ධ එච්චරයි මෙතෙන්ද මවුල ගාන දානවනි ඉත මෙතෙන්ද දාන්නේ සලකා බලන එකෙක්ගේ මවුලක මවුලික ස්කන්ධ මවුල එකක ස්කන්ධ මෙතෙන්ද මවුල ගාන දාන්න ඉත වැඩි වුණාම මේ අදාළ ගාන ස්කන්ධ දෙන්නේ सेक्शन वन की गणने के लिए वर्कबुक की सेक्शन वन की आवश्यकता में गाना भी इतना हाथ है ना द हार्ट NH4Cl दशम पहाई माउल इन अगर कैल्शियम क्लोराइड दशम देखाई माउल में दिन ना एक कतुगर ला हाथ आगन ना पाते थी मुलुस कंदी मनोवाद लगाई भी में एक एक आगे स्कंद हो गया उधर की कतुगर ने दिए नहीं मौलिकाइड्रोजन दहाटाई दहाटाई दहाटाई
එතකොට දශම පහයි තුන දානවා 53.5 කියලා තමයි ග්‍රෑම් මවුලේට්. ඒ කියන්නේ යාගේ මවුල ගන්න යාගේ මවුලේ උස්සින් වැඩි කරා. දශම පහෙන් වැඩි කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එක වගේ මෙන්න නේ. එතකොට ඔයාට එනවා 2 6 අසම 7 5. ලකවුලුත් වගේ බලමු ග්‍රෑම්. ආ සුළු කිරීමක් වැරද්දක් දන්නේ බලමු. ඊට පස්සේ CaCl2 ස්කන්ධය වදිනේ එයාගේ මවුල ගන්න වතාවක් එයාගේ මවුලික ස්කන්ධය. එහෙම නෙන්නේ මේ ස්කන්ධය සමානයි මවුල ගන්න වතාව මවුලික ස්කන්ධය. හරි. ඊට CaCl2 ගේ මවුල ගන්න දශම 2 මවුල. එයාගේ මවුලික ස්කන්ධය වහද්දී කැල්සියම් කියන්නේ 40යි ක්ලෝරින් දෙන්න 71යි. ඒකේ 35.5යි. ඒකට 1යි 7යි 4 11. ඇයි 11? ඒ පාර එනවා 22.2 ග්‍රෑම්. ওই දෙක එකතු කරන්න තමයි තියෙන්නේ මුළු ස්කන්ධය m total කියලා ගන්නකො. ඒක මේ දෙක එකතු වෙන්නේ 26.75 ධන 22.2. ওই දෙක එකතු කරාම 48.95 කියනවා. ඕක තමයි මම හිතන උත්තරේ නේ. අවුලක් කියලා නේ. ඕක තමයි හරි උත්තරේ. ඉතින් එක එකක ස්කන්ධ ටික හොයාගත්තා. ඒ දෙක එකතු කරලා මුළු ස්කන්ධය හොයාගත්තා. හරි. ඕක තමයි වෙන්නේ. उत्तर टेलीग्राम चैनल इंस्ट्रक्टर्स प्रश्न इंस्ट्रक्टर्स चैनल की ऑनलाइन प्रश्न अहला मनोहरी तेरी पुलवा ग्रूप हरहाम लमाईनिकवा चुट्टी वेगी चुट्टा प्रश्न दिखाने එක ලයිව් එක YouTube එකේ හැමම තියෙනවා වෙබ්සයිට් එකේ මම ලින්ක් එක ආයෙසරයක් දාන්නම් දැනටත් දාලා තියෙනවා ඒ ලින්ක් එකෙන්ම ගිහලා රෙකෝඩින් එක බලන්න පුළුවන් ලයිව් එක බැලුවත් නොතේරුණ තැනක් ආයෙසරයක් රෙකෝඩින් එක බලන්න පුළුවන් ඒ ටික බලලා වැඩේ කරගන්න පුළුවන් ඊට පස්සේ ස්ථිර කාලසටහන් මම මේ Telegram channel එකට මේක ඉවර වෙච්ච ගමන් දානවා ඊට පස්සේ session 1 එක අපි අර අතරින් පතර ඉතුරු කරගෙන ගියපු ගණන් ටික homework විදිහට කරන්න ඕන ඒ PDF එකේ පිටු දෙකක් මම දාන්නම් ඕන ළමයෙකුට ගන්න පුළුවන් වෙන ඊට පස්සේ ඒ ටිකට උත්තරෙත් ඒකම මම අද රෑම දානවා उत्साह मनोहरी पंति संबंध प्रश्न हरी ग्रूप उत्तर फिजिकल 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 टेलीग्राम चैनल ग्रूप ग्रूप मेसेज चैनल सब्सक्राइब कर दिया ඒකේ තමයි සීරම දෙනවා කියන දාන එක පොඩ්ඩක් බලන්න මේ දවස්වල මොකද විස්තර දාන්න ඒකේ ආයේ ඒකේ තියෙන කොහොම අමුවෙන් ගෲප් වල හොට්ලයින් වල අහා වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. එහෙමනම් අතර වැඩි ඉවරයි. කට්ටියම මහන්සිලා වැඩ කරන්න. අපි මේක පටන් ගන්න තියෙන වැඩක්. ආයෙ ඉවර කළා තමයි. අස බලන්න. එහෙනම් කට්ටියම ලස්සනට වැඩේ කරන් යන් ආයෙ ඉස්සරහ දවස්වල වැඩත් එක්ක හම්බෙමු.